කොල්ලෝ ඔය වගේ කාම ප්‍රශ්න තියෙන කොල්ලෝ 10 දෙනෙක් ආවොත් 7 දෙනෙක්ගේවත් ඇඟේ ඉන්නවා කට්ටිය. අවුරුදු 18ක කොල්ලෙක් මේ ළඟ ගෙදරක ගෑණියෙක් ගාවට රිංගනවා. අහුවෙලා මේක පැනලා කොහොම හරි අපි ඉන්න ආරණ්‍යයට ආවා. ඊට පස්සේ මං කිව්වා හිටපිය මෙහෙත් වෙලා. දවසක් මේක රෑ දෙරෑ මැද යන්න ලැහිති ගෙදර. මං කල්පනා කරා බුලේ මේ රෑ මොකටද මේ කන්නේ. ඊට පස්සේ මම කිව්වා එහෙනම් බෝධිය ළඟ පහනක් තියලා උඹ ඵලයන් කිව්වා. මේ අවුරුදු 18ක කොල්ලෙක් බෝධිය ළඟ පහන තිබ්බ ගාම ගෙදර යන්න බෑ හිතුණා. ඊට පස්සේ මං ළඟට ගෙන්නලා කරුණු කාරණා විමසලා බැලුවා. අනේ ඇඟ ඇතුලේ 100යි ඉන්නවා. 100 අවුරුදු 75 මැරිලා තියෙන්නේ. අවුරුදු 75 වෙනකොටත් ආච්චි ළඟ බුදියන්නේ වෙන මෙහෙන්න බෑ. ආමේ. 100 මැරිලා කාම ප්‍රේතෙක් වෙලා රැට ආච්චි ළඟට එනවා. ආච්චිත් එක්ක බුදිය ගන්නවා. ලැජ්ජාවට කියන්නේ නෑ. දවසක් මේ ගෙදර කතා වුණා මේ ආච්චිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා හිට දේවාලයකට ගින්නනේ යන් කියලා. රෑ ආච්චිගේ බෙල්ල මිරිකලා මැරුවා. මලයක් තියා. ඊට පස්සේ කාමාශාද විඳින්න ඕන කමට මේ කොල්ලගේ ඇඟට රිංගුවා. කොල්ලගෙන් ළඟ ළඟ ගෙවල් වලට යනවා. ඒ කෙල්ල ඒ ගෙවල් වල මිනිහලා නැති වෙලාවට මෙයාගේ හිතට සංඥාව දෙනවා දැන් පැනපන් කියලා. අහුවෙන්නේ නැති වෙන්න කරගෙන යනවා. අපි මොකෙක් හරි කොල්ලෙක් මොනවාරි ජරා වැඩක් කළොත් මේකා කියලා ඒක හංවඩු ගහනවා. නමුත් ඇතුලේ වැඩ කරන ප්‍රශ්නේ කාටවත් පේන්නේ නැහැ. පේන්නේ නැමයි. ඔව දන්න අය ඇත්තෙත් නැහැ. පව්. ඊට පස්සේ යකා කියලා නැහනේ කරන වැඩේ තමන්ගේ ඇඟින්නේ කරන්නේ. කරන වැඩේ තමන්ගේ ඇඟින් කරන්නේ. මැරුණාට පස්සේ ඒකත් දුක්දේ. මේ විදිහට සත්‍යයා මැරුණාට පස්සේ නිරේ උපදිනවා. ශාස්ත්‍රෝන් වහන්සේ නේසලට පස් පිටක් අරන් වදාලාද පින්වත් මහණෙනි මැරුණාට පස්සේ සත්‍යයා උපදින්නේ මහ පොළොව වගේ ප්‍රමාණයක් දුගතියේ නේසලට ගත්ත පස් පිට වගේ ප්‍රමාණයක් තමයි මිනිසෙක්වත් වෙන්නේ කියලා ඒක ඒකාන්ත සත්‍යයයි. පින්වතුනි නිරේවල් ගැන අපිට අහන්න ලැබුණා එක නිරයක් තියෙනවා ඒ නිරේ නිරි සතා ඇටසැකිල්ල විරූපී හැමකෙන් වැහිලා තනිකර ජරා ගොඩ කෙබිලා මේ වාගේ හෝල් තියෙනවා. හෝල් කියන්නේ ශාලා නැත්තම් නිරේවල්. තනිකර ඉන මට්ටම දක්වා ජරාවෙන් අසූචි වලින් පිරීලා ගඳ ගහනවා කනුව කනව කකුල්. එහෙම ඉන්න මල ප්‍රේතයෝ ඔහොම ඉද්දී එක ප්‍රේතයෝ උඩ පනිනවා. අර මම මේ ජරා ගොඩේ උඩ පනිනකොට ඒ උඩ පනින්න මල ප්‍රේතයන්ගේ රහස් ප්‍රදේශ පේනවා. අර අනිත් මල ප්‍රේතයන් ඇස් දෙක ලොකු කරගෙන බලනවා. ඒ වාර තමනුත් ජරා වින්දී බලාගෙන ඉන්නකොට ඇස් දෙක මෙහෙම ලොකු වෙනවා පොල් ගෙඩි ගානට. ලොකුවෙලා පුපුරනවා. පුපුරලා ඒකෙන් මතුවෙනවා තියුණු තුඩ තියෙන කෘමි ජාතිය. ඇට සැකිල්ල කාගෙන 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 යනවා. එතකොට මේ අසූචි අරන් මෙහෙම ගා ගන්නවා වේදනාවට. ඊට පස්සේ අපි ඇහුවා කොයි වගේ අයද ඔහු උපදින්නේ කියලා. ඒ ලෝකෙ උපදින්නේ මේ ෆෝන් වලින් ජරාව බලන අය. මනස ලෝකේ ලස්සන කොල්ලෝ මැරිලා ගිහිල්ලා ඒ ලෝකේ උපදිනවා. මනස ලෝකේ ලස්සන කෙල්ලෝ මැරිලා ගිහිල්ලා ඒ ලෝකේ උපදිනවා. ඊට පස්සේ පිරිමි පිරිමින්ට ආසා ප්‍රශ්න තියෙනවා. ස්ත්‍රී ස්ත්‍රීන්ට ආසා ප්‍රශ්න තියෙනවා. ඒ ලෝකේ උපදුනාට පස්සේ ඒ පුරුෂ අවයව ස්ත්‍රී අවයව දිග නියපොතු වලින් හූරා හූරා කනවා. ඉවරයක් නැහැ. අවුරුදු කෝටි ගානක් යනකල් ඉවර වෙන්නේ. අහෝ මේ සත්වයා මේ මනුස්ස ලෝකේ ආස්වාදයක් විඳින්න ගිහිල්ලා මැරිලා ගිහිල්ලා උපදින තැන්. ඔය වාගේ ප්‍රශ්න තම තමන්ගේ තියාගෙන තමයි මොම් මේ ඇහැට පෙනෙන මෙච්චර කාලයක් සත්පුරුෂය වැඳ වැඳ හිටපු දඹදිව බුද්ධ භූමියටත් ගරහා ගරහා බුදුන් උපන්නේ මෙහෙ කී කියා තවත් පව් කරගන්නේ තියෙන පව් මදිවටද?
තමන් ඉපදෙන තැනවත් හොයාගන්න බැරි කෙනා තුන් ලෝකෙට අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයක් තියෙන තැනකටවත් යයිද? හරි, ඒ වාගේ පෞකාර 70කට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමියට අඩියක්වත් තියලා පින් කරගන්න බැරි නිසාමයි මෙහි ඉපදුනේ කියලා මෙහි කොහේ හරි ওই රවුම් ගහ ඉන්නේ. මේ බලන්නකෝ බුදුරජාණන් වහන්සේ ඉපදුන තැනද දැන් අපිට ප්‍රශ්නේ. මේ තම තමන්ගේ ජීවිතවලට වෙච්ච දේවල් බැලූ බැලූ මත සත්වයා මැරිලා ගිහලා දුගති උපදිනවා. ඊළඟට තව ක්‍රමයක් කියන්නම්. ඒ තමයි ළඟදී අනුරාධපුරේ උපාසකම්ම කෙනෙක් මැරිලා ඒ උපාසකම්ම දිව්‍ය ලෝකයේ ගිය කතාව ගම් හතක පැතිරිලා ගියා. මම ඇයි මේ උපාසකම්ම දිව්‍ය ලෝකයේ ගියේ? උන්දේ අවුරුදු ගානක් සිල් ගන්නේ රුවන්වැලි මහායේ. එක පොයක් නෙවෙයි හතර පොයෙටම. හතර පොයෙටම සිල් ගන්න අවුරුදු 40-50ක් ආච්චි අම්මගෙන මේ ඇත්තේ නැහැ මෙතන. ඒ උපාසකම්ම හවස හතරට සිල් පවරණේ කරන්නේ. උන්දේ පහෝද එළි වෙනකල් ඉඳලා මහාසෑය වැඳලා එන්නේ. උන්දේ රුවන්වැලි සෑයමයි මැරුණේ. ඔන්න ওই කාරණාවෙන් මුන් දැ දෙව්ලෝ උපන්නා කියලා බණට ආපු හාමුදුරුව කිව්වා. මාසයක් ගිය තැන මෙන්න දුවගේ ඇඟට එනවා මල පෙරේතියෙක් වෙලා. ඇඟට ආපු ගමන් කටින් කුණු කියලා වැක්කිරෙනවා ගන්ධස්සාරයි. පස්සපැත්ත කුණු වෙලා මම හිතේ. ඊට පස්සේ ඇහුවා උඹ කවුද අහවලා කියන මට මිනිස්සු කම්මුලේ අත තියාගත්තා. ඇයි බං උඹ සිල් දරන් නේද මැරුණේ? පින්වතුනි දෙව්ලොව ස්වභාවයක් තියෙනවා. දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පින දෙව්ලොව ඉපදුන දෙවියන්ට පේනවා. പ്രേත ලෝකෙ ඉපදුන පාපය പ്രേතයාට පේනවා. නිරේ ගියාට පස්සේ නිරිසතාට කරපු පව් යම රජුරු සිහි කරනවා. අපිට තමයි කෙහෙල් මලක් මතක නැහැ. අපිට කිසිම දෙයක් මතක නැහැ. අර ප්‍රේතයාට පේනවා අර ඔක්කොම වෙච්ච දේවල්. ප්‍රේතයා කියනවා මම රුවන්වැලි සෑයේ සිල් ගත්තට රෑ බුදියා ගත්තනේ. බුදියා ගන්නකොට රුවන්වැලි මහා සෑයට පස්සහරවල බුදියා ගත්තේ. පස්සහරව එක කකුල් දික් කරගෙන හිටියේ. දැක්කද සෑයට බෝධියට කකුල් දික් කිරීම? කොහොමද දැන්? දැන් මහා උජාරුවට ගියාගෙන හේවිසි ගහගෙන ගියාටකෝ බුදුරජාණන් වහන්සේට කරපු අගෞරවය. බෝධිසත්වයෝ අම්මගේ බඩේදීන් මහාමායා දේවියව තවක් කෙනෙක්ගේ කකුල් අල්ලලා වඳින්නේ නැහැ. වඳින්න බෑ. පුංචි දරුසිඟිත්තා ඉපදුනාට පස්සේ කාල දේවල තාපසතුමාගේ පාළඟ සිරස තියන්න හදනකොට පාත් වෙන්න හදනකොටම පුංචි කුමාරයා කැරකිල්ල සිරිපතුල කාල දේවල තාපසයාගේ සිරසේ තිබ්බා. මහා බෝධිසත්වයෝවත් තවක් කෙනෙක්ගේ පාළඟට යන්නේ. ඒක තමයි තුන් ලෝකයේ අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ සිරිපා තබපු සිරිපා ලාංජනේටත් තුන් ලෝකයක් නල්ල තියලා සිරස තියලා වඳිනවා මිසක්කා බුදුරජාණන් වහන්සේ දෙසට පාදාන් නැහැ. දැන් හිතාගන්න බෝධියකට චෛත්‍යයකට කකුලක් දික් කරපු නැති උන්දා කෙනෙක් හොයාගන්න නැහැ. එහෙනම් දැනටත් රැස් වෙලා තියෙන්නේ. බය වෙන්න වෙනව කරන්න දෙයක් නැහැ. නමුත් අවසානයේදී කියලා දෙන්නම් මේකෙන් ගැලවෙන්න මොන හරි ක්‍රමයක්. රුවන්වැලි මහා සෑයට පස්ස දාපු පාපේනු ඊට පස්සේ තමයි සෑයට කරපු අගෞරවේ බුද්ධ අගෞරවේ නිසා පින් දුන්නට ගන්නවත් බෑ. ඒ විපාක ඉවර වෙන දවසක් පේන්නෙත් නෑ. අහෝ බුදුරජාණන් වහන්සේගේ සෑයට පස්ස හරවපු ඔච්චර බලපෑවනම් බුදුරජාණන් වහන්සේ ලුම්බිනි සල්වනේ උපන්නා. දඹදිව බුද්ධ ගයාවේ වජිරාසනේ මත සම්බුදු වුණා. බාරාණසී ශිපතනේදී ධම්මචක්‍ර ප්‍රවර්තනය කළා. කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වන උද්‍යානයේ පිරිනිවන් පෑවා.
ඒ දඹදිව බුද්ධ භූමියට වචනයක් කිව්වොත් ඒ පාපේ කොහොමෙයිද? මම අවුරුද්දට හතර වතාවක් දඹදිව යන හාඳුරුනමක්. අදටත් කුසිනාරාවට යනකොට මේ ඇස්වලට ඉබේම කඳුළු එනවා. කුසිනාරාවට ගිහිල්ලා අඳන්නේ නැති කෙනෙක් නැහැ. අදටත් බුද්ධ ගයාවට ගියාම ප්‍රීති ප්‍රමෝදෙන් හිත පිනා යනවා. අදටත් බාරාණසි ඉසිපතනෙට යනකොට අනේ අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණානේ කියලා සංවේගයක් උපදිනවා. අදටත් ලුම්බිනේට යනකොට ඉදා ලුම්බිනී ශල්වනේ උපන් සිදුහත් කුමාරයාගේ පුංචි සිරිපා සටහන පොළොවේ ඇතුලේ මතුවෙලා අදටත් තේනවා. ඒ ඔක්කොම තියදී ඊළඟට දෙවුරන් වෙහෙරේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටියේ නල්ල තේනකොට මේ ඇඟ සීතල වෙලා යනවා. මං අවුරුද්දට හතර වතාවක් දඹදිව වඳින ආන්දරණවා. ඒ දඹදිව තියෙන අසිරිය කියන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ කපිල වස්තුවේ ඒ සිනුහක් කුමාරයා හිටපු මාලිග අදටත් තියෙනවා. ඒ මාලිගාව ඉඳලා කිලෝමීටර් 40ක් දුරින් ඈත හිමාලි පේනවා. මෙන්න මෙතනයි අභිනිෂ්ක්‍රමණය කරපු ద్వාරයේ කියන උට ඒ අභිනිෂ්ක්‍රමණය කරපු දොරටුව වැටිලා අදටත් තියෙනවා, කැණීම් කළා නැහැ. ඒ දොරටුව දකින්නකොට මේ හදවතට මොකද්ද වෙලා මම කලන්ති දාලා වැටුණා. ඒ දඹදිව අසිරිය අදටත් තියෙනවා. ඒවා කොහෙද මේ? රුවන්වැලි සෑයවත් වඳින්න ගියේ නැති ආච්චිලා. මේ ලංකාවේ බුද්ධ භූමියක්වත් වඳින්න ගියේ නැති ආච්චිලාට මොකක් හරි වීඩියෝ එකක් පෙන්නලා කොහේ හරි කුණු ඇලක් ළඟ බෝධියක් ළඟ ගලක් තියලා මේ වජිරාසනයේ කියමුට මේ අහිංසක මිනිස්සු අහුවෙනවා පව්. මුලා කරන අයට වෙනම පව් මේ නිරේවල් හැදේ. අනුමෝදන් වෙන අයටත් යන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. අපි මහා ලොක්කෝ කියලා හිතන්න එපා. බුද්ධ ශාසන කීයක් අපිට අහිමි වුණාද? අහිමි වෙලා මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ පින්වත්නි මේ ඉන්නේ අපි. මේ මොහොතත් අහිමි වුණොත් එහෙම ආය මේ දීර්ඝ සසරේ ආපු මිනිසයා ආය දීර්ඝ සසරට වැටෙනවා. නිරේ යන්ට වෙයි, ප්‍රේත ලෝකේ යන්ට වෙයි, තිරිසන් ලෝකේ යන්ට වෙයි, අඬ අඬ වැළපි වැළපි යන්ට වෙයි. තමන්ගේ ඇස් ඉදිරිපිට දරුවෝ මැරෙයි, ස්වාමියා මැරෙයි, බිරිඳ මැරෙයි. ඉන්ට තැනක් නැතුව අහිකුණ්ඩකෝ වගේ තැනින් තැනට යන්න වෙයි. මිනිස්සු හදිහෝනියම් කරනවා මිනිසුන්ට ඉන්න බැරි වෙන්න. අහිකුණ්ඩකෝ දැකලා නැද්ද? දවස් 7ක් එක තැන හිටියොත් අහිකුණ්ඩකෝ ගැන අහලා තියෙනවනේ? පණුව ගන්නවා. එක තැන ගින්න බෑ. නගරෙන් නගරයට ගමින් ගමට යන්න වෙනවා. ඔය මිනිස්සු ගෙවල් වලින් පන්නන්න හෝනියම් කරන්නේ ඒ ඇයිට වෙච්ච දේ. සත්තු නටව නටව ඉන්න වෙනවා. සසර අඬ හඬ වැළපි වැළපි ඉඳ වෙනවා. රෝග ව්‍යසන වලින් දුක් විඳ විඳ ඉඳ වෙනවා. මේ සසර දීර්ඝ සසරේ සත්‍යයට උරුම වෙච්ච දේ. මේ සසරේ අපි කොච්චර දුක් විඳගෙන ආවද කියනවා නම් මව් නොවිච්ච කෙනෙක් නැහැ, පියා නොවිච්ච කෙනෙක් නැහැ. ඊළඟට අම්මා මැරිලා අඬලා ඒ වැටෙන කඳුළු ටික එකතු කළ සසර මහ සාගරයේ ජලයට වැඩි. තාත්තා මැරෙනකොට අඬපු කඳුළු ටික එකතු කළ සසර මහ සාගරයේ ජලයට වැඩි. ඌර වෙලා බෙල්ල කැපිලා ගලා ගිය ලේ ටික එකතු කළ සසර මහ සාගරයේ ජලයට වැඩි. කොච්චර සත්තු වෙලා ඉපදිලාද? මේ මිහි මණ්ඩලයේ ඔළුවේ තිබ්බේ නැති තැනක් නැහැ. අහසේ පියාසර නොකරපු තැනක් නැහැ. ඔච්චර දීර්ඝ සංසාරයක්ද පින්වතුනි? මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පිහිට ලබන අය දැන් දිව්‍ය ලෝකවලට ගිහිලා ඉවරයි. දැන් බේරෙන එක්කෙනා දෙන්නා තමයි ආයෙ එකතු වෙන්නේ. මෙතනින් වැටෙනවුන් වැටෙනවාමයි. අම්මයි තාත්තට වැඩිය ෆෝන් එක ලොකු වුණා නම් ඉදිරියට යනකොට අම්මයි තාත්තයි තඹ දොයිතුකට ගණන් ගන්නෑ. දැම්ම තියෙනවනේ පුංචි කාලේ ඉඳලා කිරි පොවල හදලා වල්ලා දෙමව්පියෝ. ඒ දෙමව්පියන්ටම බොරු කියලා ෆෝන් නැරන් එක එකකට මැසේජ් කර කර පාඩම් කරනවා කියලා තමන් වදපු අම්මට බොරු කරලා
යාට බොරු කරලා ඒ වංචාවේ පාපේ කරගහගෙන හොරෙන් පැනලා ගිහිල්ලා විඳවනවා මේ සත්වයා මැරුණට පස්සේ කොහෙද උපදින්නේ සත්වයා මැරුණට පස්සේ කොහෙද උපදින්නේ ඊළඟට පිටරටවල නම් ගන්නම දෙයක් නැහැ පිටරටවල ගන්නම දෙයක් නැහැ දැන් ඔය ඕස්ට්‍රේලියාවේ වගේ පිටරටවල ඒ සමහර රටවල තියෙනවා අවුරුදු 12 13 වෙනකොටම කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් අහනවා උඹලා මේ අහන ඔයාලා යාළු වෙලා දින්නේ ඔයාලට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා අහනවා ඊට පස්සේ නෑ කියලා කිව්වොත් ස්පිරිතාලට ගෙන්නන යනවා මානසික කියලා ඊට පස්සේ අවුරුදු 14න් වගේ ගෙදරින් වෙන් කරලා අර ස්කෝල වලින් එලිමහන් අධ්‍යාපනය කියලා අර කාන්තාර වලට කියලා කූඩාරම් ගහගෙන මාස ගණන් ඉන්නවා කොල්ලු කෙල්ලෝ ටීචර්ලා සල්ලා වෙනම ඉන්නවා අර ජෝඩු වෙනම ඉන්නවා බඩට දරුවෝ හදාගෙන එන්නේ මෙහි ෆාමසියෙන් හෙම්බිරිසාවකට බෙහෙත් ගන්නවා වගේ එහෙ පොඩි තුණ්ඩුවකින් ගස්සා කරනවා අවුරුදු 20 වගේ වෙනකොට කෙල්ලෙක් දරුවෝ 7-8 දෙනෙක් ගස්සා කරගෙන පොඩි තුණ්ඩුවෙන් කරන්නේ එක දරුවෙක් මැරුවොත් එහෙම නිරේ අවුරුදු කෝටි ගාණක් ඉපදිලා බඩ ඇතුලේ අම්මා කෙනෙක්ගේ බඩ ඇතුලේම ජීවිත 5000කට වැඩිය ගස්සා වෙලා මැරෙනවා එක ගස්සාවකට ඊර්වහේ යාගේ දරුවෝ ගස්සා වෙනවා ඊළඟට උපනූපන් ජීවිතේ තනි වෙනවා තනිපඩ වෙනවා කවුරුත් උදව්වට නැති වෙනවා ආදරේ නැති වෙලා යනවා එක ගස්සාවකගේ පාපේ චීනේ ඔහම කළා දැන් චීනේ වෙන වැඩක් කරනවා ඒ තමයි මිනිහලා නැහැ බැඳපු කතාවක් නැහැ බඩට දරුවෝ එනවා ඊට පස්සේ මාස 5ක් 6ක් බඩ හදලා අඬු දාලා අරන් තම්බලා කනවා ඔව් මේ මම දැකලා තියෙනවා ෆොටෝ මම ෆොටෝ දැකලා තියෙනවා ගෑරුක වලින් ගගහ කනවා මිනිස්සු සතුටින් ඒ වාගේ ලෝකයක් තියෙන්නේ මේ ලෝකේ සත්වයාගේ ධර්මයක් තියෙනවා අතීතේ ඉඳලා ආපු ඒ ධර්මය තමයි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි විවාහ වෙනකල් තවත් කොල්ලෙක්ගේ අතින්වත් අල්ලන්නේ නැහැ කෙල්ල කොල්ලා තවත් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලන්නේ නැහැ ඒක තමයි බඹසර ඒ ඇත්තෝ පන්සලකට නොගිය දෙවිලෝ උපදිනවා දැන් කොහෙද ඒවා ඊට පස්සේ විවාහ වුණාට පස්සේ බ්‍රහ්මචාර්ය සීලයක් තියෙනවා විවාහ වුණාට පස්සේ තියෙන බඹසර තමයි තමන්ගේ ස්වාමියාගෙන් බිරිඳගෙන් පමණයි සතුටු වෙන්නේ වෙන ගෑනු මිනිහලා හොයාගෙන යන්නේ ඒක බඹසරක් පින්වත්නි මේවා හාන්දුර නමකට කියන්න වෙන එක ගැන ලැජ්ජයි මේ මයික් වලින් නමුත් කිව යුතු වෙනවා පුරතල් කරලා සෝබනේට වහගෙන ඉඳලා තේරුමක් නැහැ මේ ළඟදීන් කුලියා පිටියේද කොහෙද නිකවරටියේද කොහෙද තිබ්බ තරුණ යෝන් වැඩසටහනක් කියලා දවස් 7ක් ඒ අවසානයේදී අස්පස් කරන්න එක සංවිධානයකට බාර දීලා තිබ්බේ ඒකේ හිටිය බැංකුවේ මහත්තයෙක් ඒ බැංකුවේ මහත්තයා මාර්ගෙන් තමයි අපිට මේ පණිවිඩේ හාන්දුරනේ මෙහෙම එකක් කියලා කිව්වේ ඒ තමයි ඒ යෝවුන් කඳවුර දවස් 7 යෝවුන් කඳවුර ඉවර වෙනකොට ඒ තියෙන වටපිට අස්පස් කරනකොට උපත් පාලනයේ සඳහා පාවිච්චි කරන උපකරණ උර දෙකක් තිබ්බා කිව්වා එතකොට ওই වැඩසටහනට ගිය කෙල්ලන්ට අම්මලා නැද්ද ඒ කෙල්ල ජාතක වුණ තාත්තලා නැද්ද? ගෙදර ගිහිල්ලා තමන්ගේ අම්මගේ මූණ බලන්නේ කොහමද? තාත්තගේ මූණ බලන්නේ කොහමද? ඔය වැඩසටහන් වලට යන කොල්ලන්ට කර්මය කියලා එකක් නැද්ද? අහෝ මේ සත්වයා මැරිලා ගියාට පස්සේ ගොඩාක් අය දුකට උපදිනවා. පිරිසිදු කෙල්ලෙකුට කරදර කරන එක පුදුම පාපයක්. කොච්චර පාපයක්ද කියනවනම් පිරිසිදු කන්‍යාවියක් ගැන කවර කතාද ඉස්සර හිටියා ඈත අතීතයේ ගණිකාවක් ඒ ගණිකාව ගැන ආසයි හිතලා කොල්ල පස් දෙනෙක් මේ කෙල්ල කැලේට එන්න සල්ලි දීලා ගෙන්නගෙන ගිහිල්ලා ඒ කෙල්ලගේ බෙල්ල මිරිකලා ඒ කෙල්ල දූෂණය කළා බෙල්ල මිරිකලා ආභරණ ටිකයි ඇඳුම් ටිකයි හොරගම් කළා අර කෙල්ල වෛරෙන් මැරිලා යක්ෂණියක් වෙලා ඉපදුණා උපනූපන් ජීවිතේ පිටිපස්සෙන් ඇවිල්ලා මරනවා ඒ එක කෙනෙක් අපේ බුද්ධ ශාසනය ඉපදුනා බාහ්‍ය දාරුචිරිය කියලා ඇඳුන්නේ නැහැ. කෙල්ලෙක්ගෙන් ඇඳුම් හොරකම් කරපු පාපෙට ඇඳුන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා අරහත්ත්වයට පත් වුණා. සිවුරක් නැහැ. හොරකම් කුලේ වස්ත්‍රේ නැති උනේත් වස්ත්‍රේ. සිවුරක් හොයාගෙන යද්දී අර යක්ෂණී ගවයේ ගැඟට ආවේශ වෙලා අර රහතන් වහන්සේට ඇන්නා. රහත් උනත් ස්ත්‍රියකට කරපු පාපේ ආවා. උන්වහන්සේ අසරින් නිදහස් වුණා. ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඒ වගේ පස් දිනකටම ඇන්නා හරකා. එක්කෙනෙක් අනාගමනා ඒත් හරකා ඇවිල්ලා ඇන්නා. හරකා ගැඟට ආවේශ වෙනවා යක්ෂණී. ස්ත්‍රීන්ට කරන අපචාරයේ එවැනි විපාක එනවා. එතකොට රාගෙන් බැටකන, ද්වේෂයෙන් බැටකන, මුලාවෙන් බැටකන මේ සත්වයා කරගන්න පාපෙන් මැරුණට පස්සේ කොයි ලෝකෙයිද? තම තමන් ගැනම හොයාගන්න තියෙන එකේ නේද මේ නිකන් සමයන් දොඩව දොඩව යන්නේ? කවුරු හරි ඇවිල්ලා බණක් කිව්වොත් එම් බුදුන් උපන්නේ මෙහි යමල්ලා කියලා උඩ දාගෙන යනවා. ඇයි ෂේප් කරගන්නද? දැන් මේවා කියනකොට ෂේප් කරගන්න දේවල් නැහැනේ. තමන්ටම වැරදිත් ඒවානේ තැන් තැන් වල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලෝකෙට මේ සත්වයා ලෝකෙ වටේ කරක් ගස්වන්න නෙවෙයි. තමන්ගේම පාපයන් සුද්ධ කරගෙන අකුසලයෙන් අකුසලයෙන් අකුසල අකුසලය කුසලයෙන් මැඩපවත්වලා වලාකුලෙන් මිදුන හඳක් වගේ ඒ ආගේ ජීවිතේ කුසල් උපදවලා පාපෙන් නිදහස් වෙන්න ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වුණේ. ඔය පරියායනොත් බලනකොට ඒ නිසා පින්වන්ත කොල්ලෙක් නම් බඳින කල් කෙල්ලගේ අතවත් අල්ලන්නේ කොහෙන් හොයන්නද? පින්වන්ත කෙල්ලෙක් නම් බඳින කල් කොල්ලගේ අතින්වත් අල්ලන්නේ. එදිරි යාළුවලා ඉන්න කාලෙම ජීවිතේ කෙලසගත්තා කියන්නේ අබ්‍රහ්මචාරී බව. නිරේ උපදින්න හේතු වෙනවා. තමන් ආදරය කරන කෙල්ලම ආදරේ නිසා නිරේට දාන එකද ආදරේ කියන්නේ? පිරිසිදු කෙල්ලෙකුට කරදර කරලා කරදර කරපු කොල්ල ජීවිත ගණනාවක් නිරේ පැහෙන එකද තමන් කොල්ලට දුන්න සෙනෙහස වෙන්නේ? ඕනෝක තමයි කියන්නේ ඇස් දෙක අන්ධ වුණා කියලා, නුවණ වැසුණා කියලා, මුලාවටපත් වුණා කියලා. ඔය විදිහට කෙලිටි කරගත්ත ජීවිත විවාහ උත්සවයන් පෝරුවේ නැගලා අෂ්ටක කියන්න යනකොට දෙවරු බලනකොට පිරිසිදු දෙන්නෙක් නෙවෙයි ඉන්නේ, අපිරිසිදු වෙලා දෙවරු තූ කියලා යනවා. බැන්දට පස්සේ දරුවෝ නැහැ. පොඩි ප්‍රශ්නේ ඇවිලිලා පවුල් කඩාකප්පල් වෙනවා. ඉස්සර ප්‍රශ්න නැද්ද? තිබ්බා. දැන් මිනිසුන්ගේ හිත කාමෙන් අන්ධ වෙලා තියෙන්නේ. ඒකට එක හේතුවක් තියෙනවා. රමනස්ස බැල්ම කරන්න දෙයක් නැහැ. කවුද හොයන්නේ? කවුද දන්නේ? ඉස්සර කසාද බැන්දට පස්සේ ආච්චිල සීල දන්නවා. ආච්චිල දරුවෝ 10 15 හදලා මිනිහාගේ ඇඟ දැකලා නැහැ. මේ දරුවෝ 10 15 හදලා මිනිහා ගෑණිගේ ඇඟ සම්පූර්ණයෙන් දැකලා නැහැ. එයාල දරුවෝ හැදුවා මේ මිනිසුන්ට වැඩ තිබ්බා. දැන් මේ පුංචි කාලේ ඉඳලම හැම දෙයක්ම දන්නවා. අහෝ, මේ සත්වයා මැරුණාට පස්සේ කොහෙද උපදින්නේ? තවත් තියෙනවා පංච දුස්චරිතය. ප්‍රාණඝාතයේදී වාසය කරනවා, පොරකමේදී වාසය කරනවා, වැරදි කාමසෙවණේ. වැරදි කාමසෙවණේ කියන්නේ නැති තැනක් හොයාගන්න නෑ. පුදුම හිතෙනවා පින්වත්නි, අතීතයේ දිල්ලියට කිව්වේ කුරු ජනපදේ කියලා. ඒ කුරු ජනපදේ මිනිස්සු ඔක්කොම පන්සිල් රකිනවා. ගණිකාවත් පන්සිල් රකිනවා. කොහොමද පින්වත්නි ගණිකාව පන්සිල් රකින්නේ? ගණිකාවට තියෙන සීලයක්. ඒ තමයි ගණිකාව අම්මගේ තාත්තගේ වෙන් කළා තියෙන්නේ. සම්පූර්ණයෙන් පවුලෙන් වෙන් කළා. මුළු රජයේම නියෝගයකින්, රාජ්‍ය නියෝගයකින් සියලු දෙනාට ප්‍රසිද්ධ කරලා තියෙනවා මෑ නගර සෝබනියා. අන්න එතකොට ඈන් ප්‍රසිද්ධ ගණිකාවක්. එතකොට යාගේ ධර්මයේ තමයි, යාගේ සීලයේ තමයි අමන්ඩ මුදල් දුන්න කෙනත් එක විතරයි ඉන්නේ. ඒක තමයි යාගේ පංචශීලයේ. ඔන්න ඒ කුරු ජනපදයේ නගර සෝබනියට ලස්සන තරුණ කොල්ලෙක් ඇවිල්ලා කහවණු පොදියක් දෙනා, අද මං ඔබත් එක්ක ඉන්නවා කියලා. මං ගිහින් එන්න නංගී කියලා ගියා.
සල්ලි ටික දීලා. දැන් කෙල්ල බලාගෙන හිටියා රෑ ආවේ නැහැ. පහුවදා කොල්ලෝ ආවා ඊට පස්සේ කිව්වා නෑ නෑ මට මුදල් දීලා මාව වෙන් කරගෙන ඉන්න එක්කෙනෙක්. පහුවදාත් ආවේ නැහැ. දවසක් දෙකක් තුනක් එච්චර නෙවෙයි අවුරුද්දක් දෙකක් අවුරුදු තුනක් හිටියා. අර කහවණ පොදිය දුන්න කොල්ලා වෙනුවෙන් වෙන කිසිම කොල්ලෙක්ගේ මූණ බලන්නේ නැතුව කෙල්ලට කණ්ඩ බොණ්ඩ නැතුව මහපාරට වැටුණා. රජයට පැමිණිල්ලක් දැම්මා. මට කහවණ පොදියක් ගෙනත් දුන්න පිරිමියෙක් හිටියා. එයා වෙනුවෙන් අවුරුදු තුනක් මම බලාගෙන ඉන්න ඔයා ආවේ නැහැ මට කණ්ඩ බොණ්ඩ නැහැ කියලා. රාජ්‍ය අධිකරණයේ නියෝගයක් පැනෙව්වා. උඹගේ වරද්දක් නැහැ. උඹ අවුරුදු තුනක් බලාගෙන හිටියා. ඒ නිසා හෙටේ ඉඳලා පටන් ගනින් කියලා. ඔන්න ජීවත් වෙන්න ක්‍රමයක් නැති තැන රාජ්‍ය නියෝගයෙන් ආපහු අර මඩමට ගිහිල්ලා ඉස්සරහින් ඉඳගෙන ඉන්නකොට කොල්ලෙක් ආවා. ඇවිල්ලා කහවණු පොදියක් දුන්නා. දෙනකොට ඒ කහවණු පොදිය ගන්න මේ කෙල්ල අත දික් කළා. අත දික් කරනකොට මං නෑතින් අවුරුදු තුනකට කලින් කහවණු දුන්න කොල්ලා එනවා. ඉක්මනට අත අකුලුවා ගත්තා. කිව්වා ළඟ හිටපු කෙනාට කිව්වා අයියේ මට අවුරුදු තුනකට කලින් මොඩල් දුන්න කෙනා එනවා මං ඔයත් එක්ක ඉන්නේ මං අයිති එයාට කියලා. ඒ ආපු තරුණයාගේ ඇඟෙන් සද්ද විඳු මතුණා. කිව්වා මං උඹේ සීලේ බලන්න තමයි මේ කලේ කියලා. රන් රිදි මුතු මැණික් වලින් අතු පුරවලා ගියා. ඒත් ඒ කෙල්ල කියනවා ඒ ගණිකාව කියනවා මං සද්ද විඳු වුණාට මට සැකයක් තියෙනවා මගේ පංචශීලී කැඩුනද කියලා. හේතුව තමයි මට අවුරුදු තුනකට කලින් කහවණ දුන්න කෙනා එද්දි තවත් කෙනෙක්ගෙන් සල්ලි ගන්න අත දික් කරපු එකෙන් මගේ සීලි කැඩුනද කියලා මට හිතෙනවා කිව්වා. මට ඔය කතාව අද යුගයට සම්බන්ධ කරනකොට මගේ හදවත මොහොතකට නතර වුණා. අද කාලේ කොහොමද? ඈ ගණිකාවක්. අද කාලේ පෝරුවේ නැගලා වෙඩින් නැරන් ෆොටෝස් ගහලා මඟුල් බෙර ගහලා නෑගම් ගිහිල්ලා ඒව කරලා කීයක් හරි හම්බ කරගන්න මිනිහා රට ගිහිල්ලා මාසයක් ඉන්න බෑ. ගෑනු නාඩගම් පටන් ගන්නවා. මං ඕක බණකට කියනකොට එක මහත්තෙක් නැගිටලා කිව්වා වැරදි හාමුදුරුවෝ. මං ඇහුවා ඇයි කියලා. මාසයක් නෙවෙයි හාමුදුරනේ අද කාලේ බැඳපු මිනිහා වැඩට ගිහිල්ලා එනකල් ඉන්නේ නැහැ කිව්වා. ඔයි බැඳපු මිනිස්සුම කියන්නේ මං ඈ. එතකොට කොහොම පරිහානියක්ද? එතකොට කොහොම මොකක් කොහේ ලෝකෙද යන්නේ? හැම වෙලාවෙම සැකෙන් සැකෙන් ජීවත් වෙන්නේ. මේකද ජීවිතේ? ඕ අහනකොට දහස් වතාවක් හිතෙනවා මහාන වෙච්ච එක කොච්චර සැපයක්ද කියලා. පුදුම සැපයක්. පොල්ලු ගොඩාක් ආස ලස්සන කෙල්ලන්ට බැන්ද ගමන් එදා ඉඳලා දුක්ගින්න තවක් කවුරු හරි බලයිද? ෆෝන් එකට මැසේජ් ඇවිල්ලාද? මිස් කෝල් ඇවිල්ලාද? ලස්සන කිල්ලි බැඳපු කොල්ලාමයි වෙඩිපුරම දුක් විඳින්නේ. අද කාලේ පොඩි කොල්ල කුරුට්ටු කරන වැඩ දැක්කට පස්සේ දහස් වතාවක් හිතෙනවා මහාන වෙච්ච කොච්චර සැපයක්ද කියලා. අපි මහාන වෙන්නේ නැතුව ගෙවල් වලට වෙලා පවුල් පන්සල් වුණා නම් හැදෙන දරුවෝ ෆෝන් නිල්ලනවා. අපිම දන්නවනේ ෆෝන් එක අරන් ගිහලා දොර වහගන්නකොට උන් නටන නාඩගම්. දැන් ඉන්න කොල්ල කෙල්ල ෆෝන් වලින් ජරාව බලබලා ඉඳලා උන් කවදා හරි බැඳ දවසක උන්ගේ දරුවෝත් ෆෝන් අරන් දොර වහගන්නකොට සෙල්ලම දන්නවනේ අරබාගෙන ඉඳ සිද්ධ වෙනවනේ. කොහොම මේ අවවාද කරන්නේ? ඉවරයි. ආක බලාගෙන ඉඳ වෙනවා. ඊට පස්සේ කොල්ල කෙල්ල යාළුවෝ ওই පඳුරු ආස්සේ ඔය මේ රවුම් ගහනකොට තමන්ගේ දරුවෝ තනාගත්තේ ගෙදෙට එන්න පරක් වෙනකොට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ඔය මෙහි ගියා කියනකොට අකරබාගෙන ඉන්න වෙනවා. පින්වතුනි හොඳ ලෝකයක් නෙවෙයි තියෙන්නේ. පුළුවන් නම් ගැලවෙන්න. සිය දහස් වතාවක් මට හිතෙනවා මහාන වෙච්ච එක කොච්චර හොඳයිද කියලා. සමහර පවුල්වල කෙල්ලෝ කතා කරන ගෑනු කතා කරන කච්ච 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 ගාලා මිනිහට කටාරින්න දෙන්නේ නැහැ.
ඕවා දකින්නට දහස් වතාවක් ඉදෙනවා මහාන වෙච්ච එක කොච්චර හොඳයිද කියලා මේ ගෑනුන්ගේ කචකචි අහගෙන ඉන්න නැති එක සැපක් සමහර ගෑනු මිනිස්සු ඇවිල්ලා ඔය කතා කරනවා කට ගන්ධස්සාරයි එක එකාගේ කටේ ගන්ධස්සාරේ අපිට නොදැනී තියෙන එක ඔච්චර සැපද කියලා හිතෙනවා මහානකම සැපක් ඔය කියපු බිරින්දෑවරු ප්‍රශ්න ටෙලිෆෝන් වල ප්‍රශ්න ඔය කිව්ව කොල්ලෝ කෙල්ලෝ එහෙම යන ප්‍රශ්න ඉඩ කඩන් වල තියෙන ප්‍රශ්න ඔය ඔක්කොම කියවනේ දිව්‍ය ලෝකේ දුගති යන හැටිනේ කී කියාගේ ඔය ඔක්කොම ප්‍රශ්න මහානකමේ නෑනේ ඔච්චර ඒ ගෙවල් ඔච්චර දුක් විඳ විඳ ඉද්දීන් කොල්ලෙක් මහාන වෙන්න ගිය ගමන් කම්බුලි අත තියා ගන්නවා ගියා කියනවා එකෙක් බැන්දට පස්සේ කම්බුලි අත තියා ගන්නෑ ඒකත් අමාරු වැටුණද කියලා කියන්නේ එකෙක්වත් මහාන වෙන්න ගියොත් තමයි ඔක්කොටම අමාරු පෞකාරකම අඩුම තරමේ සාදු කියන්න ඕන අපිට බැරි වෙච්ච එක මුන් හරි කරගත්තා කියලා අද කාලේ අවබෝධයෙන් මහාන ජීවිතයක දෙනවා නම් ශ්‍රේෂ්ඨයි මං මේ අමතර කාරණාවක් කිව්වේ ඒ නිසා පංච දුෂ්චරිතේ මුල් කරගෙන සත්වයා දුගති උපදිනවා ඊට පස්සේ බොරුව ඔච්චර මිනිස්සු බොරු කියනවා බොරු කියනවා කියන එක හොඳට ප්‍රකටයි එකක් තමයි අද කාලේ ගොඩාක් උපදින්නේ සසරෙත් බොරු කියපු අය ඇයි ගොඩක් අය ළමයි අඩුවෙනි ළමයි නැති වෙන ප්‍රධාන පාපේ තමයි බොරු කීමේ පළවෙනි විපාකේ සසරේ ළමයි නැහැ දෙවෙනි විපාකේ තමයි වෙන පිනකින් ළමයි ලැබුණත් ඉපදෙන්නේ කෙල්ලෝ අද ලංකාවේ ගොඩාක් වැඩි කෙල්ලෝ ඊළඟට තමයි කියන දේ අහන්නේ නැහැ ඔච්චර අද නන්නත්තරයි ඊළඟට තමයි සුරාව මේ ඔක්කොම දුගතියේ උපදින කාරණා සුරාව කියන්නේ මහමිනියලාගේ සුරාවල් ගැන කවර කතාද පොඩි උන් ඉස්කෝලේ 6 වසරේ ඉන්න කොල්ලෝ 7 වසරේ ඉන්න කොල්ලෝ කොල්ලොත් පැත්තකට දාන්නකො කෙල්ලෝ මෙන්න පෙතිබනවා සුරාව කොල්ලන්ගේ මේ කලිසමේ නිල් පාට කලිසමේ සුදු පාට කලිසමේ මිනිනේ පටිය දෙනවනේ මෙතන මේ මෙතන බොත්තමක් තියෙන්නේ ඔය පටිය ආස්සේ තියෙන්නේ පෙති ඊට පස්සේ මේ මේ කොරල් එක තියෙන්නේ කොරල් එක නේද කියන්නේ දැන් ආනේ ඒක ආස්තු මෙතන තියෙන්නේ මේ සර්ට් එකේ එතන තියෙන්නේ බෑග් එක දා ගන්නවනේ බෑග් එකේ පටි දෙක තියනවා නේද පටි දෙක ආස්සේ තියෙන්නේ බලන්න ළමයි කේජී කියලා ජාතියක් තියෙනවා කේරළ ගංජා බිව්වම ආය ලෝකයක් නැහැ තව තියෙන සූකිරි වගේ චූටි සුදු පාට කැටයක් මේ ළඟදී බෝවත්තේ පොඩි කොල්ලෙක් කොල්ලන්ට පේන්නම මේ සූකිරි කැට දෙකක් කටේ දාගෙන මත් වෙලා ළඟ තිබ්බ දෙකේ දෙකේ පොල්ලක් අරන් තාත්තගේ දත්වල ගැලවෙනකල් ගැහුවා සීකල්පනාව නැහැ ආයෙ තියෙනවා ඇපල් බීම වගේ જાත්තයක් ඇපල් බීම වගේ බෝතලේ බීම් එකත් ඇපල් බීම වගේ සුවඳ රස ඔක්කොම ඇපල් බීම වගේ බීපු ගම මත් වෙනවා. අහෝ මේ සත්වයා මැරුණාට පස්සේ කොහෙද උපදින්නේ? ඔය වගෙන් කොහොමද බේරාගන්නේ? කොහොමද බේරාගන්නේ? ඒ නිසා බලන හැම පැත්තෙම හතර පැත්තෙම ගින්දර ඇවිලුණා වගේ මනුෂ්‍ය ජීවිතේ පිච්චි සත්වයා දුගති උපදිනවා රහතුන් මැද අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ වදාළනම් නියසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් පින්වත් මහණනි ආය සුගතියට එන්නේ මහ පොළොව වගේ ප්‍රමාණයක් මරුණාට පස්සේ දුගති යන්නේ කියලා රහතුන් මැද යම් ධර්මයක් වදාළද අද ඒකේ කාන්ත සත්‍යයයි සුගතිය දුගතිය අතර ඔච්චර හලහැප්පීමක් තියෙද්දීන් තමයි ආතම් පාතක් මොකක්වත් දන්නේ නැති මිනිස්සු යමෝ මෙහි බුදුන් උපන්නේ මෙහි කිය කියා අටින් පව් කර කර ආර්ය උපවාද කර කර දුවන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ කියනකොට රුවන්වැලි සෑය ප්‍රතික්ෂේප කරන්න වෙනවා රුවන්වැලි සෑයට ධාතු වැඩම්මේ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නේ කියනකොට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්න වෙනවා අනුරාධපුරයේ රැස් විහිදෙන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ
ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉන්දියාවෙන් වැඩමවේ සේරවිල ලලාට ධාතුන් වහන්සේ ඉන්දියාවෙන් වැඩමවේ දළදා වහන්සේ කලිඟු රටින් වැඩමවේ සියලු ධාතු සෑයවල් බෝධිවල් ප්‍රතික්ෂේප කරනවා එක වචනෙන් බුදුන් උපන්නේ ලංකාවේ කියලා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප වෙච්ච ගමන් මිහිඳු මහරහතන් වහන්සේ මතකෙන් දරාගෙන ආපු ත්‍රිපිටක ධර්මය ප්‍රතික්ෂේප වෙනවා බුද්ධ ධම්ම සංඝ කියන තුනරුවම් ප්‍රතික්ෂේප කරලා මෛත්‍රී බුද්ධ ශාසනේ තහිමි කරගෙන කල්ප ගණන් නිරේ දුක් විඳිනවා බුදු කෙනෙක් ඇහැටවත් දකින්න ලැබෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ උපදින භූමියේ තිරිසනෙක් වෙලාවත් ඉපදෙන්නේ නැහැ ඒ කරන පාපයෙන් දන්න කියන කෙනෙක් ඉන්නවා නම් බේරගන්ට ඔන්න ඔය පරයායන සත්වයා මරුණට පස්සේ දුගති උපදිනවා තව එක ක්‍රමයක් කියන්න ඒ තමයි පින්වත්නි මේ ලෝකයේ සත්වයා අයිකට මෙහෙම කියන්නම්කෝ ඔන්න මම කාලයක් හිටියා තිරිකුණාමලේ පන්තලේ කියලා ගමක් තියෙනවා ඒ ගමේ අසභෝගී හිටියා ඊට පස්සේ මාව මුණ ගෙහෙන්න ආවා අම්මයි තාත්තයි තව පොඩි දරුවෝ දෙන්නේ කොයි ඇඳු කඳුලේ මොහොනේ නැහැ ප්‍රියමනාප බවක් මං ඇහුවා ඇයි මොකද මේ අය කියලා ආන්දරණේ අපි ඔක්කොටම බෙල්ල වැලිලාගෙන මැරෙන්න හිතෙනවා චෝ ඔන්න මටත් දැන් මොකද්ද වගේ මං ඇහුවා ඇයි මොකද ඊට පස්සේ කිව්වා ආන්දරණේ අපේ පුතා ලොකු පුතාට අවුරුදු 18යි ලොකු පුතාට අවුරුදු 16 විතර ලෙඩක් හැදිලා ත්‍රිකුණාමලේ පැත්තේ ඔය මොකද්ද දේවාලයකට ගිහිල්ලා ඒ දේවාලෙන් කිට මාර වෙලා දරුවසුව කරලා දෙන්න කියලා ඊට පස්සේ දිස්ත්‍රික්කෙන් ඇවිල්ලා කියලා ගෙදර යටලියේ කාලේ තියෙන යටලියේ පඳුරක් ගැට ගහපම් මාව සිහි කරලා කියලා යක්ෂණියෙක්ගේ නමක් කිව්වා ඉතින් ඒ කිව සීකල්ලා පඳුරකට ගෙවුවා කොල්ලසෝ වුණා දැන් ඔන්න ලිඩක් නැහැ කොල්ලඩ අවුරුදු එකමාරක් විතර ගියාට පස්සේ තව මාස දෙකයි විභාගෙට උසස් පෙළ විභාගෙට හොඳට ඉගෙන ගන්න කොල්ලා හරි ලස්සනයි රූපේ මේ කොල්ලා අම්මට කිව්වා අම්මා මොකක්ද අම්මා රට යටදී ගෙඩ ගහලා තියෙන සුදුරේදී කෑල්ල උඹ ලෙඩ වෙලා ඉන්න කාලේ ගැට ගැහුවේ ඉතින් අම්මා ලැජ්ජයි අප්පා ඔය මිනිස්සුත් ආවට පස්සේ උඩ බලන ඕක ලියලා දාමු එහෙනම් ලියලා දාපන් කිව්වා ඉනිමඟක් තියලා පුතා අර යටලියේ තිබ්බ අඳුර ලිස්සා බැස්සා කරදරයක් දෙවෙනි දවසෙත් කරදරයක් නැහැ දෙවෙනි දවසේ රෑ අම්මා හීනයක් දැක්කා පුතා අතින් අල්ලගෙන දේවාලෙට ගියා අර පරණ දේවාලෙට ගිහිල්ලා අම්මා දේවාලෙට යනකොට අම්මා අඬද්දී අර දේවාලේ පිළිමේ හිටපු යක්ෂණී අර කොල්ල ඇදලා ගත්තා ඔච්චරයි හීනේ ඊට පස්සේ මොකද උනේ දෙවෙනි දවසේ හීනේ දැක්කේ තුන්වෙනි දවසේ මඟුල් ගෙදරක් ළඟ ඊට පස්සේ අම්මා අද මගේ උළුවරි දෙනවා හරියට එතකොට අම්මා කිව්වා දැන් අපි එහෙනම් මඟුල් ගෙදර යන්න පුතා ඔයා උදේ පාන්දර 4ට විතර නැගිටින්න පාඩම් කරන්න අද කලින් නිදා ගන්න කිව්වා කොල්ලා 4ට එලාම් තියලා එලාම්ක මේසු දෙක තියලා net එක ඇඳට දාගෙන බුදියා ගත්තා අම්මලා දැක්කා අම්මලා මඟුල් ගෙදර ගියා අම්මා මඟුල් ගෙදර ගිහලා රෑ 1යි 2යි එනකොට පුදුමේ අර පඳුර ගැට ගහපු තැනම ලණුවක් දාලා ඉල්ලිලා කොල්ලා නිදාගත්ත කොල්ලා අඩ නිින්දෙන් ඉඳලා අර පඳුර ගැට ගහපු තැනම ලණුවක් දාලා ඉල්ලිලා මැරලා අර කිබිලි ගත්තා කොහොමද පඳුරු කේස් පඳුරක් ගැට ගහපු නැති එකෙක් පඳුරක් ගැට ගහලවත් හොයාගන්න බෑ මෙතන ඕ පඳුරු කේස් කොහොමද එදා ඉඳලා අර ඔක්කොටම හිතෙනවා ඉතින් මට ඇවිල්ලා කිව්වා ඊට පස්සේ මටත් දැන් බය හිතුණා මොකද්ද කරන්නේ දැන් මට හිතනවා දැන් මේ පවුලම ගන්නවා මේ කිපිල්ලට මං දන්නවා
ඊළඟට මං කිව්වා අනේ දෙයියනේ මේ උඹලට දැන් කරන්නේ මොකද්ද මං කිව්වා භාග්‍යතුන් වහන්සේ විතරයි පිහිට උඹලා දැම්ම බලයල්ලා රුවන්වැලි මහසෑයට ගිහිල්ලා බුදුගුණ කියලා වටේ ප්‍රදක්ෂිණා කරලා බඩ ගාලා වැඳලා ජීවිතේ තුනුරුවන් පූජා කරනලා රතන සූත්‍රයේ අඟුලි මාල පිරිත කියලා මෝර පිරිත කියලා පැයක් දෙකක් මළුවේ ඉඳලා එන්න කියලා කිව්වා එහෙම ආවා ඇත්තටම එදා ඉඳලා ආයේ හිතුන්නේ නැහැ යාළ යාළ බේරුණා රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කරපු නිසා බේරුණා ඔය එක කතාවක් පඳුරු කේස් ඊළඟට මට දැන මතක නැහැ කොහෙද කියලා ළඟදි දවසක ඒත් කොල්ලෙක් අනුරාධපුරේ ගිහිල්ලා මට කිව්වා හාඳුරනේ ලොකු පිනක් මං කළා කිව්වා මං ඒව මොකද්ද කියලා අනුරාධපුරේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ වටේ තියෙන හැම පඳුරක්ම ලිස්සා කිව්වා මගේ හිතෙන් මං බය වුණා මේකට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා අහ කොහෙද සූර්ය වැවදින් සූර්ය වැවදින් කොල්ලෙක් මුණ ගැහිලා කිව්වේ ස්වාමීනි මං ලොකු පිනක් කරගත්තා මං දැක්ක බෝධියේ අතු ගැට ගහලා තියෙන අනේ භාග්‍යතුන් වහන්සේට කරදරයක් නේ කියලා මං ඔක්කොම ලිස්සා කිව්වා දැන් මට හිතුණා මේකට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා දැන් කොල්ල කතාව කියාගෙන යනවා ඒ වුණාට ස්වාමීන් වහන්සේ රෑ මං ඇවිල්ලා නිදා ගන්න දෙන්නේ නැහැ කිව්වා. පනට ගහනවල් බෙල්ල මිරිකනවල් එස්සැනින් හිතුවා කිව්වා මම මගේ බුදුරජාණන් වහන්සේට අපහසුයක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේට පහසුව පිණිසයි පඳුරු ගැට ගැහුවේ. ඒක සත්‍යයක්. ජයසිරි මහ බෝධීන් වහන්සේගේ බලය සත්‍යයක්. රුවන්වැලි මහසෑයේ බලය සත්‍යයක්. සත්‍යානුභවයෙන් මට සෙත් වේවා කියලා නිදාගත්තා කිව්වා එදා ඉඳලා ප්‍රශ්නයක් කිව්වා. හැබැයි කොල්ලට තිසරණේ තිබ්බ නිසා හරි නැත්තම් මරා ගන්නවා ඔය ඔක්කොම පැත්තක දානකො මම දැක්ක දෙයක් කියන්නම්කෝ ඔයවා මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට අපිට කියලා තියෙනවා ඔය පඳුරු කේස් එක හරි භයානකයි ඒ නිසා ඔය පඳුරු වලට අත තියන්න එපා කියලා මං ඔය කන්තලේ ඉන්න කාලෙත් ඔය එහෙ තියෙන පොඩි නුග ගහක් මිනිස්සු ඇවිල්ලා පඳුරු ගැට ගහනවා නේ ගැට ගහනවා දන්නේ රුපියල් 2ක ගැට ගහන්නේ ගැට ගහපේ රුපියල් 10ක් වත් ඊට පස්සේ නමුත් ওই පඳුරු දිහා දකින්නකොට ගුරු ස්වාමීන් වහන්සේගේ වචනේ මතක් වෙලා මං ඇල්ලුවේ නෑ ඕවා දවසක් ඉංගන මනසෙක් ආවා මම මේ ඉංගන මනුස්සයාට හොන්දට බඩු ටිකක් පාලසල් කරලා දීලා රුපියල් 200 කට අතට දීලා මං උඹ මං වෙනුවෙන් තව වැඩක් කරන්න ඕන මොකද්ද හාඳුරුනි කිව්වා අන්න අර නුග ගහේ හොන්දට පඳුරු තියෙනවා උඹ ලියාගෙන බලයන් කිව්වා ඇත්තටම ඉතින් මටත් වෙච්ච වැරද්දක් මටත් ඒ වෙලාවේ ඊට ඇතුලේ පොඩි දෙයක් තිබ්බ චෙක් කරන්න මේක ඊට පස්සේ ඒ මිනිස්සයා ගිහිල්ලා දැන් ලිහන්දි ගියා පඳුරු එකක් දෙකක් ලිහිනකොට දිස්ටි වුණා ඊට පස්සේ හීරුවා නුග ගහ හූරලා දුන්න බඩු විසිකර කර පඳුරු විසිකර කර දිව්වා පඳුරක් ගැට ගහනකොට හැම පඳුරකම භූතෙක් ඉන්නවා ඇක්සිඩන්ට් වලින් මැරිච්ච පවුල් ගැන හොයලා බලන්න ඇක්සිඩන්ට් වලින් මැරිච්ච හැම කෙනෙක්ගේම ගෙදර ඒ ළමයා බාර කරලා ඇති දේවාලයකට විභාගේ ලං වෙනකොට අම්මලා දරුවන්ට විභාගේ හොඳට පාස් වෙන්න ඕන නිසා දේවාලෙ ගිහලා අනේ මේකයි අපේ දරුවා විභාගේ දෙනවා ඒ හතරක් දෙන්න ඕන උසස් පෙළට කියලා පඳුරක් ඉද ගහනවා. ඊට පස්සේ ඔන්න එනවා. ඇවිල්ලා විභාගෙ ලියනකොට ඔන්න දැන් අර බුද්ධ ඒ හැම පඳුරකම සෙට් එකක් ගැට ගහනවනේ. එනවා. ඇවිල්ලා ළඟ ඉඳලා කොල්ලා ලියන්නේ නැතිකොට කිල්ල ලියන්නේ නැතිකොට හිතට දානවා ලියපන් 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 කියලා. ඇයි ලියන්නේ බයෝ পেපර් එකනේ දැන් භූතයා බයෝ ඉගෙනගෙන නැහනේ. එතකොට තමන්ම ලියන්න ඕන. අර භූතයා කරන්නේ යාට සංඥාවක් දෙනවා ලියපන් ලියපන් කියලා. ඔය දේවාල වලට බාර වෙලා විභාගේ තියෙන හැම ළමයාගේම එකක් කොමක් ඇති බලන්න ඊට පස්සේ මොකද උනේ දැන් ඔන්න විභාගේ ලියනවා දැන් ඔන්න කෙල්ල පෙල් ඇයි කෙල්ල පෙල් ඒකී පාඩම් කරන්නේ නැතුම් ෆේස්බුක් ගිහිල්ලා ෆෝන් එකෙන් එසම් මොන් ෆෝන් පාවිච්චි කර කර හිටියා ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ විභාගේ ෆේල් විභාගේ දැන් ඔන අම්මා කියනවා විභාගේ පාසලොත් තමයි පූජා වට්ටිය දෙන්නම් කියලා තිබ්බේ දැන් දෙන්නේ නැහැ. ඒත් පින්වත්නි
දේවාලයකට ගිහිල්ලා පණුවක් ගැට ගහලා බාරයක් වුණොත් එහෙම කම්පියුටරෙන් රිසල්ට් පේපර් එක එනකල් භූතයා කම්පියුටරේ ළඟට වෙලා ඉන්නේ නැහැ. දෙන්නම ඕන. පූජාව දෙන්නම ඕන. කිසිම බාරයකට පූජාව නොදී ඉන්න බෑ. ඒක තමයි භූත ලෝකේ. ඉතින් ඕක ඇහුවට පස්සේ අපිත් දන්නේ නැතුම් බාර වෙලා තියෙනවා. ඊට පස්සේ ඕව ඇහුවට පස්සේ අපිත් බය වෙලා අපිත් බාර අයින් කළා. බාර අයින් කරන්න ක්‍රමයක් තියෙනවා. දන්න බාර ඔක්කොම ඔප්පු කරන්න ඕන. දැන් සමහර බාර තියෙනවනේ අම්මලා වෙච්ච බාරත් එක්ක බලනකොට අමතකයි නේ දැන්. එතකොට කරන්න තියෙන්නේ මේ පැත්තේ නම් කිරිවිහෙර. මේ කිරිවිහෙරද ළඟ? කිරිවිහෙර හරි රුවන්වැලි සෑය හරි ඒ වගේ උතුම් ස්ථානයකට ගිහිල්ලා පළවැල ශීරපායාස මල් පහන් සහිත පූජාවක් භාග්‍යතුන් වහන්සේ විශේෂ බුද්ධ පූජාවක් කරන්න ඕන. කරලා මෙතෙක් සසරේ දැන නොදැනගෙන අපි වෙච්ච බාර තියෙනවා නම් ඒවා අපිට මතක නැහැ. ඒ ඇත්තන්ට තුටු පඳුරු විදිහට බුදුරජාණන් වහන්සේට මේ කළ පූජාවේ පින අනුමෝදන් වේවා. අදින් මම සියලු බාරවලින් නිදහස් 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 කියලා නිදහස් වෙන්න ඕන. ඉදා ඉඳලා බාර නොවී ඉන්න ඕන. දැන් මම දන්න ඔක්කොම බාර අයින් කරලා දැන් වුණ රුවන්වැලි සෑය ගිහිල්ලා ඕක කරන්න හිතාගෙන ඉන්නකොට හීනෙන් පෙනිලා කියනවා තියෙනවා තව එක බාරයක් කිව්වා. මං කල්පනා කළා හත් තිලවේ මට මතක නෑනේ එහෙම එකක්. කොහොම හරි කල්පනා කරගෙන කරගෙන යන්න මතක් වුණා. මං දැන් ඉන්න අසපුවට එන්න කලින් හිටපු අසපුවේ විහාරයක් හැදුවා. ඒ විහාරයේ හදනකොට ඒ ප්‍රදේශයේ ඉන්න දෙයියට පොල් ගෙඩියක් කෙල්ලලා කිව්වා මම මේ විහාරය හදලා ඉවර වෙනකල් හිටියොත් විහාරය හදලා ඉවර කරලා මේ විහාරේ වෙනුවෙන් කිරිබත් දානයක් හදලා මුරුතැන් දානයක් උඹට දෙන්නම් කියලා දෙයියට කිව්වා. හිටියොත් දෙනවා කියලා කිව්වා. ඒ විහාරෙට මුල් ගල් තියලා පොඩි වැඩක් කරනකොට මට අසපුවෙන් වෙන අසපුවකට යන්න ඕන අසකුමාරුවක්. ඉතින් මම හිතුවා ඉතින් මම දෙයියන්ට බැහැදිලෝ කිව්වනේ. හඳුනනවන්නේ කිව්වේ ඉතින් තේරෙන්න බෑ කියලා මං ඉතින් නොදී හිටියා. පස්සේ බලනකොට හිටියොත් කියන වචනේ දෙයියට ඇහිලා නෑ. ඉතින් මට ගිහිල්ලා ආයෙ දෙන්න වුණා. ආයෙක දීලා ඊට පස්සේ ආයෙ රුවන්වැලි සෑයට ගිහිල්ලා අර විදිහට පූජාවක් කරලා නිදහස් වුණා. එතනින් පස්සේ බාර පේන්නේ නෑ. දැන් ආච්චි අම්මලාට තරු විශ් වෙනවා ඇති. දැන් පළයලා ඉතින් රුවන්වැලි සෑයද. ඒ ඊළඟ තමයි සමහර දරුවෝ දන්නේ නෑනේ. සමහර දරුවෝ දන්නේ නැහැ. ඒ නිසා පොඩි දරුවෝ වෙනුවෙන් අම්මලා බාර වෙනවා. දරුවා බිල්ලට යනවා. ඊට පස්සේ දේවාල ගානේ ළඟින් ගියාට පස්සේ හැම දෙයකටම එකම විසඳුමයිනේ පේන්නේ දේවාල විතරයිනේ. මැරුණාට පස්සේ එවුන් ගාවට යන්න වෙනවා. අන්න ඒ ලෝකෙට තමයි අසුර ලෝකෙ කියන්නේ. ඉඳගෙන ඉඳලා කවුරු හරි බෙල්ල මිරිකපන් කියනකොට ඒක කරන්න ඕන. ඊට පස්සේ භූතයා මැරුණාට පස්සේ නිරේ. අරකි හැඳි ගෑවියනින් කියලා පොල් ගෙඩිය ගහන්නට කරන්න ඕන. ඒ භූතයා මැරුණාට පස්සේ අනුන්ගේ පව් වලට කරගහන්න වෙනවා. දේවාල ළඟින සියලු දෙනා මැරුණාට පස්සේ ලෝකෙ උපදින්නේ ලේසි නෑ. දැන් බලන්නකෝ කී දෙනෙක්ද සුගතිය යන්නේ කියලා. හොඳේට හොඳ නරකෙට නරක අරකක බෙල්ල මිරිකපන් මේකට මෙල්ල මිරිකපන් අරක මට අසාධාරණයක් කළා පලි ගහපන් කිකියා ඔය කියන වැඩේ යම් දෙවියෙක් කරනවා නම් ඒකා දෙවියෙක්ද? සමහරයි දෙවිවරුන්ගෙන් කියලා වැඩ ගන්න පූජාවට්ටියක් තියලා ඔ පළතුරු ටිකක් තියලා කොමඩු කෑල්ලක් තියලා පොඩි සේප් එකක් දාලා එතකොට ඔච්චර පොඩි දෙයකට මිනිහෙක් මරනවා නම් ඒකා ඔච්චර දීනයිද? එවැනි දීන අය ඇසුරු කළා මැරුණාට පස්සේ උසස් වෙන්නේ නැහැ. මැරුණාට පස්සේ දීන වෙනවා. දැන් කීයෙන් කී දෙනා සුගතිය යන්නේ? ලේසි නෑ. ලේසි නෑ ගොඩ යන්නේ. එක එක පරයය. ඊට පස්සේ තව කාරණාවක් කියන මම කියපු එක නෙවෙයි.
අර යක්ෂයෙක් ළඟදී ඇවිල්ලා කිව්වා කියලා කිව්වේ. ඒ යක්ෂයා ඔබ ගැන කිව්ව විස්තර. ඒ යක්ෂයා කියනවා ඔයේ හරි මතුරනකොට ඇදිලා යනවලු ඒ යක්ෂයා. එතෙන්ද ඒකට හේතුව තමයි කිව්වා කලින් මහාන වෙලා ඉඳලා මන්තර මතුරුපේ කී පාපේ. ඊට පස්සේ මේ යක්ෂයාට මෙහෙම වුණා කිව්වා. ඒ යක්ෂයා දේවාලයකට ඇදිලා ගියා කිව්වා. ඒ දේවාලේ තිබ්බ කිව්වා දොළ පිදේ චුටි චුටි ගොටුවල කට්ටණිය මතුරනවලු කපුවා. කපුව ළඟ ඉන්නවා කිව්වා යාන්ත එයාගේ දේ භූතයා. අරයා ඇදිලා ගිය ගමම්ම අර වඳුරු එල්ල ඉන්නවාගේ දේවාලේ මෙහෙම එල්ල ඉන්නවලු අර ඇදෙන භූතයෝ. ඉතින් එතනින් එකෙකුට කියනවලු මේක කාපන් කියලා. ආසහිතිනවලු කන්ට. ඉතින් එක භූතෙක් ඔකට ඇවිල්ලා කාගෙන කාගෙන යනවා. කෑවට පස්සේ කියනවලු දැන් තෝ අපෙන් කෑවා තෝ අපිට ණයයි. දැන් මේ තෙල් ටිකට රිංගපින්. නැත්තම් මේ සීනි ටිකට රිංගපන් කියනවා. අරයා මතුරනවා. අර පිදේනිය ලේකාපු භූතයා එහෙම එහෙම ඇඟ තද වෙලා තද වෙලා තද වෙලා අර තෙල් ටිකේ වැතිරෙනවා. මේක ජීවි යක්ෂයෙක්මයි. එයාට වෙච්ච දෙයක්. අර තෙල් ටිකේ අර සීනි ටිකේ වැතිරෙනවා කිව්ව එහෙම. ඊට පස්සේ ගිහිල්ලා ওই සීනි ටික කාට හරි කන්න දුන්න ගමන් අර තෙල් ටික ඇඟේ ගාපු ගමන් එයාගේ ඇඟට යනවා. මේ ආපු කොල්ලගේ අම්මා මේ කොල්ලගේ කෙල්ල ගෙදරින් නිතර තරහින් යනවා කියලා අම්මා තමයි දේවාලෙకి ගිහිල්ලා එහෙම කළා තියෙන්නේ. කොල්ලගේ ඒ කොල්ලා ලවා අර කෙල්ලගේ ඇඟේ තෙල් ටික ගෑවෙව්වා. අර යක්ෂයා දැන් කෙල්ලගේ ඇඟේ ඉන්නේ. ඒ ඊට පස්සේ කියනවා ඒ නිසා දේවාලෙකින් වැඩක් ගන්න නම් එපා ණය වෙනවා කිව්වා. ණය වෙනවාමයි වැඩක් ගත්තොත් ඒ ණය ගෙවන්න වෙනවාමයි. ගෙවන්න වෙනවාමයි. මම්මීට ජීවිත ගණනාවකට කලින් පූජා වට්ටියක් දීලා එකෙක්ගෙන් වැඩ අරන් මේ ඊයේ පෙරේදා වෙනකල් මම් පිටිපස්සෙන් ආවා ඔබ වහන්සේ මත නෑ කියලා. බොහොම අමාරුවෙන් ගැලුණේ. ජීවිත ගණනාවකට කලින් දුන්න දෙයත් එහෙම ආවා නම් මේ ජීවිතේ මිනිස්සු නටන නාටකම් එක්ක ඔච්චර මිනිස්සුන්ගේ පිටිපස්සේ එක එක දේවල් ඇතිද? මැරුණට පස්සේ මේ මිනිස්සු කොහෙද යන්නේ? මේ ජීවිතේ ජීවත් වෙන එක නෙමෙයි පින්හතනේ ප්‍රශ්නේ. මැරෙන එකයි ප්‍රශ්නේ. මැරෙන්නේ නැත්නම් ඕන එකක් කරගෙන හිටියට කමන්නේ. මැරුණට පස්සේ දැන් මෙච්චර වෙලාවක් අපි කිව්වේ වරදින හැටි. මෙච්චර වෙලාවක් කිව්වේ මේ සත්වයාට සුගතියක් නැති හැටි. මෙච්චර වෙලාවක් කිව්වේ ඔක්කොටම වැරදිලා කියලා. දැන් කොහොමද මේ වැරදි හදාගන්නේ? මෙන්න මෙහෙම. ඔන්න ඔය කලබගෑනි අස්සෙන් කෙනෙක් අවංකවම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ත්‍රි සද්ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා. ඔය උතුම් තිසරණේ යම්කිසි කෙනෙක් සරණ ගියොත් ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් එයා අපාය යන්නේ නැහැ. පහය මානසං දේහං මිනිස් ශරීරේ අතෑරපු ගමම්ම දේව කායා පරිපූර්ණසන්ති දිව්‍ය වූ ශරීරයක් කරා යනවා. දිව්‍ය වූ ශරීරයක් කරා. එහෙනම් අපේ පවුල් වලින් මැරිච්ච අය ගොඩාක් දුගතිය ගියයි බුදුන් සරණ ගිහිල්ලා නැහැ. තෝබනේ දින්නේ වැඩිපුර ඉන්නේ දේවාලවල. බුදුරජාණන් වහන්සේ අවංකවම සරණ ගිහිල්ලා නැහැ. ත්‍රි සද්ධර්මයේ සරණ ගිහිල්ලා නැහැ. ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිහිල්ලා නැහැ. මෙතන ඉන්න යම් පින්වන්ත කෙනෙකුට සිතවිල්ලක් ආවොත් මම දිවි හිමියෙන් මගේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝරත්නයේ සරණ යනවා කියලා වෙච්ච අඩුපාඩුකම් අදාගෙන අද වෙන්නත් වැරදිලා තියෙන්න පුළුවන්. සත්තු මැරෙනවා වෙන්න, මරලා තියෙනවා වෙන්න, හොරකම් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ගෑනු පිටපස්සේ ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. සල්ලාලකම් කරලා තියෙනවා වෙන්න පුළුවන්. බොරු කියවිලා තියෙනවා වෙන්න පුළුවන්. සුරා වරන් තියෙනවා වෙන්න පුළුවන්. පින්වන්තයෙකුට
අද ඉඳලා පුළුවන් වුණොත් ඕකෙන් වැළකීලා ඉන්න අර විච්ච කෙල් මල් නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ගියා කියන්නේ නැවක් ලැබුණා වගේ. පුංචි ගල් කැටයක් වතුරට දැම්මොත් මොකද වෙන්නේ? වතුරේ ඇතුට යනවා. ලොකු ගල් කැටයක් වතුරට දැම්මොත් මොකද වෙන්නේ? ඒත් වතුර යටට යනවා. ගලේ ස්වභාවය වතුර ඇතුට යන එක. ඒ වගේ තමයි පාපේ විපාකේ තමයි දුගතියට ගෙනියන එක. ලොකු ගලක් වෙන්න පුළුවන් පොඩි ගලක් වෙන්න පුළුවන් නැවකට දා ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් ගල ඇතුට යනවද? ඒ වගේ ගොඩාක් පෞතියෙන්න පුළුවන්. ඒ තිසරණේ නැමැති නැවට නැගගත්තට පස්සේ නිරේ වැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ සසර දුකෙන් නිදහස් කළේ පන්සිල් රැකගෙන ආපු අයටද? නෑ, පව් කර කර හිටපු අයට. මිනි මර මර කාන්තාව පිටිපස්සේ යමින් බොරු කිකියා තපස් රැක රැක එක එක විදියට හිටපු අයටයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒ අය දහම් නැවට නැගගත්තා. තිසරණේ නැමැති නැවට නැගගත්තා. ඊට පස්සේ ඒ අයගේ පාප එයාලා දුගතියට ගෙනියන්නේ නැහැ. දැන් කරගන්න ලේසි නෑ මේක. තිසරණේට එනවා කියන්නේ ලෙඩක් දුකක් වුණත් හැම වෙලාවෙම තිසරණේ සීකර කර ඉන්නවා. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා කියලා. අර සරණ ගිය කෙනාගේ එක ලක්ෂණය තමයි දැන් අර පේන්නේ ජයසිරි මහ බෝධින් වහන්සේගේ වටේ පඳුරු ගැට ගහපු කොල්ලා දැන් නිදා ගන්නකොට අරුම් බෙල්ල මිරිකන්ට ඉදින් සරණ සීකලානේ. ආන්න ඒ වගේ වෙනවා. කීනෙනු තිසරණේ සිහි වෙන කල්ලින්තු. එච්චර හිත හදා ගන්න ඕන. ලෙඩ දුක් කරදර බාධා කියන්නේ උපන් සත්වයාට උරුම වෙච්ච දේවල්. උපන් සත්වයා කොහොමද ලෙඩ වෙනවා? මේ ලෝකේ එක මිනිහෙක් කියන්න බලන්න ඔය ප්‍රශ්න විසඳගෙන මැරිච්ච එකෙක්. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බාහිරව ප්‍රශ්නයක් විසඳගෙන මේ මැරිච්ච එකෙක් කියන්න බලන්න. මේ ලෝකේ සියලු දෙනා ගොඩාක් දේවල් කරන්න තියෙද්දී තව ප්‍රශ්න විසඳගන්න තියෙද්දී අපේක්ෂා ගොඩාක් එක්ක තමයි මැරිලා යන්නේ. එක්කෙනෙක්වත් නැහැ ප්‍රශ්න විසඳගෙන මැරිච්ච කෙනෙක්. ඒ නිසා තමන්ගේ ජීවිතේට දරුවන්ට නෑදෑයන්ට කරදර එද්දී හැම වෙලාවෙම හිතන්න උපන් සත්වයාට මේව උරුම වෙලා තියෙන්නේ මෙහෙම විඳවා විඳව යන ලෝකයක් අපිට එපා කියලා. ඒ නිසා මේ දුකෙන් ගැලවෙන්න මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා කියලා තිසරණේ පිහිටන්ද ආන් ඒ වාගේ කෙනෙකුට හදිහුණියක් වුණියමක් වැදුණත් අරණේ පිහිට තියෙනවා. එක වතාවක් ගුරුවන් අලිසැයි වැන්දත් ඇති. එක වතාවක් වැන්දත් ඇති. අහලා නැද්ද බුද්ධ කාලේ හිටපු පොඩි ළමයෙක් රෑ සොහනක ඉන්නකොට යකෙක් ඇවිල්ලා කණ්ඩ හදද්දි නමෝ බුද්ධාය කියලා කිව්වා. නමෝ බුද්ධාය කියනකොටම යක්කු අතෑරලා රෑ එළි වෙනකල් උපස්ථාන කරා ළමයාට. දැන් මිනිසුන්ගේ ඇඟට වැහිලා යක්කු වැහිලා පිරිත් පොත ඉවර වෙනකල් කියද්දි මොකද ඒ අසට අතන නමෝ බුද්ධාය කියන එක වචනේ කියපු ගමන් යකා ගියා. ඇයි ඒ? එයා නමෝ බුද්ධාය කිව්වේ ඇත්තටම සරණේ පිහිටලා. අද මුළු පිරිත් පොතම කියන්නේ සරණ නැතුව. ඒ නිසා තිසරණේ වටින්නේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, සංඝ රත්නයේ සරණ ගිය අයට අමනුෂ්‍ය කරදර කළොත් හදිහුණියන් වලින් ප්‍රශ්න આવෝ. ඒවට මැදිහත් වෙන්න වෙනම දේව කොට්ටාසයක් ඉන්නවා. ඒ දේව කොට්ටාසෙට කියනවා සෙම්පති දේව කියලා. ඒ සෙම්පති දේවරු ඒ ප්‍රශ්නෙට අත දානවා. දැන් මට කෝල් එකක් දීලා මං අඳුරන පවුලක් මම ගෙදර ඉන්න කාලේ අපි ගමේ ඉන්නකොට ඒ මිනිස්සු හොඳයි අපිට කතා කරනවා. මට ගෙවල් ළඟ කෙනෙක් කිව්වා අහවල් පවුලේට ගොඩාක් කරදරයි හාඳුරණී කියලා. ඉතින් මට දුක හිතුණා. අපිටත් ඉස්සර උදව් කළා තියෙනවා. මං කෝල් එකක් දුන්නා මාමේ මොකද කියලා. ඊට පස්සේ කිව්වා අනේ හාඳුරණී අපේ පොඩි දුවට අතින් ලේ පෙරාගත්ත යක්ෂණී කැවිල්ල පේනවා අතින් අදනවා තෝ මරනවා කියනවා.
ගොඩක් කාලයක් අපි කියන්නේ නැතුව හිටියා කිව්වා. මං කොයි කට්ටණියෙක් අල්ලගෙන වෙදකමක් කරගන්න කිව්වා. හාඳුරනේ ඕවා කෙලවරක් නැහැ කිව්වා. ඒකෝල්ලා කිව්වා හාඳුරනේ ඕවා කෙලවරක් නැහැ. එක ප්‍රශ්නයක් විසඳන්නේ තව ප්‍රශ්නයකින් කිව්වා. ඒක හරි. එක යකෙක් කියවන්නේ තව යකෙක් කියවලා. ඒ නිසා හාඳුරනේ මොනවා වුණත් පිරිත් ටික කියගෙන ඉන්නවා අපිට ඒ ඇති මැරිලා ගිය දෙන් හාඳුරනේ කිව්වා. අන්න ඒ වචනේට මම කවදාවත් කැමෙන්තෙන් කාටවත් උදව් කළා නෑ ඔය ප්‍රශ්න වලට. මම ඒ වෙලාවේ කිව්වා මාමා හෙටම වරින් මෙහෙට කියලා කිව්වා. එල්ලත් ගෙන්නගෙන. ඩූටි කිල්ලා හතර වසරේ ඉන්නේ. ආවා. මම ළඟට ඇවිල්ලා මං කෝ ඇස් දෙක පියාගන්න කියලා ඇස් දෙක පියාගත්ත ගමන් යක්ෂණී පේනවා. දෙම් කිල්ල බොයු වෙනවා ඒ වෙලාවට. ඊට පස්සේ එදාම මට අනුරාධපුරේ යන්න තිබ්බ වෙන පූජාවකට මහසෑයට මම ගිහිල්ලා ඒ වෙලාව මේ වටේ ප්‍රදක්ෂිණා කරලා ජීවිතේ පූජා වේවා කියලා ආලෝක සූත්‍රය කියලා ආලෝක සෙන්පිතුමාට කියලා ආටානාටි අඟුලි මාල පිරිත කියන්නේ කිව්වා. දැන් පේන්නේ නැහැ ඉඳලා. ඒ গিදර ලෙඩ 10 දිනක් ඉඳලා ලෙඩ 10 දිනාම සුවයි දැන්. දැක්කද සරණ? අට්ටණිය කිව්වනම් කොච්චර ගණේද? දැන් ඔයාලට කරදරයක් ගෙවල් වල තියෙනවා නම් ඔන්න හාමුදුරුගෙන් විසඳුමක් තියෙනවා කියලා ඔය හාමුදුරන්ගේ ටෙලිෆෝන් නම්බරේ මොකද්ද කියලා මේ මොබිටෙල් එකට කතා කරලා හොයන්න එපා. ඕක තමයි ක්‍රමේ. හරියට සරණේ පිහිටලා රුවන්වැලි සෑයට ගිහිල්ලා අමුදුවෙන් කියන්න ක්‍රම නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා කෙනෙක් කෙනෙකුට. ඒ නිසා ගිහිල්ලා වැඳලා ප්‍රශ්නේ කියලා පිරිත් කියලා එන්න තියෙනවා. පිහිට තියෙනවා මේ ජීවිතෙත්. ඒ නිසා තිසරණේ බලවත් කරගන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න ධර්මයේ සරණ යන්න ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. දැන් අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ වගේ ගත්තොත් එහෙම අංග සරණ කියන්නේ පින්වත්නි යක්කුන්ට දාඩිය දානවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ නම කියනකොට. අඟුලිමාල මහරහතන් වහන්සේ කැලේකට යනකොට කැලේ ඉන්න අලින්ද කන් හොලව ගන්න බැරුවන් යනවා. දෙවියන්ට අහසෙන් යන්න බැරුව යනවා. දෙවියෝ ගල් ගැහෙනවා කියන අඟුලිමාල මහරහතන් වහන්සේ දකින්නකොට කුරුල්ලන්ට පියාඹන්න බැරුව යනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ පොකුණකට බැහැලා මූණ සෝදන්නට පොකුණකට බහිනකොට ඒ පොකුණේ ඉන්න සත්තුන්ට පීනන්න බැරුව යනවා මහලුවන්. එතරම් තේජස. යක්කුන්ට දාඩිය දානවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ නාමයේ කියනකොට. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ නාමි ජානාමි සංචිච්චපානං ජීවිතා වෝරෝ පේතා තේන සච්චේන සොත්ති තේ හෝතු සොත්ති ගබ්බස්සාති කියලා බුදුරජාන් වහන්සේ උගන්වපු ඒ සත්‍ය ක්‍රියාව කරනකොට මූඩ ගර්භ වුණ අම්ම කෙනෙකුට සුවසේ දරුවා ලැබුණා. ඒතර අඟුලිමාල පිටිත කියනවා කියලා ඒ දෙන සත්‍යන සුවත්ති හොතු අඟුලිමාල මහරහතන් වහන්සේ මේ පිරිත කියනට දරුවා ලැබිච්ච බව සත්‍යයක්ද බොරුවක්ද? සත්‍යයක්. ඒ සත්‍ය අනුභවයෙන් සෙත් කරනවා අඟුලිමාල පිරිත නිතර කී කියා ඉන්න ඕන එකක්. අපි දන්නේ නැතුව හිතාගෙන හිටියේ බබාලා ලැබෙන්නේ අම්මලාට විතරයි කියලා. අමනුෂ්‍ය යක්ෂ ප්‍රේත භූත ප්‍රශ්න වලට තියෙන සරම විසඳුම තමයි අඟුලිමාල පිරිත. කිට්ටු වෙන්නේ නැහැ. ඒ රහතන් වහන්සේගේ තේජස ඒ රහතන් වහන්සේගේ තේජස ඒ අඟුලිමාල පිරිතෙන් පිරිත් කළ පිරිත් පැන් බොන්න දුන්නොත් නූලක් දැම්මොත් ඒ සුවඳ කුඩුවලට අබවලට පිරිත් කරලා ගෙදෙට දුන් ඇල්ලුවොත් අඟුලිමාල මහරහතන් වහන්සේගෙන් පහනක් දැල්ලුවොත් පැත්ත පලාතේ ඔය ගෙවල් වල සුද්ධ පවිත්‍ර කරගන්න බැරුව භූත බීත දෝෂ වල එකිනෙකා පේන්න බැරුව වාරාවෙන් එකිනෙකා බැන ගනිමින් රුස්සන් නැතු ඉන්න ගෙවල් තියෙනව නේද? ඔය විදිහට පිරිත් කියලා 108 වතාවක් අඟුලිමාල පිරිතෙන් බෞද්ධ කොඩියක් පිරිත් කරලා ගේ වහලට වැඩිය උසින් ලෙල දෙන විදිහට ගේ මිදුලේ මේ කොඩියක් ඉඳලා අඟුලිමාල මහරහතන් වහන්සේට පහන තියලා පිරිත් කියලා පිරිත් කියන්න බලන්න එක දවසින් ප්‍රශ්න විසඳෙනවා. ගේ ඉස්සරහට කොඩියක් ගහනවා. බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සිහි කරලා රතන සූත්‍රයෙන් අඟුලිමාල පිටෙන් කොඩිය පිරිත් කර ගන්න ඕන. ගේ උඩින් බුදුරැස් මාලාවක් විහිදෙනවා. එන්නේ නැහැ කවුරුවත්. ඕවා තියෙද්දි නේද මේක එක තැන් වලින් වැඩ ආරම් මැරුණාට පස්සේ උන්ගේ දාසය වෙලා ඉපදෙන්නේ. Tamannama pita tiyeddi
රතන සූත්‍රයේ තරම් සත්‍ය ක්‍රියාවක් තවත් තියෙනවද? රතන සූත්‍රයේ අර්ථය බලන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණ කඳට සසර පුරාවටම බොරුවක් කියලා නැහැ. උන්වහන්සේ දන් දුන්නේ වගේ කෙලවරක් නැහැ. දන් නොදුන්න කෙනෙක් නැහැ. මේ ඇහැ ඇස්ම දන් දීලා දෙන අසංගීය ගානක්. දරුවෝ දන් දීලා දෙනකොට දරුවන්ගේ අත්වල ගැට ගහපු දන ටික එකතු කරොත් අකනිට බ්‍රහ්ම ලෝකේ දක්වා ඊතරම් දන් දීලා තියෙනවා. අතපය කපද්දින් ඉවසලා දෙනවා. ඒසා බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන මැරුණත් කමන්නෑ කියලා හිතෙනවා. උන්වහන්සේ සසරේ ගොඩාක් අභිනිෂ්ක්‍රමණය කළා තියෙනවා. ඒසර උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන්න හිතෙනවා. ඒ බුදුමයි බුද්ධ ශාසනේ. ඒ වහන්ඳ ඒ රහතන් වහන්සේලාගේ තේජස අහන්ඳ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේම සුරාවක් පානය කළා නැහැ. ඇයි ඒ? අතීතේ ගොඩාක් අතීතේ එක ජීවිතයක බේබදු රජෙක් ඒ රජාට මස් ඕන කන්ට දවසක් මස් නැහැ. මහා බිසෝන් වහන්සේට අරක් කැමියා ගිහිල්ලා කිව්වා බිසෝන් වහන්ස අද මස් නැහැ මොකද කරන්නේ? ඊට පස්සේ කිව්වා අපේ දරුවා දැක්කට පස්සේ රජුරවණ්ඩ ලෝකයක් නැහැ මාවත් අමතකයි. කෑම කන වෙලාවට මං දරුවාත් ඔඩොක්කුවට දෙන්නම් ඔබ කෑම ගෙනින් කිව්වා. ඔන්න රජුරෝ කෑම කන වෙලාවට බිසෝන් වහන්සේ පොඩි දරු සිඟිත්තා දුන්නා. අර බේබදු රජා දරුවාට ආසාවෙන් නලව නලව ඉන්නකොට කෑම ගෙනාවා. කෑම ටික බලපු ගමන් රජා ඇහුවා ඕ මස් නිහඬුණා. අනේ රජතුමනි නෑ නැත්තේ මොකද යකෝ මගේ විජිතය කිව්වා. අනේ නෑ රජතුමනි අද පොයේ දවසක් කිව්වා. මාස නැත්තේ මොකද යකෝ කියලා ඔඩු කීටපු දරුවාගේ බෙල්ල කඩලා දුන්නා මේක උයලා දිය කියලා. බේබදුකම ඔක්කොම කලන්ද දාලා වැටුණා. අරක් කැමියා ගල් ගැහුණා උයලා දීපිය කිව්වා. පොඩි දරුවා කැපල කපල උයලා කණ්ඩ දුන්නා. බේබදු රජා පුටුවේම නිදාගත්තා. උදේ නැගිටිනකොට ලේ විලක් ඈ ගසතුවා. මොකද්ද මේ උනේ කොමගේ දරු සිඟිත්තා කිව්වා. ඉතින් ඔබ වහන්සේ මරලා ගෑවනේ කිව්වා. මතක නෑ මතක නෑ. තිත්ත වුණා. එදා හිතුවා මට නම් සුරාවක් එපා කියලා. ඒ පාපේ නිරේ ගියා. උපනෝපන් ජීවිතේ සුරාව ගන්නෑ. සුරාවට හිත යන්නේ නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේ ඒ නිසා සුරාව නැති කරගන්න බැරියෝ සුරාව නවත්ත ගන්න බැරි අය සාරිපුත්ත මහරහතන් වහන්සේ සරණ යන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ හිතන්න. ඇයි සුරාව ගත්තට පස්සේ කල්පනාවක් නැහැ. ඔය ඇහැලිපොළ නිලමේගේ නෝනා ඇහැලිපොළ නිලමේ මේ මේ ඇහැලිපොළ කුමාරිහාමේ දරුවෝ වංගෙඩියට දාලා කොටන්න කියලා දුන්නනේ වද රජතුමා. පස්සේ කිව්වා මට මතක නැහැ කියලා. රජතුමා බීලා ඒවා කළේ. රාජසිංහ රජුරවන්ට පොවලා කවුරු හරි ඇමති කෙනෙක් ගැන කියනවා ළඟ ඉන්නේ. ඔක මරපන් කියනවා. ඔන මරනවා. පහවද රාජසභාවේ කෝ අර අමාත්‍යයා කියලා අහනවා. මතක නැහැ බිව්වට පස්සේ. මතක නැහැනේ බිව්වට පස්සේ තමන්ගේ ගෑණි හොයාගන්න බෑනේ. අම්මට කතා කරනවා ළඟට ওই බීපු බේබද්දු. කොච්චර මතක නැද්ද කියන්නේ මේ පැත්තේ සරන් අඳින්නේ ඉනටද ඔළුවටද? අපේ පැත්තේ බොන මිනිස්සු සරම අඳින්නේ ඔළුවටනේ. ඒ කියන්නේ බීපු මිනිහට හිතෙන්නේ වහගන්න ඕනේව තියෙන ඔළුවේ කියලා. එතරම් සී කල්පනාව නැති වෙනවා. එතන සී කල්පනාව නැති වෙන්නේ ඒ වගේ දේවල් කරලා උපනෝපන් ජීවිතේ ඔය කෙල පෙරාගත්ත මන්ද බුද්ධික ජීවිතවල උපදිනවා. පුංචි දෙයින් සියදිවි හානි කරගන්න. පොඩි දෙයින් සියදිවි හානි කරගන්නේ මානසික වැටෙන්නේ සසරේ බීපු අයගේ පාපය. ගැලවෙන්න වෙන්වත්නේ. ගැලවෙන්න. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තව ගුණයක් කියන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේම තරහ යරන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ බොහෝ කාල බ්‍රහ්ම ලෝකයේ ඉඳලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේම කාටවත් බැඳිලා නැහැ. ඇයි ඒ? ඒක නම් කතාවක් තියෙනවා.
ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ අතීතයේ ඉපදුන රජ කෙනෙක් කියලා කිතවාස කියලා. ඒ රජතුමාගේ පුතා ඉපදුන දවසේ නීමිත්ත පාඨකයෝ කිව්වා වතුර නැතුව පුතා මැරෙනවා කියලා. රජුර පුතාට ගොඩ ආදරේ, ගොඩාක් ආදරේ. ඒ නිසා හන්දියක් හන්දියක් ගානේ පොකුණු හදලා ඒ රජතුමායි පුතයි යන පෙරහැරේ වතුර කල 150ක් අරන් යනවා. දවසක් රජුරෝ පෙරහැරේ යන්ත රජුරවන්ට වෙන වැඩක් යදුනත් පුතා විතර තනියෙන් ඇව්වා. පුතා යනකොට මිනිස්සු ඉතින් හරසරින් රාජකුමාරයා කියලා බලනවා. බලද්දී අසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා. උන්වහන්සේ බිම් බලාගෙන වඩින්නේ තරහව බැලුවේ නැහැ කියලා. ඇතා පිටින් බැහැලා අසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පාත්‍රය අරන් පොළවේ ගැහුවා. අසේ බුදුරජාණන් වහන්සේ ඉස්සෝසවා බැලුවා. ඇයි උඹ දන්නේ නැද්ද මං කිතවාස රජුණගේ පුතා උඹ මට මොනව කරන්නද? ඇතා පිට නැඟලා ගියා. පසේ බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියාද ඒ මොහොතේ වතුර පිපාසයක් හැදුනා. පොකුණු වල පැන් හිඳුනා, කලවල පැන් හිඳුනා. වෙවුලල වෙවුලල වෙවුල පිපාසයෙන් ඒ මොහොතේම මැරුණා. අවීචිමා නරකාදී උපන්නා. රජුරවන්න මේ කාරංචි ඉච්ච ගමන් දුක දරා ගන්න බැරුණා. අපුව පුපුරන්න ගියා. රජුරවන්න තිත්ත වුණා ආදරේ. එදා පැතුවා උපනූපන් ජීවිතේ කිසි කෙනෙකුට මට ආදරේ හිතෙන්න එපා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන එක ගැන කවර කතාද? නිකෙලෙස් වෙනකල් කිසි කෙනෙකුට බැඳිලා නැහැ. ඕන දෙයක් අත්හරිනවා. ඔයාලට බැඳෙන්න මේ වැඩසටහන ඇති. තනියෙන් ආවේ. දැන් බනහඬ ළඟ ඉන්නවා. ඉඳ යන ගමන් අහනවා අක්කි ටෙලිෆෝන් නම්බරය දෙන්න, වැඩසටහනක් තිබ්බ කෝල් එකක් දෙන්න. ඊට පස්සේ ගිහලා කෝල් කරනවා. බැඳිලා සතියෙන් බැඳෙනවා. දරුවන්ටත් බැඳෙනවා, ස්වාමියාටත් බැඳෙනවා, බිරිඳටත් බැඳෙනවා. අතෑර ගන්න බෑ. බැඳි බැඳි අතෑර ගන්න බැරිව හිත බැඳිලා යන අපි සරණ යන්න ඕන දිවි හිමියෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ. හරි පුදුමයි. ආයෙත් එක දෙයක් තමයි, උන්වහන්සේ ඉරිසියා කළා නැහැ සසරේම. ඉරිසියා කළා නැහැ කියනකොට හිතා ගන්න පුළුවන්ද? දැන් අල්ලපු ගෙදර තින්ත ටිකක් ලස්සනට ගෑවත් ඉරිසියා වෙනවනේ. වාහනයක් ගත්තත් ඉරිසියා වෙනවනේ. ළමයෙක් ඉගෙන ගත්තත් ඉරිසියා වෙනවනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සරණ යන්න. තඟ සරණ කියන්නේ ඒක. මේ අද කාලේ ටීවී එකෙන් මයික් එකෙන් කතා කරන ආන්දරණමත් දැකලා ඒක නෙවෙයි සංඝං සරණං ගච්ඡාමි කියන්නේ රහතන් වහන්සේලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ උපන්නා කියලා සිවුරු දාගෙන කිය කිය යන්නේ වෙනම පුදුමයි. පොළොව පැලෙන්නේ නැතුව පුදුමයි. පොළොව පැලීලා යන්නේ නැතුව අච්චර උත්තමයෝ. සංඝ සරණ කියන්නේ එතන. මොගලම් මහරහතන් වහන්සේ කියන එකක් කියන්න. මොගලම් මහරහතන් වහන්සේ සසරේ, මොගලම් මහරහතන් වහන්සේගේ ගුණ කවර කතාවද? උන්වහන්සේ සසරේ එක කිසවච්චකේ තාපසින්නාසේ නමක් වෙලා හිටියා. උන්වහන්සේ හිමාලයෙන් ඇවිල්ලා නගරේ පිණ්ඩපාත යනකොට ඇමති කෙනෙක් පැහැදිලා රාජ උද්‍යානයේ වඩා ඉඳලා කිව්වා, හැමදාම ඔබ වහන්සේ මෙහින්ට දැන්න උද්‍යානයේ ඉන්නවා. මහරජුරෝ දවසක් නගරයේ දිහා බලනකොට සීමැඳුරු කවුළුවෙන් රත්තරණින් රත්තරන් ආභරණ වලින් සැරසුණු නගර සෝභනීය ගණිකාව කරත් එක යනවා. රජුරෝ ඇහුවා, කවුද බං අර? ඊට පස්සේ කෝ නගර සෝභනීය කියලා. රජතුමාට ඉරිසියාවක් ආවා, මටත් වැඩිය ලස්සනට ඒ කියනවා කියලා. රාජ නියෝගයක් කළා, ඕකි තනතුරෙන් අයින් කරපන් කියලා. ඔන්න තනතුරෙන් අයින්. මේ තනතුරින් පහවන නගර සෝභනීය දවසක් රාජ උද්‍යානයේ මැදින් යනකොට භාවනාවෙන් ඉන්න රතාපස්තුමා දැක්කා. දැකලා හිතුවා චික්නදකින් මුඩු මහණෙක් දැක්ක, තාපසෙක් දැක්ක, කූට තාපසෙක් කියලා. කෙල්ලට කිව්වා කටවදන්න වතුර ගෙනින් කියලා. වතුර ටිකක් කැරා දැහැටි වලින් කට මැඳලා මැඳලා උණු කෙල ටික තුක් කියලා අර තාපසයාගේ ඔළුවට කෙල ගැහුවා.
දහල දෙහැටියක් දාගෙන නොදකින් කියලා ගියා. එදාම කරුමේ කියන්නේ රජුරවන්න මතක් වුණා අර නගර සෝබනිකෝ. ඊට පස්සේ ඔබතුමා පහ කළානේ තනතුරෙන් අද ඉඳලා ආපහු දෙනවා කිව්වා. එදාම හම්බ වුණ ආපහු තානාන්තරේ. ඒකී හිතුවා මට තානාන්තරේ හම්බුනේ මොකක් නිසාද? තහපසින් නාන්සිට කිල ගහපු නිසා කියලා. ඔහොම ඉන්නකොට පුරෝහිතයා තනතුරෙන් අයින් කළ හොර වැඩකට අහු වෙලා. පුරෝහිතයාට හිතුණා අර නගර සෝබනේ තනතුර ආපහු ගත්තා කොහොමද දන්නේ? කියලා ගිහිල්ලා කිව්වා අයියේ කියන්න එපා කාටවත් එක ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒ ක්‍රමේ? අර උද්‍යානයේ ඉන්න තාපසයාගේ උළුවට කෙල ගහන්න ඕන දත් මැදලා. ඔන්න පුරෝහිතයා ගිහිල්ලා දත් මැදලා කෙල ගැහුව තාපසයාට. කරුමේ කියන්නේ පුරෝහිතයාට තනතුර හම්බුණානේ ආය. යුද්ධයක් ආවා. රජතුමා යුද්ධෙට යන්න හදනකොට පුරෝහිත ඇහුවා රජතුමනි යුද්ධෙන් දිනන්නද කැමති පෙරදෙන්න? ඊට පස්සේ කිව්වා ඔගේ ඔළුව හරි නැද්ද? පෙරදෙන්න යුද්ධ කරනවද බල කිව්වා. යුද්ධෙන් ඒකාන්තෙන් දිනන ක්‍රමයක් තියෙනවා. මොකද්ද කියලා ඇහුවා. උයනේ ඉන්නවා තාපසේ කෙල ගහන්න ඕන. ඊට පස්සේ රජ්ජුරුව කිව්වා දිනනවා නම් මේ චතුරංගනේ සේනාවටම කියමු කියලා. ඇත්තු බලන අශ්වයෝ පිට යන රත ගෙනියන යුද සේනාවට කියන්නේ කඩු ගත්ත තෝමර ගත්ත ඊතල ගත්ත කෝටි ගානක් මිනිස්සුන් ලවා අර තාපසයට කෙල ගැස්සුවා. අපේ බුද්ධ ශාසනයේ මොග්ගල්ලාන නම් මේ පෘථිවි මණ්ඩලයේ අතින් ඇරන් කරකවන මහා ඍද්ධිමතානන් වහන්සේ ඒ ඉන්නේ. අර මිනිස්සු කොහොම කෙල ගහද්දි ඉවසගෙන ඉන්නව තරහ ගන්න නැතුව කෙල වලින් වැහුණා. යුද්ධෙට ගියා. අර පැහැදිච්ච ඇමතියා ඇවිල්ලා අර කෙල මැදින් තාපසේ ඇරන් සුවඳ පැනින්න ඇව්වා. කිව්වා ඇමතිය ඉක්මනට රටින් යන්න කිව්වා. නෑ රජතුමාට සමාව ගන්න කිව්වා මහා විනාශයක් වෙයි කියලා. රජුරෝ යුද්ධෙන් දිනුවා. රජුරෝ කිව්වා අපි යුද්ධෙ දිනුවේ ඔකට කෙල ගහපු නිසා. ඊට පස්සේ රජුරෝ සමාව ගත්තේ නෑ. ඇමතියාට කිව්වා කට්ටිය අරන් යන්න නගරින් කියලා. හත්වෙනිදා ඒ කිසවච්ච තාපසතුමාගේ ගුරු තාපසින්හන්සේ සර්බංග අහසින් ඉර්ධියේ මල් දෝලාවක් කෙවලා ගෝල තාපසින්හන්සේ හිමාලයට ගෙන්න ගත්තා. හත්වෙනි දවසේ ලොකු වැස්සක් ආවා. ඊට පස්සේ පිච්ච මල් අහසින් වැටුණා. ඊට පස්සේ රන් රිදී මුතු මැණික් වැටෙන්න පටන් ගත්තා. මිනිස්සු ඔක්කොම දරු මල්ල වඩාගෙන එළියට ආවා. අහසින් රත්තරන් මාල වැටෙන්න ගත්තා. මිනිස්සු ඔක්කොම එළියට ආවට පස්සේ දෙපැත්ත කැපෙන ආයුධ අහසින් වැටිලා ඔක්කොම පෙති 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 කැපිලා ගියා මුළු නගරෙම කිලෝමීටර 600ක වර්ගඵලේ යොදුන් 60ක වර්ගඵලේ. ඊට පස්සේ ඔක්කොම මැරුණාට පස්සේ වැලි වර්ෂාවක් ඇවිල්ලා අඩි 20ක් වැහුණා. හිරණ්‍යාරණ්‍ය කියලා අදටත් තියෙනවා ඉන්දියාවේ ඒ තැන. මිනිසුන්ට ගෙයක් හදන්න බෑ අදට. මොගලන් මහරතන සසරේ කියලා ගහපු තැන කට්ටිය. මට පුදුමේ කෝටි ගානක් කෙල ගහන කල් ඉවසුවානේ. අපේ ජීවිතේ එක්කෙනෙක් කෙල ගහලා තියෙනවද අපිට? මේ අහක බලාගෙන ගියේ අපිට ඉවසන්න බෑනේ. මේ බණ අහනකොට අම්මා කෙනෙක් කකුලක්වත් වැදුනොත් ඒක ඉවසන්න බෑනේ. ගෙදර මිනිස්සු රැවුවොත් ඉවසන්න බෑනේ. බත් කනකොට වැලි කැටයක් අහුනොත් ඉවසන්න බෑනේ. ටිකක් පරක්කු වෙලා ගෙදර ආවොත් ඉවසන්න බෑනේ. අපි කොහෙද මේ? අපි කවුද මේ? එහෙව් එකේ සසරේ එවැනි ඉවසීමක් කළා නම් මොග්ගල්ලාණන් වහන්සේ රහත් උනාට පස්සේ මොගලන් මහරහතන් වහන්සේගේ ගුණ කොහොමද? සරණ යන්න මොගලන් මහරහතන් වහන්සේ මොග්ගල්ලාණන් මහරහතන් වහන්සේ සංඝ සරණ දැක්කද? ඔය ගුණ හිත හිතා ඉන්න ඕන එකේ ගෙවල් වල වඳින්නේ කාටද? කොයි ගෙදරද බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව ළඟ දෙපැත්තේ සාරිපුත්ත මොග්ගල්ලාන අඟුලිමාල මහරහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේ පෙරිට කරගත් රහතන් වහන්සේලාගේ ෆොටෝ තියාගෙන වඳින්නේ කවුද?
ඒ වගේ පින්වන්තයෝ කොහෙද ඉන්නේ? හැම ගෙදරකම තියෙන්නේ අඩු කිනිසි අතේ තියාගෙන ඉන්නේ උන්ගේ ෆොටෝ. එවුන්ටයි පහන්ති තියා වඳින්නේ. අච්චර පිහිටක් ලැබෙන මහරහතන් වහන්සේලාට වඳින්නවා. වඳින්නවත් පිනක් නැහැ. තව එක රහතන් වහන්සේ නමක් ගැන කියන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතේ බැබළුණ ගුණේ තමයි බ්‍රහ්මචාරී. කාන්තාව ඇසුරු කරන්නේ. අභිරූපිම පිරිමියා වෙලා ඉපදිලා ඒ රූපේ දෙවෙනි උනේ බුදුරජාණන් වහන්සේගේ රූපයට විතරයි. විවාහ වෙන්න සිද්ධ වුණ අම්මලාගේ කැමැත්තට බද්දා කාපිලානේ සමග බද්දා කාපිලානේගේ රූපේ ලස්සන දෙවෙනි උනේ යසෝදරාවට විතරයි. ඒ දෙන්න විවාහ වෙලා එක ඇඳේ නිදාගත්තා. නිදා ගන්නකොට කිව්වා නංගියේ පිච්චමල් මාලාවක් ගොතා ගත්තා. ඈත් පිච්චමල් මාලාවක් ගොතා ගත්තා. කිව්වා නංගී මට රාග හිතක් ඇති වුණොත් එමේ මේ මල් මාලේ පරවේවා කියලා ඇඳේ දැම්මා. ඇඳි. බද්දා කාපිලානිත් පිච්චමාලාවක් දැම්මා මට රාග හිතක් ඇති වුණොත් මේ මල් මාලේ පරවේවා කියලා. මල් මාලේ කොහොමදත් පරවෙනවනේ. ඊට පස්සේ එක ඇඳේ දෙන්න නිදාගත්තා. අවුරුදු 12ක් එක ඇඳේ නිදාගත්තා. අර මල් මාලේ දැම් පිපුණා වගේ ලෝකී අභිරූපිම ලස්සන තරුණ කුමාරයා ලෝකී අභිරූපිම ලස්සන තරුණ කුමාරියත් එක්ක එක ඇඳේ අවුරුදු 12ක් රාගසිතක් නැතුව නිදා ගන්නවා කියන්නේ කොහොමද? අද ෆෝන් එකක් ළඟ තියාගෙන කොල්ලෙකුට බේරෙන්න බෑ. ෆෝන් එකක් කියන්නේ ගෑනු කෙනෙක්ද? තරණ යන්න ඕන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. සරණ යන්න ඕන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. තමාර අයට පොය දවට සිල් ඇරන් පොය දවසට ගෑනු මනුස්සයයි මේ පිරිමියයි වෙන වෙනම ඉන්න බෑ. දරු මල්ලු හදලා වයසට පලච්චිත් ආච්චිටයි සියටයි වෙනම ඉන්න බෑ. අඩුම තරමේ දරු මොනබුරෝ හැදුනට පස්සෙත් අපිට තරුණ කාලේ බ්‍රහ්මචාරී වෙන්න බැරුණා. දැන් හරි දෙන්න වෙනම බුදුගුණ සීකරින් ඉන්න ඕන කියලා ඇඳවල දෙක නිදා ගන්නෑ. එතරම් අද ලෝකේ එහෙව් එකේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ සරණ යන්න. මහා කශ්‍යප මහරහතන් වහන්සේ කොච්චර විරාගයද කියනවනම් මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ රූපේ දැක්කත් රාග ගින්න නිමිනවා කියනවා. උන්වහන්සේගේ රූපය ගින්නට වතුර දානවා වගේ කියනවා. ඒ කාලේ දැක්ක ගමම රාගෙ නැති වෙනවා. මට මොන ගැහුණ කෙනෙක් මේ මෙයාට හිතිලා ලැප්ටොප් එකක් ගන්න. ඔන්න දැන් ලැප්ටොප් එක අරන් ඩෝංගල් එක ගහපු ගමම හිතට ආවේ කුණුහරුප බලපන් කියලා. දැන් හිතට එනවා මෙයා ඉක්මනට වැහුවා. දැන් හිත පාලනය කරගන්න බෑ. දෙවෙනි දවසේ ආය ලැප්ටොප් එක ඔන් කළා. ආයෙ තරගෙන නවත්ත ගන්න බෑ. වැහුවා ලැප්ටොප් එක. මේ අවුරුදු 25ක විතර තරුණේ. ඊට පස්සේ තුන්වෙනි දවසේ අරගම හිතට එනවා. වැහුවා. මෙයාට හිතා ගන්න බෑ. ඊට පස්සේ මෙයා පොල් ගහවල මහමෙවුන අසපුවේ තියෙනවා මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රතිමාව. ඒ ප්‍රතිමාවට පැන් එකක් පූජා කරලා ජීවිතේ පූජා කළා විරාගි බව පිණිස. මේ වෙනකොට අවුරුදු 4යි කම්පියුටරේමයි වැඩ කරන්නේ. අද වෙන්නක්වත් නරක වීඩියෝ එකක් බලන්න සිතුවිල්ලක්වත් ඇවිල්ලා නැහැ. අපේ මහා කශ්‍යප මුනිගේ තේජස අදටත් තියෙනවා. ගලපාත බෙන්තර තියෙනවා. තුන් ලෝකෙට එකම ධාතුන් වහන්සේ නමයි වැඩෙන්නේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ගලපාත බෙන්තර. රාග ගින්නින් දැවෙන අවුරුත් රාග ගින්නින් දැවෙනවා. දැවෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. සුදු නෙළුම් මල්ලේ සෑය වටේ තියෙතියා මහා කශ්‍යප මුනිඳුන්ගේ විරාගි ජීවිතේට දිවි පුදන්ඩ නැත්තම් මේ කෙලිස් ගින්නින් නිවෙන්නේ නැහැ. වයසට ගිහිල්ලා නිවෙන්නේ. අපි දන්න තරුණ ළමෙක් ඉන්නවා ටෙලිෆෝන් කඩයක් කරන. ඒ කොල්ල කියනවා ස්වාමීනි වැඩියෙන්ම මේ ජරාව බලන්නේ 60 පැනපෙවුන් කිව්වා. ෆෝන් ගේනවනේ හදන්න. ෆෝන් වල තියෙන්නේ වයසක අයගේ ෆෝන් වලමයි ජරාව තියෙන්නේ. එක අවුරුදු 75ක ආච්චි කෙනෙක් පුතේ මේක වයිබ ලොක් වුණා කියලා හදන්න ගෙනාවා. ඊට පස්සේ අහලා ආච්චි උඹට මොකටද මං වයිබ කියලා. ෆොටෝ නැහැ මේක හදලා දිය කිව්වා. ඉතින් කොල්ලයි ලොක් එක අරපු ගමන්ම අර වයිබ වලට ගිහිල්ලා නිකමට. ඒ වයිබ එකේ තිබිලා තියෙන්නේ ආච්චිගේ නිර්වත් රූප. මේ ආච්චි පිට රටට යවනවා. අවුරුදු 75යි. එලෙස් ගින්න
කෙලස් ගින්න සාදු කී කියා ඉන්න උපාසක අම්මා කෙනෙක් පින්කමකට නිතර මේ ඇවිල්ලා අපි දැකලා තියෙනවා ඊට කාලයක් එන්නේ ඊට පස්සේ අපි ඇහුවා අර වයසට ගිය උපාසක අම්මා මොකද ඉන්නේ නැත්තේ කියලා ඊට පස්සේ කොහාඳුරනේ ඉන්නේ කොහොමද ගමේ කැලෑපත්‍ර ගහලා මොකද්ද කැලෑපත්‍රය කිව්වා ඒ වයසට ගිය ඒ ගෑනු කෙනා තවත් ගෑනු කෙනෙක්ගේ ඇඟ මිරිකලා ගෑනු ප්‍රශ්න මේ වයසට බැරිලා මේ ලෝකේ ධර්මයේ කියලා එකක් නැත්තම් ගරහනවා කියලා එකක් නැත්තම් තිරිසන්නු වගේ වෙනවා ඒක නැත්තේ මේ ලංකාවේ විතරයි පිටරට තියෙනවා පිටරට බලාගෙන ඉඳින් පෝරුවේ නගින්නේ කෙල්ලෝ පිටරට බලාගෙන ඉඳින් කොල්ලෝ පෝරුවේ නගින්නේ පිටරට පොඩි දරුවෝ තමයි දරුවෝ හදන්නේ විකුණනවා දරුවෝ පිටරට දරුවෝ අම්මයි දුවයි එක රැඳී තියාගෙන ඉන්නවා මිනිහා පිටරට තිරිසන්න වගේ ඒක මේ හින්දේ එන්නේ ඇති කාලයක් යන්නේ මේ බුද්ධ ශාසනය විනාශ කර කර ඉහළ ඉන්නේ ඔක්කොම කරන්නේ ඕක ලංකාවට ගේන එක දැන් ගැලවෙන්න මෙච්චර බුදුබණ පද ඇහෙද්දී මෙච්චර ධර්මයක් කතා කරද්දී මෙච්චර සෑය බෝධිය තියෙද්දිමුත් මෙච්චර පව් වෙනවා නම් ඕවා නැති කාලෙක මොනෙද පින් පව් කියන වචනේ අහන්නේ නැතුව දෙම ඇහෙන්නේ නැත්නම් දෙමව්පියන්ගෙන් බලපෑමකුත් නැත්නම් අපේ හිතවල තියෙන රාගිට ද්වේෂයට මෝහයට අපි කොච්චර දේවල් කරයිද අද වුණත් අම්මට තාත්තට බයට සමාජයට බයට පින්පව් වලට බයට ධර්මයට බයට තමයි මෙච්චරවත් රැකෙන්නේ මේවා ලෝකෙන් අතුරුදහන් වුණාට පස්සේ මේ ලෝක සත්වයා කොහොමද රැකෙන්නේ ගැලවෙන්න පින්වත්නි ගැලවෙන්න උතුම් තිසරණේ සරණ යන්න වෙන කිසිම සරණක් නැහැ නතර කරන්න මේ රටේ ලෝකෙ ඇවිදින එක බුදු ගුණ අහන්න ධර්මයේ ගුණ අහන්න සංඝයේ ගුණ අහලා රැකෙන්න දිව්‍ය ලෝකයකට පැනගන්න ඇයි දිව්‍ය ලෝකයකට පැනගන්න කියන්නේ මෙන්න මේක නිසා මොකටද දිව්‍ය ලෝකයකට පැනගන්නේ නිවන් දකින්න තව එක චාන්ස් එකක් තියෙනවා මේක කන් යොමු කරගෙන අහන්න මොකද්ද මේ චාන්ස් එක කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පරම්පරාවෙන් ඒ අරහත් පරපුර ඉවර වෙලා මේ ලෝකේ සත්වයා ධාතුන් වහන්සේලාට වඳින අවසාන දවසක් නැති වුණාට පස්සේ කියන්නේ ධාතුන් වහන්සේ නමකට වඳින අවසාන මිනිසයෙක් මැරුණාට පස්සේ මේ සියලු ධාතුන් වහන්සේලා එක තැනකට එකතු වෙනවා රුවන්වැලි මහ සෑයට ලංකාවේ තියෙන ධාතුන් වහන්සේලා ඔක්කොම රුවන්වැලි සෑයට එකතු වෙනවා එකතු වෙලා ඒ ධාතුන් වහන්සේලා ඉරිදීෙන් වඩිනවා නාගදීපේ හරහා දඹදිව වජිරාසනෙට දඹදිවට වඩින්නේ ලංකාවට නෙමෙයි පව් කරව ගන්න එපා දන්න අයට කියන්න මේ හතර මහා පායයි කියලා දඹදිවටයි වඩින්නේ ධාතුන් වහන්සේලා වැඩලා ඒ ධාතුන් වහන්සේලා බුදු සිරුරේ තිබ්බ තැනම පිහිටනවා ලලාට ධාතුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා ඒ තැන්වල පිහිටලා බුදු සිරුර මැවෙනවා ඒ බුදු සිරුර මැවෙනකොට මැවිලා බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් ඉරිදීෙන් ඒ බුදුරජාණන් වහන්සේ බණ කියනවා ඒ ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකේ මාර බලේ අතුරුදහන් වෙලා යනවා ඒ මොහොතේ එතකොට ওই සිද්ධිය සියලු දෙවිවරු දකිනවා බෝමාණු දෙවියන් දකිනවා මිනිසුන්ව දකින්නේ නැහැ ඇයි දඹදිව වජිරාසනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට මිනිස්සු දැක්කද කවුද දැක්කේ දෙවිවරු දැක්කේ මිනිසු දැක්කේ නැහැ මිනිසු දකින්නේ නැහැ මේ ධාතු පරිනිර්වාණය දකින්නේ දෙවියෝ විතරයි අන්න එදාට ගොඩාක් අය මඟපල් ලබනවා එදාට ගොඩාක් බුදු ගුණ හිත හිතා හිටපු අය අනිත්‍ය සිහි කර කර හිටපු අය බුද්ධ භූමියට වැඳ වැඳ හිටපු අය සෑයක බෝධියට වැඳ වැඳ හිටපු අය අවංකවම බුදුන් සරණ ගිය අය අවංකවම ධර්මයේ සරණ ගිය අය අවංකවම මේ සංඝයා සරණ ගියාය අවංකවම අඩුපාඩු හදාගෙන පන්සිල් රැකපු අයට එදාට ඒ chance එක නේ ඒ තමයි අවසාන අවස්ථාව ඒක තියෙන්නේ දෙවරුන් විතරයි ඒකයි දිව්‍ය ලෝකයකට පැනගනින්නලා කියන්නේ මේක බොරුවක් නෙවෙයි මේ ඊට පස්සේ මේ මහා පොළව ගව් 7ක් වැඩෙනකල්
ආය මෛත්‍රී බුදුරජාණන් පහළ වෙන්නේ නැහැ. මේ පොළොව ගව් හතක් වැඩෙන්න ඕන. එතකොට තමයි මෛත්‍රී බුදුරජාණන් පහළ වෙන්නේ. එහෙනම් දැන් ගැලවෙන්න. මෛත්‍රී බුදුරජාණන් ලෝකේ පහළ වෙනකොට මිනිස්සු උපදිනවා උණ වනයක් වගේ. ඒ කියන්නේ ඊතරම් මිනිස්සු. එතකොට ඊතර මෛත්‍රී බුද්ධ ශාසනය පිහිට ගන්න අය අද නැහැනේ. අද බණ අහන්න ගියම සුළු පිරිසක් ඉන්නේ. ඒ අයගේම තවංකම සරණ පිහිට ගන්න එකනයි දෙන්නයි. ගොඩක් අය මේ යන ගමන් දේවාලෙක ඉඳගෙන යන්නේ. එතකොට ඒ බුද්ධ ශාසනය පිහිට ගන්න අය දැන් දිව්‍ය ලෝකවල. එයාලා ගොඩ ගිහින් ඉවරයි. දැන් දෙන්නේ අවසාන යුගේ පහනක් නිවිලා යන්න කලින් මොකද්ද වෙන්නේ? පහනක් නිවිලා යන්න කලින් මොකද්ද වෙන්නේ? දැල් වැඩි වෙනවා. ඒ වගේ මේ පොඩ්ඩක් වැඩි උනේ. ඔයාලා ආයි මට මුණ ගැහෙන එකක් නැහැ. මේ පැත්තට බණ කියන්න මම ආයේ නේකුත් නැහැ. ඒ නිසා කියන දේ අහන්න මේ අවස්ථාව නැති කරගන්න එපා. ඕම හරි තිසරණේ පිහිටලා පංචශීලී හදාගෙන දිවි ලෝකයකට පැන ගන්න. කාම ලෝකයෙන් දුක් විඳින අයට ගැළවිල්ලක් නැහැ. පුළුවන් නම් කසාවතක් දරාගෙන මහානකම පුරුදු කරන්න. මේ තමයි අඬ අඬ හරි බඹසරක් රකින්න තියෙන අවසාන අවස්ථාව. තව අවුරුදු කිහිපයයි. මේ අවස්ථාව මගහැරුණොත් දුගතිය පිදිලා ගොඩාක් දුක් විඳින්න වෙයි. ඇස් වලින් මුල්පතක් වගේ කඳුළු වැටි දුකට, පපුව පුපුරලයි දුකට, නින්දා අපහස විඳගන්න බැරුව ගඟේ මුහුදේ පැනලා අනන්ත ජීවිත මැරෙන්න සිද්ධ වෙයි. කඩු කිනිසි වලින් කැපි කැපි මැරෙන්න සිද්ධ වෙයි. අපි අතින් ගොඩාක් පව් සිද්ධ වෙයි. ඒ නිසා ආය ආයමත් මනුස්ස ලෝකයකටවත් එන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංගරත්නය ගැන හිත පහදවා ගන්න. බුදුරජාණන්සේගේ බුදු ගුණ අහන්න, ධර්මය අහන්න, සංඝයාගේ ගුණ අහන්න, රහතන් වහන්සේලාට පහදින්න. දැන් තියෙනවා නම් පින්වන්නේ බුදුන් උපන්නේ ලංකාවයි කියලා නිකමට හරි කියලා තියෙනවා නම් ඉක්මනට රුවන්වැලි සෑයට ගිහිල්ලා සුදු නෙළුම් පූජා කරලා සෑය වටට සත්‍ය ක්‍රියා කරන්න. ඔබ වහන්සේ ලුම්බිනි සල්වනේ උපන් බව සත්‍යයි දඹදිව. ඔබ වහන්සේ ගයාවේ නේරංජරා නන්දි අසබඩ වජිරාසනේ සම්බුදු බවට බව සත්‍යයි. බාරාණසී සිපතනේ දමසක් පැවැත්වූ බව සත්‍යයි. කුසිනාරාවේ උපවර්තන සාල වන උද්‍යානයේ පිරිනිවන් වැඩිය බව සත්‍යයි. ඒක සත්‍යයි. සත්‍යානුභවයෙන් නොදැන මගෙන් වෙච්ච වැරද්දට සමාව දෙන්න කියලා බඩ ගාලා දණ්ඩ නමස්කාර කරන්න. බුදුගුණ කියන්න ආපේ අරන් යන්න එපා සසරට. වැඩ වරද්දා ගන්න එපා. බුද්ධ භූමියක් ඇහැටවත් දකින එකක් නැහැ. බුදු සිරිපා තැබූ භූමියක වැලි ටිකක්වත් දකින්න ලැබෙන එකක් නැහැ. දැම්ම සමාව ගන්න කියවිලා තියෙනවා. රහතන් වහන්සේලා සරණ යන්න, ධර්මයේ ගුණ කියන්න. අපි ඔච්චර පව් වලින් වැළකුණේ අර පිටරට කෙල්ලෝ දරුවෝ තඹ තඹ කද්දින් අපි කන්නේ නැත්තේ ධර්මයේ නිසා. පිටරට වල මිනිස්සු එලි පිට පව් කරද්දී අපි පව් නොකරන්නේ ධර්මයේ නිසා. මේ එක එක තැන්වල අම්මා තාත්තා අඳුර ගන්න බැරුව ඉඳින් අපි අම්මා තාත්තා කියලා ගරු කරන්නේ ධර්මයේ නිසා. ඔයාලා මේ බිමේ ඉඳගෙන බණ අහන්නේ ධර්මයේ නිසා. ධර්මයක් නැත්තම් ඉවරයි. ධර්මයක් නැත්තම් ඉවරයි. තව වෙන පාපයක් කියනනම් ඔන්න වළක්වා ගන්න. ඒ තමයි පින්වත්නි ජීවමාන බුදුරජාණන් වහන්සේ අපි දැක්කනම් ඒ වෙලාවට අපිට බුදුරජාණන් වහන්සේ දකින්න ඇස් මදි. අත් දෙක සිරසේ තියාගෙන සාදු සාදු කියයි. රුස්සීසේ චෛත්‍ය බෝධි වඳින්න ගිය රජවරු චෛත්‍ය දැක ගමන් ඔටුන්න බිම තිබ්බා. ආයුධ බිම තිබ්බා. තේරුකෝ ආයුධ පල්ලහැට දැම්මා. චෛත්‍ය බෝධිය දකිද්දී ශ්‍රද්ධාවන්ත යුගයේ අය ඒ ආයුධ බිමට දැම්මා. අද චෛත්‍ය බෝධිය දකිද්දී කොල්ලෝ ඕන්නේ හුස්සනවා. ඇත්තටම පව් සිද්ධ වෙනවා. ඇත්තටම පව් සිද්ධ වෙනවා. ඒව වෙලා තියෙනවා නම් ඒකත් සමව ගන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නොදන්නා කමෙන් සිද්ධ වුණේ කියලා.
ඔය කොල්ල කෙල්ල ජරාව වල් දේවල් බලන්නේ ෆෝන් එකෙන්. ඕකෙම ගහනවනේ තුන් ලෝකෙට අග්‍ර විරාගී බුදුරජාණන් වහන්සේගේ රූපේ ෆොටෝ එක සෑය බෝධියේ ෆොටෝ වීඩියෝ ගන්නවා ඒකෙන්ම. ඔච්චර පවසිද්ධ වෙනවද? ෆෝන් වලට බුදු පිළිම දාගෙන පස්ස දා ගන්නවා. පස්ස පැද්දේ ෆෝන් එක. ඔච්චර පවසිද්ධ වෙනවද? තුනරුවන්ට අගෞරව කරන්න එපා. ගරු කරන්න. ඉතින් ඒ විදිහට ඔන්න දැන් මේ පින්වතුන්ට ක්‍රමයක් කියලා දුන්නා. තුනරුවන් සරණ පිටලා ශ්‍රද්ධා සීලී අඩුපාඩු හදාගන්න. කලින් වැරදිලා තියෙන්න පුළුවන් ඕන තරම්. ඔයාලා මිනි දහක් මැරුවේ නෑ අඟුලිමාල ගොඩ ගියානේ. ඔයාලා එච්චරම් වල්කම් කළේ නෑ සිරිමාව අම්බපාදි වගේ ගණිකාව ගොඩ ගියානේ. බොරු කිය කියා හිටපු අන්‍ය ආගමික පරිබ්‍රාජකයෝ ගොඩ ගියානේ. බීලා හිටපු අය ගොඩ ගියානේ මේකෙන්. අඩුපාඩු හදාගන්න පැරණියව මතක් වෙනකොට හිත හදාගන්න ඒවා නොදන්න කාලේ කලේ කියලා. ඔන්න කුණු ගෑවිච්ච වැරහැලි ඇඳුමක් ඇඳගෙන හිටපු කෙනෙකුට අලුත් ඇඳුමක් දෙනවා. එදිරි වැරහැලි ඇඳුම අයින් කරලා අලුත් ඇඳුම ලස්සන ඇඳුම ඇඳගෙන ඉන්නකොට මේක දුක්ුණොත් හරිද? මට කලින් තිබ්බේ පරණ ඇඳුමක් කියලා දුක්ුණොත් හරිද? ඒක හරි නෑ. එයා හිතන්න ඕනේ මට ලස්සන ඇඳුමක් තියෙනවා කියලා. මැරෙන්න කලින් අඩුපාඩු හදාගෙන එක දවසක් ජීවත් වීම ගැන සතුටු වෙන්න. පින්වතුනි වැරදි වලින් මිදෙන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි පැරණි වැරදි අමතක කරන්න. දෙවෙනි එක තමයි හිතට අඩුපාඩු වෙද්දී චී චී කියලා පිළිකුල් කරන්න. තුන්වෙනි එක තමයි අඩුපාඩු වලින් නිදහස් වෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒක තමයි මම කිව්වේ රාගයෙන් බැටකන කෙනා විරාගයයිද ජීවිතේ පුදන්න ඕන. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ගැන හිතන්න ඕන නිතර නිතර. ඒ උන්වහන්සේලාගේ තේජසින් එනවා ගැම්මක්. අඩුපාඩු හදාගන්න බැරුව පැරණි වැරදිම හිතට එන අය අඟුලිමාල මහ රහතන් වහන්සේගේ ගුණ සිහි කර කර ඒ උන්වහන්සේගේ පිරිත කිය කියා පහනක් දැල්වනවා. නිතර අඟුලිමාල මහ රහතන් වහන්සේ ගැන හිතන්න. ඇයි උන්වහන්සේ මිනිහ දහස් ගාණක් කලින් මරලා භාවනා කරලා හිත එකඟ කරන රහත් වුණානේ? ඔච්චර අමතක කළාද? උන්වහන්සේ වලාකුලෙන් මිදුණ හඳක්. ඔය ඔක්කොම ශ්‍රාවකයෝ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ගැන හිත හිතා හිටියානම් බුදුරජාණන් වහන්සේ අපිගේම මේ වෙනකොට ගෙදර දේවාලය වගේ පාන් තියාගෙන රූප තියාගෙන දැන් බයයි ගිහිල්ලා අර ෆොටෝ ටික ගලවන්න. ඔය ෆොටෝ ටික ගලවලා ඔය පහන් නතර කරලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරපු කෙනාට භූතය ඇවිල්ලා බෙල්ල මිරිකලා මැරුණත් සැප නැද්ද? මැරෙන එක කවදා හරි මැරෙනවනේ. දැන් මැරුණේ බුදුගුණේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. දැන් මම මේවා කියපු එකට අමනාපේ මොකක් හරි භූත ලෝකෙන් හිතුවක් යනකොට දැන් යනකොට අන්තර හප්පන්නම් වහනෙන් කියලා. ඒතර මම බොරුවක් කියලා ගිහිල්ලාද හැප්පිලා මැරෙන්නේ? නෑ සත්‍යය කියලා. බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා ධර්මයේ සරණ යන්න කියලා මං දැන් යනකොට මැරුණත් මගේ ජීවිතේ දුකwidetildeකට යන්නේ නැහැ. ඒ නිසා මෙච්ච දෙයක් වෙද්දී නැත්තම් මේවා කියනකොට කියපු ගමන් අපිටත් රිටර්න් එකක් එනවා. ඇයි දැන් මේ හිටියට මේ ඉන්න අයගේ තැඟවල ඇත්ත කී දෙනෙක් අහගෙන නැද්ද? ඇයි ඔක්කොම ඉන්නේ දේවල් වලට ගියායනේ? කරන්න දෙයක් නැහැ. ඕක තමයි සත්‍ය. මං මගේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඔබ සරණ යන්න. ත්‍රි සද්ධර්මයෙන් සරණ යන්න. ආර්ය සංඝ රත්නයේ සරණ යන්න. තුනුරුවන් සරණ තෝරා ගැනීම වෙනුවෙන් කවුරු හරි අපිව මරන්න හදනවා නම් ඒක තෝරගත්තා කියලා අපි මැරිලා ගිය දෙන්. නිකන් ගෙවල් වල ඉඳලා තෝණියන් වලින් මිනිස්සු මැරෙන්නේ නැද්ද? නිකන් ගෙවල් වල ඉඳලා මිනිස්සු පලි ගහලා අමනුෂ්‍යව මරලා දාන්නේ නැද්ද? නිකමුත් මැරෙනවා නම් ඇයි තුනුරුවන් වෙනුවෙන් මැරෙන්න බැරි අපිට? තුනුරුවන් වෙනුවෙන් මැරෙච්ච කෙනා දුගති උපදින්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධා සීල ශ්‍රුත ශ්‍රුති කියන හොඳට ධර්මය අහන්න. ඔයාලා කැමති නම් ඔය කීප දෙනා එකතු කරගෙන ලංකා සුපකින් වඩම්මලා මාසිකව වැඩසටහනක් හදාගන්න මේක. හදාගෙන නිතර ධර්මය අහන්න හදාගන්න. අවු ආච්චි අම්මලාට දුර යන්න බෑ. අවු මේ මිනිස්සු ඇයි ගොඩ යන්න ඕනේ නැද්ද? මේ ධර්මයේ ඇහෙනකොට වයසට ගිය එක පරිද? ඇයි වයසට ගියත් කන් ඇහෙන වෙලාවේ බණපදයක් අහන්න ඕනේ නැද්ද?
අවුරුදු ගාණක් කරගන්න බැරි දේවල් ටික ඉක්මනට කරගන්න. ඒ නිසා සුදුරෙද්ද පුරවාගෙන පොයට ගිහිල්ලා බිම් බලාගෙන බෝධියට කකුල් දෙක දාගෙන ඉඳලා කෙලිම සුටුස් ගාලා අහස් කූර වගේ චාතු මහරජගෙන් අතර වේ කියලා හිතන්න එපා. නොදැනගෙන ගොඩක් පව් වෙනවා. ඒ නිසා තිසරණේම පිටන්ද ඊළඟට සීලේම ටික ටික පුරන්න අමාරු වෙයි, කැඩෙන්න පුළුවන්. ආයි රකින්න රැක රැක යන්න සද්ධා සීල සුත දහම් දෙනම හදා ගන්න බණහන්ඳ බණපොත් කියවන්න. හැබැයි හැබැයි ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය මං රහත් වෙලා මෙන්න කියනවා කියලා කියන බණහන්ඳ එපා. ඒක ඒකාන්ත සත්‍යයක්. මොකද බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා පවා බණ කියලා තියෙන්නේ ඒ ආවසෝ භගවා ජානං ජානාති පස්සම් පස්සති ආයස්මතුනි සියල්ල දන්න සියල්ල දක්න බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලායි රහතන් වහන්සේලාත් බණ කිව්වේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් බණ කිව්වේ ඒවා මේසුත මං විසින් මෙහෙම ඇහුවා. දැන් අද කාලේ කියනවා මං රහත් වෙලා මෙන්න උඹලත් රහත් වෙනilla. අහිංසක මිනිස්සු අහු වෙනවා. මෙතන රහත් වෙන කතාවක් නෙමෙයි තියෙන්නේ, තමන් වැටුන වලෙන් ගොඩ වෙන්නේ කොහොමද කියලා. පින්වත්නි නැංගිට ගන්න පණ නැති කෙනා කඩුවක් අරන් යුද්ධෙට යන්නේ කොහොමද? රහත් වෙනවා කියන්නේ මහා කෙලෙස් සතුරන් එක්ක ප්‍රඥාව නැමැති අසිපත දරාගෙන පටන් කරන එකටයි අරහත්ත්වයටපත් වෙනවා කියන්නේ. නැංගිට ගන්න පණ නැතුව මිනිස්සු ඉන්නේ මේ පින් නැතුව කියන එක ගිලිනවා. එහෙම ඉන්න මිනිසුන්ට කියනවා කඩුව අරන් තනන් කරපල්ලා කියලා. ඒ කියන කෙනාට කරුණාව අඩුයි. ඒ නිසා මිනිස්සේ ඉන්න මට්ටමින් ගොඩ ගන්න ඕන. තා සුගතියට පැන ගන්නද සුගතියේ තියෙන chance එක භවයෙන් භවේ යන්න කියනව නෙවෙයි. ඒ සුගතියේ ඉන්න දෙවරු මේවත්නි ධර්මයේ දේශනා කරනවා ඉතා ගන්න බෑ. සාතු මහරජගේ දෙවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා දවස් 48යි. කෝටි ගාණක් ඒ දිව්‍ය ලෝකේ මාර්ගඵලලාභින් ඉන්න ඔක්කොම චුත වෙලාද? අදටත් ඉන්නවා. තමන්ගේ කණෙන් බුද්ධ ස්වරයෙන් අහපු, තමන්ගේ නේත්‍රෙන් බුදුරජාණන් වහන්සේ දැකපු ඒ ආර්ය ශ්‍රාවකයෝ සාතු මහරජගේ බණ කියනවා සාන්තයි. අවුරුදු 2600ක් ගියාට පස්සේ ගමේ ගොඩේ මේ කොස් ගස්වල නැඟලා වැලවරක කාලා හිටපු කොල්ලෙක් මම. එහෙම මම් මහන වෙලා බණ කියනකොට ඔයාලා මෙහෙම අහගෙන ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු ඒ ඇත්තෝ බණ කියනකොට කොහොම තේයිද? කෙලෙස් කැඩෙනවා. කෙලෙස් කැඩෙනවා. ඒක ධර්මයෙන් කරනවා. දැන් බලන්න. දැන් පින්වත්නි පැය 3ම ආරම්. පැය 3ම ආරක් දැන් ඉඳගෙන ඔයාලා. වෙනදා පැය 3ම ආරක් ওই විදිහට එකතන ඉඳගෙන ඉඳලා තියෙනවා. පැයක් වන්නේ. එහෙනම් ඔයාලා ඉඳවලා තිබ්බ ඔයාලා නෙමෙයි ධර්මයෙන්. දෙව්ලෝ උපදින්න කියන්නේ ඔයාලගේ හිතේ තියෙන රාග දේශ මොහෝ කෙහෙල් මල් ඒක කැලේ ගිය දෙන්. අර ධර්මයෙන් ඒව වාස්ප කළා දානවා. ධර්මයෙන් වාස්ප කරනවා. කෙලෙස් නැසන ශක්තිය තියෙන ධර්මයේ. ඒකයි පුදුමේ. මෙච්චර පැය තුනමාරක් ඔයාලට ඉඳගෙන ඉන්න පුළුවන් කියන්නේ දෙව්ලොවදී ඒ දෙවියන්ගේ ධර්මය අහන ඔයාලට ගොඩ යන්න පුළුවන්. මේක නැති කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න, අඩුපාඩු හදාගන්න, වෙච්ච වැරදිවල සමාව දෙන්න, ගෙදර දාසියක් වගේ ඉන්න. අපි මැරෙනවා කියලා කල්පනා කරන්න, තුනුරුවන් වෙන මේ මරණය තෝරගන්න. දෙවියන්ට බයේ ජීවත් වෙනවට වැඩිය තුනුරුවන් වෙනුවෙන් මැරෙන එක තෝරගන්න. අපිට අවසානේ ඕන කෙනෙකුට කරන්න පුළුවන් මොකද්ද? මරණ එක නේද? ඉතින් ඉස්සෙල්ලා මරණය තෝරගත්තා නම් හරිනේ, මැරිලා ගිය දෙන් කියන්නේ. ඉතින් පින්වත්නි, තාවතින්ස දිව්‍ය ලෝකයට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා දවස් 26යි. ප්‍රශ්නේවත් ගිහිල්ලා නැහැ. බණහපු සද්දෙවිඳ සෝවාන් වෙලා තවම ඉන්නවා. 84,000 නේ කෝටි ගණක් මේ මාර්ගඵලලාභී දෙවරු තවම ඉන්නවා. උන්වහන්සේලා බණ කියනකොට මේ ඇඟ සීතල වෙලා යනවා.
පැනගන්න තාවතෙන් සිට අපුරුස දෙවිවරු ඉන්නවා ඊළඟට යාම දිව්‍ය ලෝකෙට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා පින්වත්නි දවස් 12යි තුසිත දිව්‍ය ලෝකෙට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා දවස් 2යි නිම්මාන රති දිව්‍ය ලෝකෙට දවසයි බුදු කෙනෙක් දෙවියන්ට මිනිසුන්ට ශාස්ත්‍රු වෙලා ඉපදෙන්නේ එක දවසටද ඒ ලෝකේ ධර්මයේ තියෙනවා දැන් මනුස්ස ලෝකේ අලකලංචි වෙදී ඔළුවට රාග භූතයොත් රාගය දානවා අපිටත් රාගය තියෙනවා අමනුෂ්‍යත් හදි හෝනියන් අනවින පොඩිවින අලකලංචි ගෙවල් වල ප්‍රශ්න දරුව ප්‍රශ්න මැද තමයි මේ බණ ටිකක් අහන්නේ දිව්‍ය ලෝකේ ඒ ප්‍රශ්න නැහැ ඇත්තටම ප්‍රශ්න වලින් භාගිත භාගයක් ඉවරයි දිව්‍ය ලෝකේ කකුල් රෙදෙනව හන්දි රෙදෙනේ පෑන් එක නැතිකම වැස්ස බෆල් එකෙන් හරියට ඇහෙන්නේ නැති එක ඒව ඔක්කොම මනුස්ස ලෝකෙනේ කරන්ට් යනේවා දිව්‍ය ලෝකේක නැහැ ඒ දෙවරු තමන්ගේ කනෙන් අහලා තමන්ගේ නේත්‍රෙන් දැකලා ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්මය ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියනකොට කෙලෙස් කැඩි කැඩි යනවා ඒ නිසා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම පහ දිනු කරගන්න ඉතින් ඒ නිසා ඒකෙමයි ගොඩ යන්න තියෙන්නේ වෙන වෙන ක්‍රමයක් නැහැ බොරුවට දතකට කාගෙන දඟලලා වැඩන්නේ නැහැ තමන්ට පුළුවන් හරිය කරන්න. දැන් රහත් වෙන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ තිසරණේ පීඨන එකක්. මමයි රහත් වෙලා තියෙන්නේ පොත්වල තියෙන ඒවා වැරදි කියව ගම්ම සරණ නැහැ නේ. ඇයි ඒ පොත්වල තියෙන ජේසු කියපේවද? ඒ පොත්වල තියෙන ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපි ත්‍රිපිටකේ කොච්චර කියවලා තියෙනවද? එක ත්‍රිපිටකේ කකුරක් නැහැ වැරදිච්ච එකක්. එතකොට අහිංසක දන්නේ නැති මිනිසුන්ට කියපු ගමන් මිනිස්සු අහු වෙනවා පව් මුලාවෙන් දෙපා වීමක් නෑ මටද ඔබ මුලා කරන්න උවමනාවක් නෑ මම මාසෙ මාසෙට මේ වැඩසටහන් කළ හෝල් පුරවන කෙනෙක් නෙවෙයිනේ මං අද බණ කිව්වා ආයෙ යනකොට කවදාවත් මාව දකින්නවත් නෑ ඒ එන දවසේ තමයි මුළු ජීවිතේටම සැලැස්ම දීලා ගියේ පුළුවන් කෙනෙක් කරගන්න ආපු දවසේ මුළු ජීවිතේටම ප්ලෑන් එක දීලා ගියා කරගන්න මම ඒකයි කිව්වේ මේ ශාලාවට ඇවිල්ලා ඉඳගත්ත කෙනා නැගිටලා යන්න එපා වෙන කෙනෙක් නැගිටලා යන්න තමන් යන තැන යන්න ඕන තැන තීරුම් අරගෙන යන්න ඒ සඳහා ඔබට ගෞතම සසුනේ පිහිට ලැබේවා අම්මා කෙනෙක් ප්‍රශ්නයක් අහනවා දඹදිව ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ පිරිනවම් පාපු තැනට ගිය ගමන් ඇඬුණා කියලා ඒක පුදුම දෙයක් වෙනවත්නි අපිටත් එහෙම වෙනවනේ ඒකයි මං කියන්නේ කුසිනාරාව තියෙන්නේ දමදිව කියලා එදුර සමහර අයට ශ්‍රද්ධාවට කියවෙනවා අනේ ඔබ වහන්සේ ඇයි ලංකාවේ ඉපදුනේ ඇන්තේ කියලා එහෙම අපිට ගියාම එහෙම නෙමෙයි කියුනේ අනේ අද අපි ඔබ වහන්සේ හොයාගෙන එනකොට ඇයි ඔබ වහන්සේ පිරිනුවම් පාන ඒ ඊට පස්සේ ඒ අම්මා අහනවා ඒ අම්මට ඇයි ඔබ වහන්සේ ලංකාවේ ඉපදුනේ නැත්තේ කියලා හිතපේක පාපයක්ද කියලා නෑ ඒක ඒ වෙලාවේ දුකට හිතෙච්ච දෙයක් ඇයි අර මිනිස්සු දුකට කියන්නේ අනේ ඇයි අපිව දාලා ගියේ නැගිටපාන් කියලා ඒ වුණාට ඒක ඇත්තටම එකක්ද නෑ ඒක ඒ දුකට කියවෙන එකක් ඒ වාගේ අපිට හිතෙනවානේ අනේ බුදුරජාණන් වහන්සේ අද වැඩ හිටියානම් අපි කී දෙනෙක් මඟපල් ලබලද කියලා අපිට කියවෙනව නේද මමත් කියලා තියෙන බණවලට ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ගන්න පුළුවන් සියලු දෙනාට පිහිට වෙලා එක්කෙනෙක්වත් මං අරින්නේ නැහැ අනාගතේ පිහිට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයා වෙනුවෙන් වචනයක් හරි දේශනා කළා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නේ තව බුදුරජාණන් වහන්සේගේ දෝෂයක් නැහැ බුදු කිස නිමකටයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ ඒත් අපේ ශ්‍රද්ධාවට කියවෙනවා ඔබ වහන්සේ අද හිටියා නම් අපි නිදහස් වෙලා කියලා ඒක ශ්‍රද්ධාවට කියවෙන වචනයක් පෞරස් වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නය. දේවෝ දේවියා සද්දෙන් සංවසති කියලා වචනයක් තියෙනවා අර්ථය මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා හතර දිනක් ඉන්නවා. ඒ තමයි මේ ලෝකේ ඉන්නවා ප්‍රේතයා ප්‍රේතියෙක් එක්ක ඉන්නවා. තව එකක් තමයි ප්‍රේතිය දෙවියෙක් එක්ක ඉන්නවා. තව එකක් තියෙනවා දෙවියා ප්‍රේතියෙක් එක්ක ඉන්නවා තව එකක් තියෙනවා දේවෝ දේවා සද්දින්
සංවතති දෙවියා දෙවියෙක් එක්ක ඉන්නවා. ඒ තමයි ගෙදර මිනිහා දුෂ්චරිතයි. වල් වැඩ කරනවා, බොනවා, පුණු හරප කියනවා, ජරා විදිහක ඉන්නවා. ගෑණිත් ඊට හපන්නේ. පෙරේතයා පෙරේතියෙක් එක්ක ඉන්නවා කියන්නේ ඔකට. ගෙදර ඉන්න මිනිහා හරි ජරා මිනිස්සෙක්. ගෑනු කෙනා ඉන්නවා ඉවසගෙන ඉන්නවා දාසියක් වගේ. ඉවසගෙන ඉන්නවා පිටයිටව කියන්න යන්නේ නැහැ. මල් පහම් පුදනවා, බුදුරජාණන් වහන්සේ සරණ යනවා, සසර දුකින් නිදහස් වීමක් ගැන හිතනවා. මේ දුක් එපා සංසාරෙට කියලා හිතාගෙන ඉන්නවා. ඇහැ දෙවියෙක් වගේ. ඒතර පෙරේතයා ඉන්නේ දෙවියෙක් එක්ක. කරන්න දෙයක් නැහැ. මේ ජීවිතේට විතරයි. ඊළඟට ඉන්නවා දෙවියා පෙරේතියෙක් එක්ක ඉන්නවා. මිනිහා හරි ශ්‍රද්ධාවන්තයි. පන්සල් යනවා, බණ පොත් කියවනවා, පන්සිල් රකින්නවා, තුනුරුවන්ට ගෞරවයි. ඒ වුණාට ගෑණි හරි ජරා. වල් වැඩ කරනවා, හොර වැඩ කරනවා, කට හැකරයි, කෝච්චිය වගේ, කතුර වගේ, බල්ල බූරුවා කියලා කතා කරන්නේ මිනිහා. ඉතින් ඉවසගෙන ඉන්නවා. දෙවියා පෙරේතියෙක් එක්ක ඉන්නවා. ඊට පස්සේ දෙවියා දෙවියෙක් එක්ක ඉන්නවා කියන්නේ මනුස්සයත් සුචරිතෙන් යුක්තයි, බිරිඳත් සුචරිතෙන් යුක්තයි, දෙවියා දෙවියෙක් එක්ක ඉන්නවා. ඒ වගේ හොඳ ලස්සන පවුල් මැරුණාට පස්සේ එකටම තමයි උපදින්නේ. හැබැයි දෙන්නම එක විදිහට ගුණධර්ම තියෙනවා. ඒ නිසා අඩුපාඩු හදාගන්න එක ගැන හිතන්නේ නැහැ. තුනුරුවන්ට ජීවිතේ පූජා කරන්න ඊළඟට අර ෆෝන් වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා නම්, නරක දේවල් බලන්න පුරුදු වෙච්ච අය ඉන්නවා නම්, එයාලා ඉක්මනට තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා බඹසර රකින්න. දවස් පහ පහ ගානේ වගේ යන්න ඕන උතුම් තැනකට යන්න. කිරි වෙහෙරට හරි, රුවන්වැලි සෑයට හරි, ගලපාතට හරි, දළදා වහන්සේ ළඟට හරි, ඔයාගේ උතුම් ස්ථානයට ගිහිල්ලා බඹසර සිල් සමාදන් වෙලා ඉන්නවා. ඇවිල්ලා දවස් පහක් සිල් රැකලා ගිහිල්ලා ආය ඒ සීලේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ආය සිල් සමාදන් වෙලා ඇවිල්ලා තරුණයි ওই විදිහට සිල් රැක රැක මෙතෙක් වෙච්ච පව් පිම්බලින් යට කරන්න ඕන. අමාරු වෙයි. හරිම අමාරුයි. ඉතින් නමුත් මේකේ දිගට ගියොත් ඉවරයි. අමාරු වෙයි. ඒක කොච්චර මේ වගේ තියෙනවා නම් අනතුරක්, තරුණ කාලේ එක එක දේවල් යොමු වුණාට පස්සේ, විවාහ වුණාට පස්සේවත් නතර කරගන්න බෑ ඒවා. ඊට පස්සේ පවුල් කඩාකප්පල් වෙනවා. නොයෙක් දේවල්. ධාර්මික නොවුණාට පස්සේ දරුවෝ නොලැබෙන ප්‍රශ්න එනවා. දරුවෝ ලැබුණත් ආබාධ සහිත දරුවෝ ලැබෙන ප්‍රශ්න එනවා. ඒකයි. දරුවෝ ලැබෙන්නේ නැති අය රුවන්වැලි මහසෑයට හරි උතුම් ස්ථානට ගිහිල්ලා බඹසර සීලේ සමාදන් වෙන්න ඕන. නෝනායි මහත්තේ දවස් 7ක්. දවස් 7ක් සිල් රකින්න ඕන, වෙනම නිදා ගන්න ඕන, සිල් රකින්න ඕන. ඊට පස්සේ 7 වෙනි දවසේ කිරිහාර පූජා කරලා අර දවස් 7ක් රකපු සීලෙන් සීලේ පින්බලෙන් සත්‍යක්‍රියා කරන්න ඕන. සත්පුරුෂ දරුවේ. සත්පුරුෂ දරුවේ. කෙල්ලෙද්ද කොල්ලෙද්ද එපා. ඇයි දැන් ඔන්න මේ දැන් බාර වෙලා උපදිනවා කොල්ලේ කියලා කියන්නකො. ඒ කොල්ලා ඉපදුනාට පස්සේ අකීකරුණ අකීකරුණ පවුලම නැති බංගස්ථාන කරනවා නම් සත්පුරුෂ දරුවෙක් ඉල්ලංග කෙල්ලෙක් වුණත් අඬන අම්මගේ කඳුළු පිහලා තනසිල්ලක් වෙනවා නම් ඈ සත්පුරුෂයි. කොල්ලෙක් වුණත් දෙමව්පියෝ අඬනවා නම් ඒ කොල්ලා සත්පුරුෂයි. සත්පුරුෂ දරුවෙක් පතන්න දවස් 7ක් පත් පිළිවෙත් කරලා ප්‍රශ්නයක් එවලා තියෙනවා. ඒන්ද්‍ර කියන එක ගැන මොනව හරි කියන්න කියලා. මොකක් කියන්නද ඉතින් කේන්ද්‍රය ගැන කියන්න තියෙන එකේ කොටු 12ක් තියෙනවා. ඊළඟට ඒකේ ඒක අස්සේ වෙනම ගියක් හදාගෙන රාහු ඉන්නවා. පොඩි පැල්කිටියක් හදාගෙන සෙනසුරත් තියෙනවා. ඉතින් පැල්කෙටි ඉඳලා වුණත් මාලිගාවේ ඉන්න කෙනාටත් එයා බැලම හිලනවලු. හිංවතුනි උපන් සත්වයා හොඳ දේකලොත් හොඳ විපාක විඳිනවා, නරක දේකලොත් නරක විපාක විඳිනවා කියන බුද්ධ වචනේ ප්‍රතික්ෂේප වෙනවා කේන්දර සරණ ගිය ගමන්. ඇයි කේන්දරේ සරණ ගිය ගමන් එයා ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්. ජීවිතේ ඉරණම හොයන්නේ
කේන්දරේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා හොඳ කළොත් හොඳ විපාක නරක කළොත් නරක විපාක යාදිසං අරතේ බීජං තාදිසං අරතේ පරං වපුරන්නේ මොකද්ද ඒක තමයි ලැබෙන්නේ කියලා එයා පිළිගන්නවා ජීවිතේ තරුණ කාලේ කොල්ල කෙල්ලෝ ජීවිතේ වරද්දාගෙන කේන්දරේ හොඳටම බල්ලා පෝරුවට නැංගත් දෙවරු කෙල ගහනවා ඔය පවුල් කඩා කප්පගෙන ඔක්කොම හොරෙන් පැනලා ගියායේද කේන්දර බල්ලා ගියායේ නෙවෙයිද ළඟදීන් කොල්ලෙක් ආවා ළඟදී කියන්නේ අවුරුදු 5ක් 6ක් වෙනවා ඒ කොල්ලගේ රස්සාව තමයි ඕනම පවුලක් ජෝඩු කරනවා කේන්දරේ තිතට බල්ලා මං ඇව ඔයා කොහොමද කියලා බැඳලා මාසෙන් කෙල්ල දාලා ගිහිල්ලා දැන් ඔයාලගේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොම කේන්දරෙන් විසඳිලාද හොඳට බලන්න ප්‍රශ්න විසඳගෙන මැරිච්ච කෙනෙක් කියන්න බලන්න ඒ නිසා දැන් කියපු බණ ටික හරියටම තේරුනොත් කේන්දර සරණ යන එක හොඳයිද නරකයිද කියලා තමන්ගම තේරේ දැන් ඔය පින්කලොත් පව්කලොත් යන ලෝක ගැන කියද්දි එක තැනක කේන්දරේ කතාවක් ආවද නෑ තමන් කරගහ ගන්න දේ අරන් යන්න ඕන කේන්දරෙන් තව එකක් වෙනවා ඒක සම්මා දිට්ඨිය නොවන නිසා මිත්‍යා දෘෂ්ටිය නිසා මැරෙන කෙනා මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන දුගතිය උපදිනවා ඇයි උපන් සත්වයා කර්මය පිළිගන්නේ නැහැ එතකොට එයා පිළිගන්නේ අර කොටු ටික ඉතින් මොකක් හරි gedara ප්‍රශ්නයක් ආපු ආච්චි අම්මලා මේ කඩේ කිහිල්ල ගහගෙන දුවනවා මොකද්ද කිහිල්ල ගහගන්න කඩේ වෙලාපත් කඩේ ඊට පස්සේ දුවනවා දිව්වට පස්සේ තින් සතර අපායේ ඊට පස්සේ කියනවා ඔන්න කේන්ද්‍රයේ බල්ලා කියනවා හෙනහුරා හොඳටම නීච වෙලා මේ කපුටෙක්ගේ නයෙක්ගේ කොඩියක් යනලා බෝධියේ එල්ලපන් කියනවා ඔන්න මේ ගෑණි මොකද මේ උපාසක අම්මා මේ උපාසක අම්මා ඉතින් හතර පොයිල සිල් ගන්න උපාසක අම්මා දුවගෙන කපුටෙකුයි මේකයි අරන් ගිහිල්ලා ඔන්න බෝධින් වහන්සේගේ අත් එල්ලුණා ගැට ගහන්න අත් කැඩුනා ඊට පස්සේ මොකද කරන්නේ කැඩිච්ච අත්තේම කොල ටික කඩලා කෙක්කක් හදාගෙන ඊළඟ අත්තට දානවා දාලා දෙවියන් බඹුන් වැඳපු බුදුරජාණන් වහන්සේ වගේ වුණ බෝධියේ කොඩි එල්ලනවා සංගමිත්තා රහත් තෙරණියවත් බෝධි අල්ලලා නැහැ ස්ත්‍රීන්ට බෝධි අල්ලන එක අකපයි මේ හිතන්නකෝ හාඳුරු නමගේ ඇඟාල්ලන එක ස්ත්‍රියට කැපයිද එදා මහන වුණ අවුරුදු 7 පොඩි හාමුදුරන්ගේ ඇඟාල්ලන එක ස්ත්‍රියට කැපයිද නෑ ඒ හාමුදුරුවොත් ලොකු හාමුදුරුවොත් වස් 60 හාමුදුරුවොත් රහතන් වහන්සේලාත් වඳින බෝධිය අල්ලන්ට ස්ත්‍රියට කැප නෑ ඔන්න වැරදිච්ච ඊළඟ තැන එතකොට බෝධිය අත්ත කඩපු පාපේ වෙනම ඒකේ කපුට එල්ලපු පාපේ වෙනම ඊට පස්සේ ඕකේ ඉඳ ගන්නවා කකුල දාලා තුන්වෙනි පාපේ සාපයක් වෙනවා ඔන්න ඕකට තමයි සෙනසුරු අපල කියලා කියන්නේ නිරේ උපදිනා ඔය වගේ අය නිරේ උපදිනවා ඔය වගේ කොඩි එල්ලපු මොකද්ද කොඩි එල්ලි ලම්මල තීත මහනවනේ තීත මහනකට ඉතුරු වෙන රෙදි කෑලි ඉතුරු කරනවා එකතු කරන අර ත්‍රිකෝණ විදියට පොඩි එකාට ජංගිය මහනකට ඒකේ කෑල්ලකුත් ඉතුරු කර ගන්නවා සමහර උපාසක අම්මලගේ යටසහායේ බෝඩරෙත් එක්ක එල්ලනවා රකොඩියේ එල්ලලා දෙවියන් බඹුන් වදින බෝධි එල්ලනවා ඒ වාගේ අගෞරව කළා නිරේ උපදිනවා ඊට පස්සේ ලියනවා ලොකු දුවගේ කසාදේ ඉටු වේවා ඒ කියන්නේ බෝධිරි කියන උඹ බෝ මේ කපුකම කරපන් කියලා පවු ටොංගානක් රැස් කරගන්නවා මේ කේන්ද්‍ර කේස් එක නිසා ඒ නිසා බෝධි පූජාවක් වුණත් හරියට කරන්න ඕන බෝධි අල්ලන්නේ ඇඟේ ගෑවෙන්න දෙන්නේ නැහැ. බෝධිය උඩින් පැනලා යන්නේ නැහැ. හාමුදුරු නම පාරක ඉන්නකොට ඒ හාමුදුරු මං ඇරලා අපි යනවද? කෙලින්ම ඇඟේ වැදිගෙන යනවද? මං ඇරලා යනවා. හාමුදුරුවොත් මං අරිනවා නම් හාමුදුරු රහතන් වහන්සේලා වඳින බෝධින් වහන්සේ ඇඟේ හැප්පිලා යන්නේ අපි බෝධිය මං අරගෙන යන්න ඕන. අතු උස්ස උස්ස යන්න හොඳ නැහැ. එදිර බෝධි පූජාවක් තියන්නේ ගිහිල්ලා සම්පූර්ණ බෝ මළුව සුද්ධ කරලා අතු ගාලා ආසන දෝවණය කරලා මල් පූජා කරලා පහම් පූජා කරලා
ඊට පස්සේ පහන් වැට සුද්ධ කරලා ඖෂධ තම්බගෙන යන්න ඕන. පොල බොල නිකන් වට්ටි වල දාගෙන අර කීල විකුණන අම්මා වගේ ගෙනියන්නේ නැහැ. අසහාය වඩි අට එකට තම්බන්න ඕන. තම්බලා හොඳ ඖෂධ පාත්‍රයක් හදාගෙන ගිහින් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ඉඳ ගන්න ඕන. කකුල් දික් කරන්නේ නැතුව. තුනුරුවන් සරණ ගිහිල්ලා රතන සූත්‍රය අඟුලිමාල පිරිත බොජ්ජංග පිරිත ගිරිමානන්ද පිරිත ධම්මචක්ක සජ්ජහනා කරන්න ඕන. ඊට ඕනම දෙයකට බෝධි පූජාව තියන්නේ එහෙම. බෝධින් වහන්සේ දඹදිව වජිරාසනයෙන් පැන නැගී මගේ බුදු සමිඳුන්ට සෙවන සැලසූ බව සත්‍යයි. සම්බුදු වෙන මොහොතේ ඔබ වහන්සේට සෙවන සැලසූ බව සත්‍යයි. සක්මන් කරන මළුවට සෙවන සැලසූ බව සත්‍යයි. යමක මහා ප්‍රාතිහාර්ය පාන මොහොතේ පාවලයක් වූ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සතියක් නේත්‍ර කැල්මෙන් පිදුම් ලැබූ බව සත්‍යයි. දෙවියන් බමුණු ඔබ වහන්සේට වැඳපු බව සත්‍යයි. රහතන් වහන්සේලා බෝධීන් වහන්සේට වැඳපු බව සත්‍යයි. දක්ෂින සාකා වහන්සේ ලංකාවට වඩම්මපු බව සත්‍යයි. අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින බව සත්‍යයි. අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ සිටිය බව සත්‍යයි. මේ උතුම් බෝධීන් වහන්සේගේ අනුභවයේ සත්‍යයයි. මමද මේ බෝමළුවට පැමිණ මළුපෙත් මං අමදා මල්යහන් සෝදා මල් පුදා පහන් දල්වා සුවඳ පතුරවා ඖෂධ පූජා කරපු පිම්බලේ සත්‍යයයි. මා තෙරුවන් සරණ ගිහිල්ලා පංච සීලයේ පිහිටලා රතන සූත්‍රයේ පිරිත් සජ්ජහනා කරපු බව සත්‍යයයි. මෛත්‍රිය පැතුරු බව සත්‍යයයි. ඒකාන්තේ මට පින් රැස්ුණා මේ පිම්බලෙන් බෝධිය අනුවසෙන් අහවල් ලෙඩා සුවපත් වේවා. ඖෂධ පූජා කරපු පිම්බලෙන් සුවපත් වේවා. මගේ පුතාට සෙත් වේවා. අධ්‍යාපනයේ සෙත් වේවා කියලා අවසාන සෙත් පතනවා. ඔය විදියට කළොත් සෙත් සැලසෙනවාද නැද්ද? සැලසෙනවාමයි. දැන් උපාසක අම්ම කෙනෙක් දන්නේ නැතිකම නිසා හතර පොයට සිල් ගනිද්දි අපි දන්නේ ඇති පන්සල් ඉතින් කවුරුත් ඉතින් ඕවා කියන්නේ නැහැ. කකුල් අමාරු නිත එහෙම ඒකට හොඳම දේ මොන හේතුව නිසාවත් බුදුරජාණන් වහන්සේගේ දිශාවට සිරස මිසක්කා. ඇයි අර මතක නැද්ද කොසල් රජුරුව වඩු බාසනලා දෙන්නත් එක ගමනක් යනකොට රෑ අතරමං වෙලා ශාලාවක නිදාගත්තා. කොසල් රජුරුව ඉන්නවා වඩු බාසනලා දෙන්න ඉන්නවා. රෑ කොසල් රජුරුව නිදාගත්තා ශාලාවේ. ඒතර වඩු බාසනලා දෙන්න කොසල් රජුරන්ගේ පැත්තට පා දාලා බුදුරජාණන් වහන්සේ ඉන්න දිශාවට සිරස දාලා තමයි නිදාගත්තේ. රජ කෙනෙකුට ඒ කාලේ පා දැම්මොත් බෙල්ල කපනවා. කියන්නේ ජීවිතේ නැතිවීම තෝරාගත්ත බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කළේ නැහැ. සමහර උපාසක අම්මලා ඉන්නවා ධනිස් කැක්කුන් අමාරුයි. ඒ වෙලාවට පොඩි පුටුවක් තෝරගන්න. අවංකවම අද කාලේ මිනිසුන්ට ශරීර ශක්තිය අමාරුයි. ඒ අයට පොඩි පුටුවක් තෝරගන්න ඕන. පව් ඉතින් මිනිසුන්ගේ ඇඟේ ශක්තියක් නැහැ. ඇඟේ ශක්තිය නැහැ. දැන් පාත් වෙලා වඳින්න බෑ අවුරුදු 60 පැනපු ගම. ඒක නිසා කොල්ලෝ කෙල්ලෝ පුළුවන් තරම් මේ තරුණ ජීවිතේ බඩගගා වඳින්න ඕන බුදුරජාණන් වහන්සේට. මේවා අහිමි වෙන්න කලින්. ඒ නිසා මෙතෙක් විච්ච දේවල් වලට සමාව ගන්න ඕන. අනිවාර්යෙන් බඩ ගාලා වන්දනා කරලා සමාව අරන් අද ඉඳලා හිමීට පුටුවක් පාවිච්චි කරන්න ඕන. කකුල් දික් කරන්න ඕන උනත් සෑයට බෝධියට කකුල් දාන්න එපා. ධර්මදේශකයන් වහන්සේට කකුල් දාන්න එපා. ඒ විදිහට ගෞරවයෙන් වාසය කරන්න ඕන. අරකට සමාව ගන්න ඕන. වෙච්ච වැරදි වලට අනිවාර්යෙන් සමාව ගන්න පින්වත්නි. එක ගමක මේ තරුණ පුතාලා ටිකක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ ඖෂධ වලින් ඒ වගේම බෙහෙත් මේ සුවඳ පැනින් නාවලා තිනවා කියලා. ඒතර සුද්දුසුමදී බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියානම් අපි බලන්න හැම එකම ජීවමාන කළා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටියා නම් අපි මේක කරනවද කියලා බලන්න ඕන. ඒකට ප්‍රතිමාවක් ගත්තොත් එහෙම ප්‍රතිමාවේ මකුළු දැල් බැඳිලා නා දූවිලි වැහිලා නා වැඳලා සමාව අරගෙන අවසර අරන් සුවඳ පැනින් දෝවණය කරන්න ඕන. ඒ ප්‍රතිමාව දෝවණය කරන්න ඕන. ඊට පස්සේ මේ පිරිසුදු රෙද්දෙන් තෙත මාත්තු කරන්න ඕන. එච්චරයි. අනිත් ඒ වගේ ඖෂධ පැන් ඒ වගේව පූජා කරන්න තියෙන්නේ. ඊළඟට ඖෂධ වතුර පිසිල් කරපු ඖෂධ වතුර බෝධින් වහන්සේට පැන් වඩන්න තියෙනවා. ඒ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. අරක සුවඳ පැනින් දෝවණය කරන්න මේ ප්‍රතිමා වහන්සේ පිරිසිදු කරන්න අවශ්‍යයි තියෙනවා. එතනින් එහාට අභිෂේක වගේ දේවල් කරන්න බෑ. මොකද ඒවා රජවරුන්ට කරන ඒවා. බුදුරජාණන් වහන්සේට ඒවා අයිති නෑ.
ඒසා අකපදේ කළොත් එහෙම ඒක අපිට අගෞරවයක් කළා වෙනවා. ඒ වගේම අගෞරවයක් වෙලා තියෙනවා නම් සමාවරන් ආයතන සංවරයට පත් වෙන්න තියෙනවා. ඉතින් මොනවා කරන්නද කවුරුත් දන්නේ නැහැ. දැන් අදනේ මේ වහන්නේ ව්‍යංජන 32 පූජාව මොකද්ද කියලා අහනවා. ඒකට උත්තරේ තමයි ඉස්සර ව්‍යංජන 32ක් කියන්නේ රජුරවන්ට කන්ට රාජ භෝජනෙට ගොඩාක් ව්‍යංජන ඕන. හැබැයි මේ ව්‍යංජන පින්වතුනේ අමුතු විදිහටයි කන්නේ. ඒක මේ විදිහට ව්‍යංජන ගොඩව තියෙනවා. රජතුමා වළඳන රන් තැටියට කෙහෙල් කොලයක් හරි නෙළුම් කොලයක් හරි දාලා තියෙන රන් තැටියේ. තුවඳැල් වලින් හරි එක බත් පිඩක් දානවා. ඊට පස්සේ අර ව්‍යංජනයකින් එකක් දානවා. ව්‍යංජන දෙකක් අවලං කරගන්නේ නැහැ. ඒතර රජුරෝ අර එක ව්‍යංජනයකින් පොඩ්ඩයි අර බතෙන් පොඩ්ඩයි අරන් අනලා වළඳනවා රජුරෝ. එතකොටම අර කෙහෙල් කොලේ අයින් කරනවා. එක පිඩයි. ඊළඟට ආයෙ කෙහෙල් කොලයක් දානවා. ඊළඟ බතෙන් දානවා. කොහොමද රජවරු සැප විඳලා තියෙන හැටි? නියමයි. එතකොට ඒ විදිහට තමයි රජුරවන්ට කැමති දේක් තෝරලා ගන්න ගොඩ අනිවාර්යෙන් ව්‍යංජන 32ක්වත් අවම විදිහට ඒ කාලේ හදලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ධම් රජාණන් වහන්සේ නිසා තමයි ඔය ව්‍යංජන 32 පූජා තියෙන්නේ. ඉතින් ඒ වගේ වැරද්දක් අපිට කියන්න බෑ ඉතින්. නමුත් ඉතින් එක ව්‍යංජනයකින් වුණත් අපි ශ්‍රද්ධාවෙන් ව්‍යංජන 32ක් එක්ක කෙනෙක් දානයක් පූජා කරනවා මිනිසුන්ට පේන්න. එක අහිංසක ගාම්ම කෙනෙක් සම්බෝලයක් එක්ක බුදුගුණ හිතලා බුද්ධ පූජාව තියනවා. කෝකද ශ්‍රේෂ්ඨ? හේතුව පූජා කරන දෙනිවේ කර්මයේ සකස් වෙන්නේ මොකේද? චේතනාවේ. අකුරු කියවන්නේ කොහොමද කියලා අහනවා. ඒතර මෙච්චර කාලයක් අකුරු කියවපු විදිහ මෙච්චර කාලයක් අපේ බුද්ධ ශාසනයට අයිතිවත් නැති දෙවිවරුන්ට පහන් තියලා ඊළඟට තව ඉතින් කිව්වෝ තරහයයි මේ අයිත ඒ නිසා මම කෙටියෙන් විස්තර කියන්නේ. ඉතින් අපිට අයිතිවත් නැති අයට පහන් තියා තමයි මෙච්චර කාලයක් අකුරු කියෙව්වේ. නමුත් ඇත්තටම අකුරු කියවනවා නම් ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි කරලා මතක ශක්තියෙන් අග්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේ සිහි කරලා තුන් ලෝකෙට සෙස සලසන බුදුරජාණන් වහන්සේ සිහි කරලා ඒ තුනරුවන්ට පහන් තියලා තුනරුවන්ගෙන් සිත්පතල අකුරු කියවනවා නම් ශේෂ්ඨයි. ඒ ලාභේ අපිටවත් හම්බුන්නේ නැහැ. දැන් මාත් එක්ක එකටම එකම ගමේ එකටම ඉපදිච්ච මාත් එක්ක යාළුවෙක් හිටියා. ඒ අම්මා මට ඇවිල්ලා කිරිත් දෙනවා. ඇයි එකටමනේ අපි දෙන්න ඉපදිලා තියෙන්නේ? එකටම උගන්වන්න ගියේ. එක නැකතේ තමයි දෙන්නට අකුරු කියුවේ. එක පන්ති හිටිය එකට විභාග ලිව්වේ. අද ඒ කොල්ල බේබද්දේ මං හඳුනනවා. එක බඩවැල කඩාගෙන නිමුන්නෝ එකම රූපය ඇතිය ඇවිල්ලා චරිත දෙකක් නැද්ද? අපි මේ මොනවද මේ සමයන් නටන්නේ නේද? ඒකයි මොකද්ද ඉස්සල්ලාම අකුරු කියලා කියන්නේ? ඉතින් කියවලානේ කොල්ලෝ ඉපදු පොඩි කාලේ ඉඳලා කියනවනේ. අකුරු කියනවනේ අයා අම්මා කියලා කියනවා. අයා අයන්නේ නැද්ද? කොහොමද අම්මා කියන්නේ නේද? අපි නිකන් අර චාරිත්‍රයක් විතරක්. ඉතින් ඒ නිසා තමයි අර වගේ සෝබන නැතු. ඉතින් අර වගේ ඇත්ත දෙයක් කරන්න පිං සිද්ධ වෙනවා හරිනේ. ස්වාමීන් වහන්සේ මගේ පුතා ඉගෙනීමට දක්ෂයි. ගුරුවරු ආදරේ. 8 වසරේ ඉන්න ශිෂ්‍යනායකේ. ගෙදර ආවට පස්සේ හරි අකීකරු. කියන දේ අහන්නේ. ඉස්කෝලේ වැඩ හොඳට කරනවා. හරියට කරගෙන යනවා. මට උඹ කියලා කියනවා. බනිනවා. තරහ ගියාම. අනේ ස්වාමීන් වහන්සේ මට මේකට මොකක් හරි කියන්නකෝ කියලා. මෙහෙම එකක් පේනවා. මේ ළමයාට මේ ළමයා ඉක්මනට හදන්න පුළුවන් කෙනෙක්. ඒ තමයි මේ ළමයා ඉස්කෝලේ වැඩට හොඳට කරනවානේ. ඒ නිසා මේ අම්මා අද ඉඳලා ඔයා පාඩම් කරන්න කියන එක කියන්න එපා. ටීවී බලන්න එපා කියන එක කියන්න එපා. ඉගෙනීම පැත්තට බාහිරින් උපකාර කරන්න ළමයට බලපෑම් කරන්න එපා. ඔය පළවෙනි එක. ඉගෙන ගන්න කෙනාටත් නිතර නිතර කියන්න ගියාම රුස්සන් නැතු වෙනවා. ඇයි ඉතින් එයා වැඩ කරද්දී ඇයි කියන්නේ ආය? නේද? ඊට පස්සේ එක තමයි සමහර අයට ගෙවල් වල තියෙන ප්‍රශ්න නිසා එකිනෙකා රුස්සන්නේ නැති එකක් තියෙනවා.
මට එහෙම ප්‍රශ්නයක් අහු වුණා ගෙදරක අම්මා කියන දේම අහන්නේ අකී කරුයි ඊට පස්සේ ඒ ළමයා මම යවුව රුවන්වැලි සෑයට ඒ කියන්නේ රුවන්වැලි සෑයට ගිහිල්ලා ජීවිතේ පූජා කළා මට හිතුණා ඒ ළමයාට මොකක් හරි අමනුෂ්‍ය බලමක් තියෙනවා කියලා මම ඒකට මෙහෙම ක්‍රමයක් කිව්වා ඒ තමයි පොල් ගහකින් වැටෙන්නේ නැතුව නොඉඳුල් පොල් ගෙඩියක් ගන්න මෝරපු මේක ලෙලි ගහන්න නැතුව පහ වතුරෙන් හොදලා සුදුරේ දෙකකින් ඔතලා ඒකත් අරන් රුවන්වැලි සෑයට ගිහිල්ලා දරුවගේ අතේ තියලා මෝර පිරිත රතන සූත්‍රය ආදි පිරිත් කියලා කැමති වාර ගන්න සෑය වටේ ප්‍රදක්ෂිණා කළා මගේ ජීවිතේ මහ සෑයට බාරයි තුනුරුවන්ට බාරයි කියලා පොල් ගෙඩිය පූජා කළා ඇත්තටම ඔය විදිහට රතන සූත්‍රයේ මෝර පිරිත අඟුලිමාල පිරිත කියලා ඔය වගේ පොල් ගෙඩියක් මේ සෑයට පූජා කළොත් අමනුෂ්‍යයන්ට යාට ජීවිත හානි කරන්න බැරුව යනවා ඔය දේවාල වලින් පැට කණායට ඒක කර කළොත් හරි හොඳයි කියන්නේ පරාණ පූජාවක් කළා තියෙන්නේ ඒ නිසා ජීවිතයට හානි කරන්න බෑ පොල් ගෙඩියක් පූජා කළොත් හැබැයි ලිලි ගහපු ඒවා නෙවෙයි හැබැයි මේක ලොකුවට ප්‍රශ්න තියන අය විතරයි මේක කරන්නේ අනිතයි නිකන් වැඳලා එන්න බුදුම පිහිටක් තියෙන්නේ මහසෑයේ ඊට පස්සේ ගිහින්ද එහෙම මේ මේ ජීවිතේ පූජා කළා පිරිත් කියලා අඟුලිමාල පිරිතෙන් පිරිත් කියලා පන්සලකට ගිහිල්ලා කොහෙන් හරි අඟුලිමාල පිරිතෙන් නූල පුද්දාගෙන ගෙදරින් එන්න හැමදාම ගෙදර අඟුලිමාල පිරිත කියලා හිතෙන් පුතාට මෛත්‍රිය වඩලා සිත පතන්න මේ ප්‍රශ්නේ සුවර් මට මාසයක් ඇතුළත විසඳෙනවා ගෙවල් වල ළමයි අකී කරුණන් ඉස්සල්ලාම කරන්න දරුවට කියන එක නතර කරන්න අතහැරලා දාන්න ඊට පස්සේ දරුවා ගෙන්නන යන්න පුළුවන් නම් හොඳයි අර වාගේ තැනකට බැරි නම් අම්මා ওই පොල් ගෙඩිය අරන් ගිහිල්ලා තත්ත්‍ය ක්‍රියා කරන්න මේ දරුවා මගේ බඩෙන් වදපු බව සත්‍යයි මේ අම්මා කෙනෙක් මේ දරුවට සෙත් පතන්නේ කියලා ඒ අම්මා ඒ පොල් ගෙඩිය පූජා කරන්න සෑයට එක්කලා මම පුතාට මෛත්‍රිය වඩලා එන්න ප්‍රශ්නේ විසඳෙනවා අපිට සරණක් තියෙනවාමයි අපේ ওই වගේ ප්‍රශ්න කොච්චර විසඳිලා තියෙනවද අර බලපෑම් කරන්න යන එක නතර කරන්න ෆෝන් සෙල්ලම අම්මලා තාත්තලා ළමයි ෆෝන් අරන් දෙන්නේ අපිට ඒවට කරන්න දෙයක් නැහැ ඔයාලම විසඳ ගන්න ඒවා ප්‍රණීත දේ දුන්නොත් ප්‍රණීත දේ ලැබෙනවා කියනවා එතකොට ඒ කියලා දියමස් ගොඩමස් එහෙම දුන්නට කමක් නැහැ කියලා ඒ කියන්නේ එයා දියමස් වලට කැමති නම් ඒක දෙන්න ප්‍රණීත දේ කියන්නේ ඒක තියෙන ප්‍රණීත දේ නෙවෙයි මනාපදායි ලැබතේ මනාපං මනාපදේ දුන්නොත් මනාපදේ ලැබෙනවා දැන් ගොඩාක් අය අහන්නේ හාමුදුරුව කැමති මොනවටද කියලානේ බණපොතේ දෙන්නේ එහෙම නෙවෙයි තමන් කැමති දේ දෙන්න ඕන දැන් මං කැමති නම් සම්බෝලයි බතුයි ඊළඟට මැල්ලුමකුයි ඊළඟට තව මොකක් හරි නම් මං ප්‍රණීතම කැමතික ඒක තමයි දෙන්න ඕන එතකොට තමයි මනාපදේ ලැබෙන්නේ. ඔයි බන කියපු හාන්දර ඔයි කියපු දෙකට මනාප ඇති. ඒ හාන්දරගේ මනාපේ. තමන් මස් කන්න කැමති නම් මස් දෙන්න. දැන් අද අඟුලිමාල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ලැබුණ ධාතුන් වහන්සේලා රකින්න දේවතාවුන් වහන්සේ දෙව්ලොව ඉපදිලා තියෙන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ඌරු මස් පූජා කළා. ඒ පිනෙන් තමයි ඉපදිලා තියෙන්නේ. ඒ දෙවියා ඒ කාලේ කැමති දෙයි. ඕක ඔක්කොටම හරියන්නේ නැහැ. තමන්ට හරියන දේ පූජා කරන්න ඕන. අද ගොඩාක් තියෙන්නේ ප්‍රණීත දේ දෙනවා කියලා හාන්දුරු කැමති දේ තමයි අහන්නේ ගිහිල්ලා. ඊට පස්සේ හාන්දුරු දෙන ලිස්ට් එකක් දීලා එනවා. එතකොට ගිහියොත් බයිනවා හාන්දුරු දානෙට ලිස්ට් එකක් දුන්නා කියලා. උම්මයි අහන්න යන්නේ. එනිසා මනාපදායි ලැබතේ මනාපං කියන්නේ තමන් මනාපදේ දන් දුන්නොත් මනාපදේ ලැබෙනවා. හැබැයි කැප දේවල් නැහැ. ඒ නිසා තමන් මේ මේ බියර් වලට කැමති කියලා හාන්දුරන්ට බියර් දීලා එහෙම හරියන්නේ නැහැ. සංගය මාස් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශයක් කළා මාස් වර්ග 10ක් වළඳන් දෙපා. ඒක සම්පූර්ණ තහනම්. ඒ තමයි මිනී මාස්, තරබ මාස්, වලස් මාස්, කොටි මාස් සිංහ මාස් ඊළඟට වලස්සුන්ගේ වර්ග තියෙනවා එවැනි මාස් ඒ වට හරක් මාස් ඌරු මාසේ කුකුල් මාස් අයිති වෙන්නේ නැහැ එළු මාස් ගෝන මාස් ඔව අයිති වෙන්නේ නැහැ වළඳන්න එපා කිව්වේ වට තව කිව්වා ඕනම මාසක් මේ ක්‍රම තුනෙන් පිරිසුදුද කියලා බලන්න කිව්වා
ඒ තමයි මේ මස හෝ මේ මාළුවා හරි මේ අතා හරි මේ බිත්තරේ හරි මා වෙනුවෙන් තැඹුවේ කියලා මා වෙනුවෙන් මැරුවේ කියලා දැක්කේ නැත්තම් මේ අපිට දානි දෙන්නමයි මැරුවේ කියලා ඇහුවේ නැත්තම් අපි වෙනුවෙන්මයි මරලා තියෙන්නේ කියලා සැක නැත්තම් ඒක වළඳන්න කිව්වා දැන් මිනිස්සේ කඩෙන් ඔන ඔය ෆ්‍රිජ් එක දාලා තියෙන චිකන් එකක් කපලා ගිනල්ලා දානෙකට උයලා දෙනවා එදගුට ඒ කුකුලා මරණ එක අහවල් පන්සලේ හාමුදුරන්ට කියලාද මරන්නේ නැහැ එදගුට කඩෙන් ගන්න මේ මස දානෙකට කැපයි හැබැයි සමහරයි මස් මාංශ පූජා කළා විචිකිච්ඡාවට එනවා මේක හොඳ නැහැ කියලා එදගුට දානයක් පූජා කිරීමේ අරමුණ හිත පහන් කර ගැනීම එදුට ඒක පූජා කළාට පස්සේ තමන්ගේ හිතට සැකයක් එනවා නම් පූජා කරන්න නැතුව ඉන්න ඕන. සමහරවල් මස් මාළු වලට කැමති නැහැ. එදුට ඒ වගේ ප්‍රණීත දෙන්නේ දෙන්න ඕන. එදුට ඒක යාළුවට ප්‍රණීත නැත්නම් ඒව නොදී ඉන්න ඕන. ඒ නිසා හොඳට මේ ධර්මයේ කියවලා තේරුම් ගන්න මස් වර්ග 10ක් තියෙනවා ඒව වළඳන්න එපා කියලා තියෙනවා. අනිත් මස් මාළු ත්‍රිකෝටික පාරිශුද්ධ ක්‍රමෙන් අර ක්‍රමයට ක්‍රමයෙන් පිරිසුදුනම් වළඳන්ට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බුද්ධ ජීවිතේ තියෙනවා බුදුරජාණන් වහන්සේ නමක් සම්බුදු වෙන්නේ කිරි ආහාරයක් වළඳලා සෑම බුදුරජාණන් වහන්සේ නමක් පිරිනවම් පාන්න කලින් මාංශයක් වළඳන හැම බුදු කෙනෙක්ම ඒ නිසා එවැනි දේවල් තියෙනවා දැන් ඔය ඉපදෙනවා මේ ඔය කරගත්ත කර්මානු සුගතිය දුගතිය යන කතාවත් එක්ක මස්මාළු කතාවක් නැහැ නේ ඉතින් මාස්මාලු නොකා ඉන්න එකෙක් වුණත් ඉරිසියාවෙන් ක්‍රෝධෙන් වෛරෙන් අනිත්‍යමට ඕනියම් කර කර නම් ඉන්නේ ඒක නිරේ මාස්මාලු කන කෙනෙක් වුණත් පංචශීලයේ රකින්නවා නම් පංචශීලයේ රකින්නවා නම් තුනුරුවන් සරණන් ගිහිල්ලා නම් එයාගේ මාස්මාලු කතාව සුගතිය වළක්වන්නේ නැහැ එතන කන බොන දෙ නෙවෙයි එහෙනම් හරක් මාස්මාලු කනවද එහෙනම් මැරෙන මැරෙන හරක දිවි ලෝක යන්නේ බෑ ඒ නිසා දිවි තිබෙනතුරු දිවි තිබෙනතුරු බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ත්‍රි සද්ධර්මයේ සරණ යන්න ආර්ය සංඝයා සරණ යන්න. අද සමාදන් වුණ පන්සිල් පද පහ අමාරුවෙන් හරි ආරක්ෂා කරගන්න. කැඩුණොත් ඉක්මනට පන්සිල් සමාදන් වෙන්න. ඔව් ප්‍රශ්නයක් අහනවා වැඩසටහන අවසන් කරන්න කලින් ලංකාවට බුදුසසුන භාරත ලංකාව රකින්න බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන වෙලාවේ පතිත්තිසති දේවීන්ද මම සාස ලංකාවේ මම සාසන දේවීන්ද්‍රේ මගේ ශාසනේ ලංකාවේ පිහිටනවා ඔබ රකින්න ලංකාව කියලා සද්දවිඳුට බුදුරජාණන් වහන්සේ ලංකාව බාර කළේ බුද්ධ වචනේ එතකොට දුවෙක් අහුවා ස්වාමීනි එතකොට මිනිසුන්ට කරදරෙද්දී කතරගම දේවාලයට පූජා වට්ටිය තියලා ආරක්ෂාව ඉල්ලනවා එතකොට ওই දෙක කොහොමද අපි ගලපගන්නේ කියලා ඇත්තට මේ දරුවා මතක් කරපු කාරණාව හරි බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ ලංකාවේ පිහිටන එකට ආරක්ෂාව සලසන සද්දවිඳුරනේ බාර දුන්නේ එතකොට ධර්මයේ හැසිරෙන අයත් බාර කාටද සද්දවිඳුරනේ එකේ කරදරයකදී සද්දවිඳු සිහි කරනවාද ආ එක්කෙනෙක් සද්දවිඳු සිහි කරන්නේ නැහැ ඒ ශාපේ වැදුනේ ඔයාලා කියන්නේ දුව අපිත් මේ බණ කියනකොට අපිට එන කරදර වලටත් පිහිටු වෙන්නේ සද්දවිඳු. අපි ඔය එක එක්කෙනාට කිය කියා යන්නේ නැහැ. කෙලින්ම සද්දවිඳුට කියන්නේ. සද්දවිඳුගේ පිරිවර සේනාව ඉන්නවා, සෙම්ප්‍රති දෙවරු ඉන්නවා, කරදරයක් ආවම කියනවා. එතකොට දැන් කතරගමට වගේ පූජා වට්ටි තියලා මම ගියානේ කතරගම පෙරේදා ගිහිල්ලා යන්නේ ඔක මතක් වෙච්ච එක හොඳයි. මම පෙරේ කතරගම ගියා මම බැලුවා කතරගම දිවියන්ගේ බැල්ම වැටෙන තැන් මහා ഘോഷ කියලා දිවි රාජෙක් ඉන්නවා උන්වහන්සේ තමයි වෙන්න ඕන කතරගම දෙවියෝ කියන්නේ උන්වහන්සේගේ බැල්ම හොඳටම තියෙන කිරිවෙහෙරට කියපු ගමන් ඇහෙනවා කිරිවෙහෙරටත් ඊළඟට අෂ්ටඵල බෝධීන් වහන්සේ තියෙනවා දේවාලය ළඟ ඔය දෙකේ තමයි කතරගම දෙවියන්ගේ බැල්ම තියෙන්නේ කියපු ගමන් තේරෙනවා ඇහෙනවා ඒ දෙවියන්ට දේවාලේ ඉන්නේ එයාගේ සම්පතේ කඩවර කියා එයා හොඳට හොඳයි නරකට නරකයි පූජා වට්ටියක් දීලා කියපු ගමන් වැඩේ කරනවා හැබැයි ණය වෙනවා දිනේකා මැරුණාට පස්සේ එයාගේ සේවකෙක් වෙන්න ඕන
කිරිවෙහෙර කතරගම දෙවියන්ගෙන් උපකාර ගන්න ඕන අය හොඳට කිරිහාර හදලා කිරි පාත්‍ර හදලා පළතුරු සහිත කිරි කිරිවෙහෙරට බුද්ධ පූජාව තියලා ඒ දෙවියන්ට සිහි කරන්ට ඒ කාන්තෙන් පිට වෙනවා. ඔය තමයි අපි තිසරණ සරණ ගියයි දෙවිවරුන්ගෙන් වැඩ ගන්න හැටි. කිරිවෙහෙරට පූජාවක් තියලා පතලා තමයි අපි ලොකු ස්වාමීන් වහන්සේත් මනස ලෝකෙට ආවේ. කිරිවෙහෙර ළඟදී පන්සලට නැටුව නැටිලා ආයන හරි මහසේන නම මට පැටලෙලා මහකෝස කියලා මහසේන කියලා. ඒතර කිරිවේරේ තම කිරිවේරේ පුදුම අනුභවයක් දෙන කතාවක් කියන්නද වැඩසටහන ඉවර කරන්නද? ඕන කතාවක් කියන්න. අහිංසක තෙරුවන් සරණ ගිය උපාසක මහත්තේ කිරිවේරේ මළුවේ පහන් පහක් පත්තු කරලා ඒ පහන් ටික තියලා ඉතින් බුදුන් වැඳ වැඳ ඉඳලා කිරිවේරේ නායක හඳුර ඇවිල්ලා උදටම බැනලා මේ මේ ඵලයන් මේ කරන් කියලා. ඊට පස්සේ අර අහිංසක මිනිස්සයා අනේ සමාවෙන්න හඳුරන්නේ කියලා පහන් ටික කරන්. ඊට පස්සේ ඇයි හඳුරන්නේ කියලා නෑ මේක දුම් යනවා මේ කිරිවේරු උනේ මේ මේ දුම් වලට කියලා. ඊට පස්සේ මෙයා ඉතින් අඬා අඬා ඉතින් ගිහිල්ලා පහන් ටික අයින් කරන්න යනකොට මෙයාගේ හිතට කවුද කියලා උඹ නිහඬව හිටපන් තරහ ගන්න එපා උඹට ඔය ගැන කියන්න දවසක් එනවා කියලා හිතට කියලා කවුද? ඒ මනුස්සයා කරබාගෙන ඉඳලා ඊළඟ සතියේ කිරිවේරේට මෙයා යනකොට කිරිවේර පූජාවක් තියලා මුළු මළුවම පහන් පත්තු කළා. අර මනුස්සයා ඒක දකිනකොට ආවේගයක් ඇවිල්ලා එළියම ගිහලා තියෙන නායක හඳුර ළඟ ගිහලා කියලා හඳුරනේ මට පහන් පහක් පත්තු කරන්න දුන්නේ අන්න මළුවම පත්තු කළා නිමපන් දැන්. ඊර්වස කියලා ඔයි කවුද යනවා යන්න ඊර්වස කියලා ඔබ වහන්සේ නිවන්න ඕන නැත්තම් මන් නිමනවා කියලා මේ මිනිස්සු එළියට ගිහිල්ලා කිරිවේර දිහා බලාගෙන කියලා මම බුදුන් දහම් සංසරණ ගිය බව සත්‍යයි කිරිවේර ආදරෙන් වන්දනා කළේ මගේ බුදුරජාණන් වහන්සේට මම පහම් පත්තු කළේ එදා මට පත්තු කරගෙන පිරිත් ටික කියා ගන්න දුන්නේ අද මේ මේ නිකම් සෝබනේට හැමතැනම පහම් පත්තු කළා මේක සත්‍යයක් නම් මේ පහන් ටික නිවල දාන්න කියලා අහසට අද්දක දික් කරනකොටම වැස්සක් ඇවිල්ලා සරස් ගාලා නෙමෙයි මේ මාස දෙක තුනකට කලින් ඒ සත්‍ය බලය අදට නැද්ද? ඒව දෙද්දින්නේ මේ මිනිස්සු හතර කොනේ ඉඳවන්නේ. මේ ආය ප්‍රශ්නයක් අහලා තියෙනවා. අර ඉස්සෙල්ලා කියපු දරුවා ඉන්න පරිසරේ ආච්චිගේ ඔළුව හොඳ නැල්ලු. ඒ ආච්චිගේ අම්මා බැහැලා ආච්චිට ඉතින් අපි ආච්චි යන්න යන නිසා කාමරේකට දාලා වහලා. කාමරේකට දමලා. ඉතින් ඒ ආච්චි එළියට ආ ගමන් මගේ පුතාගේ පොත් තේරම අඳිනවා ඉරනවා. ආච්චි නිතරම අහනවා ඔව් මගේ අම්මා දැන් මේ ආච්චි ඉතින් හරිනේ මං කියූප එක මං ගුවන්නේ ප්‍රශ්න දෙකක් එක්කෝ අම්මලා බලපෑම් කරනවා නැත්නම් ගෙදර දෝෂයක් කියලා හරිනේ මේ දැන් මේ වාගේ පරිසරයක මේ කොල්ලා ඉන්නව පුදුමයි එමෙයාගේ ආච්චිට මැරිච්ච ආච්චි වැහෙනවනේ ඒකල පොත් එහෙම ඉරනවනේ ඉතින් ගෙදර එපා වෙන්නේ නැද්ද? ඒ නිසා ආච්චිගේ ප්‍රශ්නේ විසඳ ගන්න එක්කෝ දානයක් දීලා මොණ්ඩ පින් දෙන්න එක්කෝ ගෙදර පිරිතක් කියලා පින් දෙන්න ඊළඟට කිරියම්ම දානයක් හරි දීලා පින් දෙන්න සිල් ගන්න නැත්තන්ට දාන දීලා පින් දෙන්න එහෙම නැත්තම් කට්ටඩිය කරලාගෙන අයින් කරලා දාන්න නැත්තම් තිසරණේ පිටලා රුවන්වැලි සෑයට ගිහිල්ලා කියන්න දරුවගේ ජීවිතේ බේරන්න අර විදිහට පොල් ගෙඩියක් පූජා කරලා අර කියපු ක්‍රමෙ කිසිම වෙනසක් නැහැ ඒක තමයි ඔක්කොටම උත්තරේ. එහෙනම් බුදුගුණ සිහි කරලා තෙරුවන් සරණ යමු. සාදු සාදු සා මං කීවට පස්සේ කියන්න බුදු සමිඳුගේ නෙතින් ගලා කරුණා දහර ඇවිල ගිය සිත් සතන්
නිවිසන සීගියා එකම බන පතයිනොන් ගලානනර සඳහාර අඳුරු ජීවිත පුරා එලිය විහිදී ගියා දුගී පැල්පතේ බමුණු සිටු කුලේ හෝ දුකින් මොදවාගන්ට බොහෝ දුර වදිනවා මහවැස්සේ තෙමෙනවා හිරු රැසින් දැවෙනවා කුසගිනිද දැනෙනවා බුදු සමිදු වඩිනවා මිහිරි බණ දෙසන විට අමාගඟ ගලනවා කංයුමා සනවිට සිත සෝක නිවෙනවා ගුණනුවන වැඩෙන විට සසර දුක ගෙවෙනවා බුදු ගුණය සිතන විට නිවන් සුව දැනෙනවා වඩින විට පිඩු සිංහා නිදින් කැලුන් බිම යොමා බෙදන්නට දන් පිඩන් අනේ මට බැරි වුණා සිරිපතුල් වෙහෙසුණා අප ගැනම සොය සොයා පිරිනිවී වැඩිසේක මගේ සම්බුදු පියා බුදු නිතින් බලාලොව සිතේ දුක නිවාදුන් බුදුමොවින් ගලා මිහිරි දම මමදුන් බුදුගුණින් සදාසින් සැනසීම ලබාදුන් බුදුසරණ යමු අපින් පිලිසරණ සදාදුන් හිරු උදාවනු මිසක අඳුර ඉන්නට එපා දෙපා පැටලුන විටක බිම වැටෙන්නට එපා ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක
किसी देयक मट एपा दुख मंगे नैति वेला वैरदी दे दुरु वेला सुपीपि कुसुमग लेसे लोव सुवद केरेवा तन्हाव दुरु दुख मांगे नैति वेला सदा कालिक अमा निवन सुलबीवा सदा कालिक अमा निवन सुलबी सदा कालिक अमा मंसुल बीवा भाग्यवतु अरहन्नो गौतम नम्मो मागे बुधुरजा से देवी मिनी सुंहट हित सुव पिनिस खलातुर किंग लोव पहल उसेक स्वामीनी भाग्यवतुन वहांस दिविति बेन तुरु निवान दाकिना तुरु मम उब वहां से सारन अमी देवनु अद दिविति बेन तुरु निवान दाकिना तुरु मम बुधुरजानं वहन्से शरणयामि तुं वेनुवद दिवि तिबेन तुरु निवन दखिनातुरु मम बुधुरजानं वहन्से शरणयामि ए संबुदु मुव मंडलिं मधुर मनोहर कोट देशना कल ए उतुं श्री सद्धर्मय दिविति बेन तुरु निवन दखिना तुरु मम शरणयामि देवनुवद एउतुं श्री सद्धर्मय दिवि तिबेन तुरु निवन दखिना तुरु मम शरणयामि हदवतट एकंगवम दिवि तिबेन तुरु निवन दखिना तुरु मम श्री सद्धर्मय शरणयामि भाग्यवतुन वहन्सेगे हद मंडलिं उपं दरुवं वन ए आर्य महासंग रत्नय दिवि तिबेन तुरु निवन दखिना तुरु मम शरणयामि देवनुवद
දිවිති බෙනතුරු නිවන් දකිනතුරු ආර්යමා සංඝ රත්නය සරණ යමි මම මුළු හදවතින්ම දිවිති බෙනතුරු නිවන් දකිනතුරු ආර්යමා සංඝ රත්නය සරණ යමි මේ උතුම් තිසරණය මාගේ ජීවිතයට එකම පිළිසරණ වේවා එකම රැකවරණය වේවා එකම ආරක්ෂාව වේවා එකම සැනසිල්ල වේවා සාදු 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 මේ ගෞතම බුදු සසුන ලක්දිව සුරකින පින්වත් සම්දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා සතරවරම් දෙවියන් විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ඨ කියන සතරවරම් දෙවියන්ට ඒ වගේම විස්කන් දෙවිපුතුට ඒ වගේම ආලවක සෙම්පති දුම් ඉන්ද සෝම දේවසුත මාතලි චිත්තසේනාදී සෙම්පති දෙවරුන්ට මේ පින් අනුමෝදන් වේවා නානා නම්මැති නානා ගෝත්‍රයති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට ඉෂ්ඨකාමී දෙවරුන්ට මේ ප්‍රදේශ භාර පළාත් භාර දෙවරුන්ට පින් අනුමෝදන් වේවා මේ පින්කම සඳහා උදව් උපකාර කළ සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වේවා කවුරු හරි කෙනෙක් හිතුවනම් මම තෙරුවන් සරණ යන්න ඕන මගේ වැරද්දක් හදා ගන්න ඕන අඩුපාඩු හදා ගන්න ඕන ගෞතම බුද්ධ ශාසනයේ අවසාන අවස්ථාව මේ වෙලාවේ දිව්‍ය ලෝකයකට පැනගත්තුත් විතරයි එතනින් එහාට ඉවරයි දැන් මේ ජීවිතෙන් පිට හදා ගන්න කෙනා විතරයි මෛත්‍රී බුද්ධ ශාසනයක හරි පිටක් තියෙන්නේ අනිත් අයට නෑ ඒ නිසා ගෞතම ශාසනයේ මේ සියලු තියෙන අලකලංච පැහැත්තකට දාලා තිසරණේ පිහිට හොයා ගන්න ඕන කියලා යම් කෙනෙකුට හිතුණා නම් කුසල්සිත් පහළ වුණේ ඒ අයට කුසල්සිත් දියුණු කර ගන්නට සත්පුරුෂ දෙවියෝ උපකාර කරත්වා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් මේ දෙව් යසෙසුරින් වැඩෙත්වා මේ අහිංසක පිරිස ආරක්ෂා කරත්වා දෙවියෝද ගෞතම සසුනේ පිහිට ලබත්වා කවුරුත් නම්මි මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී ඥාතින් පරලෝ සැපයට පත්වේවා ඒ වගේම අපහාට ධර්ම විනය උගන්වන අපි වාගේ ස්වාමීන් වහන්සේලා 800කට වැඩි ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් මහමෙවුනා වින්නවා ඒ සියලු ස්වාමීන් වහන්සේලාට ධර්මයේ විනය ගෞතම බුදු සසුන උගන්වන්නේ එකම ගුරු ස්වාමීන් වහන්සේ නමක් ඒ උත්තම ගුරු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි කාටත් මේ සැනසෙල්ල දෙන්නේ ඒ උත්තමයන් වහන්සේ නොසිටින්ට මා ඔයාලට කිව්ව ওই ලෝකේ තමයි ඔය කියපු සියලු අකුසල් අපි අතින් සිද්ධ වෙනවා අපිට කල්යාණ මිත්‍ර ඇසුර නොලැබුණා නම් ඒ නිසා මේ සංසාර සැඩපහරේ ගහගෙන යන අපිට තාසනේ ආලෝකය පෙන්වලා මේ කසාවතක් අපිට ලබලා දීලා බුද්ධ ශාසනය කියලා වල්පල් කතා කරගෙන ඉන්න පුළුවන් තියෙන කටවල් වලින් බුදුගුණ කියන්න අපිට හුරු කරේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනයේ හොඳ මහානකමකට හොඳ මහානකමක් ලබා දෙන හොඳ ධර්මාචාර්යන් වහන්සේ උන්වහන්සේ ඒ උත්තම ගුරු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම පහමෙ උනා වූ සියලු ස්වාමීන් වහන්සේලාට ඇතුළු සකල සංගරුවනට මේ පින් බලෙන් ගෞතම සසුනේ පිහිට ලැබේවා සාදු සාදු සාදු